பியோ நிசி உதிராம் சாது பரைப்பாத்தானே சத்துப்ப சத்த சரணம் சரணம் ஜனானம் பிரக்மாதி மோலி மனிரம் சிசமாவகம் தன் பங்கேருகாகு வண்ணம் வந்தாமி சக்கரவர்த்தி கணமாததானம் வந்தாமி சக்கரவர்த்தி கணமாததானம் வந்தாமி சக்கரவர்த்தி கணமாததானம் நமோ தஸ் अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सव्वन्युतो सम्मा सम्बुद्धस्स श्रद्धा बुद्धि संपन्न कार्मिक पिंगवादी उपवागेम श्री सद्धर्मश्रवणे करगिन मे गोरतर भयानक ससरिंग इतरवेंटोणी किल यमताक सत्पुरुष मनसक दरागिन सकल लोकवासी सियलूम लोकतलयानी यमताक सत्पुरुषेक इन्नवनं ए सियलूम दिनाट आराधना करन्न पेमिल्ला सद्धर्मश्रवणे करला धर्मावेशमे लबागिन वहा वहाम पिरी निवेन्न किन अर्थेन ए अर्थे हिते दरागिन मम देवता आराधनाव करन मोहतेदी ओब सियलू दिनाम इति सिदिन आराधना करन सियलू दिनाटम पेमिल्ला धर्मश्रवणेन लबेगे उत्तरीतर अरहत मार्ग फलेम साक्षात करगिन समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सकमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता හොඳයි පින්වත්නි මොහොතකට සිහිපත් කරන්න ආවා වූ දීර්ඝ අනුරාග සංසාර ගමන තුල බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නම් තපරිමාණ ප්‍රමාණයක් අපේ ජීවිතයට හමු වෙන්න ඇති දැස් මාණයට පැමිණෙන්න ඇති සද්ධර්ම දේශනාව පවත්වන්න ඇති නමුත් නොදන්න කම නිසා අඳබාල කම නිසා මෝඩ අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර හිසේ බමුණවා ගැනීම විපාක වාරය නිසා ඒ උත්තමයන් වහන්සේලා කෙරෙහි චිත්ත මාත්‍රයකින්ද හෝ බින්දු මාත්‍රිය වරදක් අඩුපාඩුවක් හිංගියක් හිංසාවක් අඩන්තේටම උපවාදයක් අපවාදයක් වෙලා තිබෙනවා නම් වෙන්ටද වෙනවා නම් උනා නම් ඒ සියලුම වරදවලට සියලුම මහ උත්තමයන් වහන්සේලා අපගෙහි පතල මහා අනුකම්පාවෙන්ම මහා කල්යාණ මිත්‍රත්වයෙන්ම ඒ සියලුම වරදවලට දස දහස්වර කෝටි ලක්ෂවර කමා කර සිට සේක්වා කියන අර්ථයෙන් සියලු දෙනාම මොහොතක් හිතින් අදිෂ්ඨාන කරලා කමාවල් සිටින්න හොඳයි පින්වත්නි අති උත්තරීතර ආශිර්වාදයේ හැමුවේ සද්ධර්ම දේශනාවකින් සද්ධර්ම ශ්‍රවණයකින් ලැබෙ හැකි පරම උත්කෘෂ්ඨ ගම්භීර ප්‍රතිලාභය රහත් මාර්ගඵලයේ සාක්ෂාත් කරගෙන උත්තරීතර නිර්වාණයෙන් පිරිණි වියම් එවෙන් කළ හැකි සියලුම ප්‍රඥාව වීරිය සසමාධිය කියනා වූ සියලුම පංච බලයන් තීව්‍ර කර ගන්නවා වහවහම පිරිණි වෙනවා කියන අර්ථයේ ධර්මයේ හිතේ දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වලා නමස්කාර පාඨය තෙවරක් සජ්ජනා කරන් ශික්ෂාපද සමාදන් කිරීම සඳහා बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि
සංගම් සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා ධට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිංගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 හොඳයි විවන්දි මේ මොහොතේ ශික්ෂාපද සමාදන් කිරීමමින් හමාර වෙනවා විනතරුව මේ ශාසනය මතක් කරන දූතාංග කෙනෙකුට සමාදන් කිරීමටයි සූදානම් වෙන්නේ ඒකාසනිකාංගය සහ පත්තපින්නිකාංගය කියන දූතාංග දෙක තමයි උවැසි උවැසියන් විදිහට ඔබ සිදුරාන සමාදන් කරන්න මේ ශාසනය අවස්ථාව ලැබෙන්නේ ඒකාසනිකාංගය කියන එකේ සරල අර්ථය තමයි විවිධ ආසන මත ඉඳගෙන වැළඳීම් කරන ඒ කටයුත්තෙන් නික්මෙනවා ඒ කටයුත්ත පිළිගෙව කරනවා එකම ආසනයක් අදිශ්‍රාණ කරලා ඒ ආසනයම ඒ පිණ්ඩපාතයේ වළඳනවා කියන අර්ථයෙන් තමයි ඒකාසනිකාංගයේ සමාදන් වෙන්නේ. ඒ වගේම පත්තපිණ්ඩිකාංගයේ අර්ථය ගත්තාම විවිධාකාරයේ භාජන ප්‍රයෝජනට ගනිමින් එක එක විදිහට භාජන වල අනුභව කරන ඒ පුරුද්ද මදකට අතෑරලා බ්‍රහ්මචර්යාව පූර්ණ කර ගැනීම පිණිස එක භාජනයක් අදිෂ්ඨාන කරලා ඒ භාජනයේම අද දානේ වළඳනවා කියන අර්ථයෙන් තමයි පත්තපිණ්ඩිකාංගයේ සමාදන් වෙන්නේ. ඒ නිසා මේ දූතාංග වල ඉතාම ගැඹුරු ගැඹීර අර්ථ තියෙනවා. මිසුද්ධි මාර්ගය ආදී වශයෙන් පරිශීලනය කළ තිරුණන් අර්ථය හම්බෙලා තියෙන පුළුවන්. ඒකසේ වෙතත් මේ අර්ථයේ ධර්මයේ හිතේ දරාගෙන ශික්ෂාපද රකින්න යම්සේ අදිශ්‍රාණයක් ගත්තද වීරයක් දරුවද ප්‍රඥාවක් වඩන්න ඕනේ කියලා හිතුවද ඒ සියලුම වීරය සමාධි ප්‍රඥා ආදී සියලුම පංච බලයන් නගාගත යුතුමයි දූතාංග සමාදන් වෙලා දූතාංග රකින්න කොටත් ඒ අර්ථයේ ධර්මයේ හිතේ දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වන්න දූතාංග සමාදන් කිරීම සඳහා නානාසන භෝජනං පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි
दुतेक भाजनं पटिक्के पामि पत्त पिंडिकंगं समादियामि तिसरनेन सद्दिं गहट्ट दस सीलं गम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत। උදාපින්වන්දී මේ මහා අවස්ථාව ලැබිච්ච මොහොත තථාගතයන් වහන්සේලාගේ අනන්ත පරිමාණ ගුණස්කන්ධ හිදී දරාගන්න ඒ අති උත්තරීතර මහා උත්තමයන් වහන්සේලා මහා කාලයක් වෙර වීර්ය නගලා මේ ලෝකයට ජනිත කළා වූ ඒ 84000ක උත්තරීතර නිර්මල සුවිසුද්ධ ශ්‍රී සද්ධර්මය අනන්ත පරිමාණ ගුණයේ සිහිපත් කරගන්න ඒ අති උත්තරීතර ධර්මය හිතේ දරාගෙන ඒ ධර්මයේ පිළිපන්නා වූ ධර්මයේ හික්මෙන්නා වූ මාර්ගඵල පූර්ණේ කරගත්තා වූ පූර්ණේ කරමින් ඒ වීර්ය වඩවන්නා වූ සියලුම මහා සංඝරත්නේ अति उत्तरीतर उत्कृष्ट वो गुणे सिहिपत् करगिन ए सियलोम तुनुवन महंसेला मे करन्ना वो वंदनाव एकांतेन्म पिलिगिन वदारंडूणे किन अर्थे हिते दरागिन ए अति उत्तरीतर तुनुणे यमता गुणयक धर्मयक अर्थयक तिबेनवनम ए सियलोम अर्थ धर्म अपे हितर तुला गजबेवा अपे हितर तुला දරන්න හැකියාව ලැබෙත්වා කියන දැඩි අදිෂ්ඨාන හිතේ දරාගෙන ඒ අමෘත මහ නිර්වාණ ධාතුම සාක්ෂාත් වේ පිණිස සියලුම කටයුතු සිදු කර ගන්නවා කියන අර්ථයෙන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න තුනුරුවන් වන්දනා කර ගැනීම සඳහා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् इति पि सो भगवारहं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्मसारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति स्वाक्कातो भगवता धम्मो संदिट्टिको अकालिको एहि पस्सिको उपनयिको पच्चत्तं वेदितम्बो विञ्ञोहीति सुपटिपन्नो भगवतो सावक संगो उजुपटे पन्नो भगवतो सावक संगो न्याय पटि पन्नो भगवतो सावक संगो सामीचि पटि पन्नो भगवतो सावक संगो यदिधं चत्तारे पुरिस युगानि हट्ट पुरिस पुग्गला एस भगवतो सावक संगो आहुनेयो दक्किनेयो अंजलि करनेयो अनुत्तरं पुण्यं कित्तं लोकसंसाति कायेन वाचा चित्तेन अमादेन मया कथं अच्युयं कं मे भन्ते गोरिपञ्ञ तथागत कायेन वाचा चित्तेन पमादेन मया कथं कम मेधं संदिट्टिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कथं अच्युयं कम मे संघ सुपाटिपन्न अनुत्तर नत्ति मे शरणं अन्यं बुद्धो मे शरणं वरं नत्ति मे शरणं अन्यं धम्मो मे शरणं वरं नत्ति मे शरणं अन्यं संघो मे शरणं वरं नत्ति मे शरणं अन्यं निब्बानं परमं सुखं ते साधु साधु साधु। उत्कृष्ट मट्ट में अति उत्तरीतर शीलास्कंधयक् समाधान करवन्न यतुने एनिसा सिलुदराम
ඉතාම කල්පනාවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නවා මේ සීලය හික්මිනවා කියන අර්ථය ධර්මයේ හිතේ දැඩි වදිෂ්ඨාන කළ යුතුයි මක්නිසාදයක් තථාගතයන් වහන්සේලා පෙන්වන අර්ථ ධර්ම අනුව උන්වහන්සේලා මතක් කරන්නේ සීලයක හික්මෙමින් සීලයක් රැකෙන මට්ටමට සාසනයක් හොයන කෙනාට තමයි සීලයක් පිළිහිටපු දවසට ඒකාන්තව සතුටු හිතෙන්නේ මං මේක රකිමින් හෝ මේ සාසනය හෙව්වා නේද කියන කාරණා ඒ නිසා අපි මානේ ප්‍රඥාවන්තව හැමදාම අගය කළේ බලෙන් හරි මේ ලෝක සාසනය තුල සත්පුරුෂයෝ ගරහන් නැත්නම් ප්‍රසංසාමුකෙන් දේශනා කරනවා නම් මේක කළොත් යහපතක් වෙනවා කියන එක බෑ බෑ කියමින් හෝ අඬාඬා හෝ ඒක රකින්නවා නම් ඒකාන්තව සත්පුරුෂයෝ පසල දරනවා නිසා මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච අති උත්තරීතර සත්පුරුෂයා තමයි මෙහා පැත්තේ වැඩ ඉන්න මහා උත්මය. උන්වහන්සේගේ ඒ પરම්පරාවෙන් පැවතා වූ මහා සංඝරත්නය අද ලෝක ධාතුවේ වැඩ වාසය කරනවා. ඒ සියලුම මහා උත්මයන් වහන්සේලා ප්‍රශංසා මුකෙන්ම ඊටාම ප්‍රශංසාවෙන් ඕනෑම වෙලාවක අගය කරන කටයුතු තමයි බෑ බෑ කියමින් හෝ සත්ව ඝාතනින් මිදෙනවා නම් ප්‍රාණඝාතයෙන් මිදිලා අදත්තාදානෙන් මිදිලා කාම මිත්‍යාචාරයෙන් මිදිලා ඊටත් එහා ගිය Brahmacharya පූර්ණ කරනවා නම් ආදි වශයෙන් පංචශීලයෙන් එහා ගිය අෂ්ටාංග පොසීලේ වේවා නවාංග පොසීලේ වේවා ඊටත් එහා ගිලා සමාදන් කරවන්න දෙච්ච ඒ අති උත්කෘෂ්ඨ දස සීලේ වේවා ඒ සියලුම තැන්වල සියලුම මහ උතුමන් වහන්සේලා පසසන අති උත්තරීතර අර්ථයක් මේ සමාදන් කළේ ඒසා අපි මන්දී ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ගේ ගුණයේ සිහිපත් කරගන්න ඒ උත්තමයෝ නිරන්තරයෙන්ම රකින සීලයක් මේ ඔබ සමාදන් වුණේ ඒ නිසා ඒ ඇත්තන්ට අගෞරවයක් නෙවෙන්න තමන්ගේ සීලය රැක ගැනීම තමන්ට බාර යුතුකමක් කියන එක මම මුලින් මතක් කරනවා ඒ අර්ථය ධර්මයේ හිතේ දරාගෙන සිල් ටික රකිමින් සිල් ටික රැකෙන්න ඕන කටයුත්ත කරගන්න කියන එකයි මුලින් මතක් කරන්න තියෙන්නේ ඒ වෙනුවෙන් පිටවදී ඔබ හිතනවට වඩා හැමදාම මතක් කරන වගේ ඉතාම තීව්‍ර ප්‍රඥාවක් තිබිය යුතුමයි අවුරුදු 7 චූටි දරුවෙක්ට මේ ශාසනය අවබෝධ වෙන්න මූලිකම හේතුව තමයි ඒ ඇත්තන්ට මේ ලෝක සම්මතයේ තියෙන අනං මනං වැඩක් නැති කුණු ගොඩවල් තාම හිත රාපු නැති එක මූලික ස්වභාවයේ ඇතු ඉන්නේ ඒ ඇත්තන්ගේ හිත අපිට වඩා හුඟක් පිරිසිදු වැඩි පිරිසිදුයි කිව්වේ නිවන් දකින පිරිසිදුකම නෙමෙයි සාමාන්‍ය පුතජනෙට වඩා චූටි දරුවෙක්ගේ හිත සාමාන්‍ය පිරිසිදු වැඩි ඒ නිසා අපි මානි අපේ මනස මේ වෙනකොට බොහෝ කොට දූෂණය වෙලා තියෙන පුළුවන් සරලවම මෙතන දින චූටි දෙයක් එහෙම වුණා නම් ඒ ප්‍රමාණවත් වෙනවා ඉස්සරහට ගෙන බණ ටික නොහා අරගෙන කල්පනා කරමින් ඉන්න. ඒ මට්ටමට අපේ දූෂණය වීම වැඩි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න හිත දූෂණය වුණොත් හිත වික්ෂිප්ත වුණොත් හිත එහෙම යන්න ගියොත් ඒ කාන්තේම කියන ධර්මයේ වැටෙන එකක් නැහැ. ඒක මම මුලින්ම කියනවා කියන ධර්මයේ වැටෙන එකක් නැහැ. එකම රාජකාරිය ඔබ සිල්ලානම් කරන්න තියෙන්නේ සරලවම හිත රැක ගන්න එක. හිත රැක ගන්න හිත රැකෙන දවසක් එයි හිත රැක ගැනීම කියන එකම කාරණාව කරන්න පින්වන්නේ හිත නිසාම තමයි වචනය දුර්වචී වෙන්නේ හිත නිසාම තමයි මනස ආයි දූෂණය වෙන්නේ හිත නිසාමයි ආයි කයත් දූෂණය වෙන්නේ ඒ නිසා හිතම මුල් වෙලා හිතම දූෂණය කරලා වචනත් දූෂණය කරලා කයත් දූෂණය කරන ඊටාව මනස්කාන්ත හිතක් තමයි අපිට තියෙන්නේ ඒ නිසා ඔය ලස්සන හිතේ අවලස්සනකම අපිට බොහෝ කොට දැන්නලා නැහැ අපි ඉන්නේ ඒක නිසා හුඟා ඒ නිසා මේ හිතම තමයි යම් කෙනෙක්ව මේ ශාසනයේ ඊතර කරාණම් කරන්න ඉන්න කල්යාණ මිත්‍රයත් ඒ වගේම මේ ශාසනයේ අතරමං කරාණම් අතරමං කරන්න ඉන්න පරම අසත්පුරුෂයත් මේක තමයි ඒ නිසා යාප්පුවෙන් ඔළුවත ගාලා තියාගන්න වටන කෙනෙක් ඒ නිසා හැමදෙස්සම හොඳ න්‍යායාත්මක නියාමණයකින් හිටියොත් හිත සම්බන්ධව තමන්ට හිතෙනවා මේක හිතෙන්න කලින්ම නවත්ත ගන්න පුළුවන් විදියක් එනිසා අපි ගනි හොඳ අවධානෙන් තීව්‍ර ප්‍රඥාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක කළොත් ඒ කාන්තෙම ඒක වැටහෙනවා කියලා මම හැපෙන්නම්. එහෙම නොවුනොත් කොහොමද මේක තේරෙන්නේ කියලා මම හැපෙන්නම්. මොකද සාරි මේ ඔබ හිතන මට්ටමේ දෙයක් නෙමෙයි කියන එක මම මුලින් මතක් කරේ. මොකද අපි හිතන් ඉන්නෝ නම් සාසනය කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා කියලා ඒක වෙන එකක් නෙමෙයි. සරලව කියන්නේ 100 දෙනෙක් බණ ඇහුවොත් 99ක්ම අහ ගන්නෝ විතරයි අවබෝධ වෙන්නේ. ඒකයි මේකේ පාඩුව. ඒක වෙන්නත් ඕන ධර්මතාවයක් තමයි. නැත්නම් මේ වන්දිය 20 අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ උත්මය බිහි කරන්න ඕනේ නැහැ වගේ න්‍යායක්. සියලු දරාඩම සාධාරණව තේරෙනවා නම්. ඒ නිසා කෙනා කෙනාට තියෙන ප්‍රශ්නයි මේකේ බල. දේශනාවක් තුල දේශනාව තීව්‍ර කරන්න පුළුවන් වෙන පිවන්දි කෙනා කෙනා අහන ප්‍රශ්න නිසා. ඉස්සරහා ඉන්න මනුස්සගේ හිත ගියවන්න පුළුවන් උත්මයක් වැඩ හිටියා. උන්වහන්සේ අද නැහැ. ඒ නිසා අපි වන්දි සාමාන්‍ය දේශයන් වහන්සලා කොහොමද දක්ෂ නැහැ කෙනෙක්ගේ හිත බලලා දේශනා කරන්න. සහ ඒ අවබෝධය තෝරගන්න කවුරුත් දක්ෂ වෙන්නේ නැහැ තම තමන්ගේ හිතේ තියෙන. තම තමන්ම තමයි දන්නේ තම තමන්ට මොනවද තේරුනේ කියන එක. ඒ නිසා අපි මානි බය වූ කිසිම කාරණාවක් නැහැ මේකේ. ලැජ්ජාවට බයටපත් වෙන්න ඕනේ අකුසලයට. ලැජ්ජ බය තියෙන්න ඕනේ නැහැ කුසලයට. අපිට වෙලා තියෙන අනිත් පැත්ත. ලැජ්ජාව බය තියෙන අකුසලයට මෙලෝ ලැජ්ජාවක් බයක් නැහැ අකුසලයට. පාඩුවේ අපේ ජීවිතේ නිසා. ඒ නිසා ලැජ්ජාවකින් බයකින් තොරව ප්‍රශ්න අහන්න ලැබෙන හොඳම අවස්ථාව මේ. ඒ නිසා තියෙන ප්‍රශ්නේ අහන්න ඕනේ.
එහෙම නැතිහොත් මේ පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. ඒවට උත්තර හරි දෙන්න ඕනේ නැත්තම් මේකනි අපරාධි. සරලම ඔයගලට තේරෙයි හැමදාම නම් බණ අහනවා වෙච්ච දෙයක් නෑ කියන එක. අන්තිමට වෙන්න බිවන්දි බණ කියන එක වැඩි වෙන මට්ටමටම යනවා මේකේ. ඇයි හැමදාම බණ අහනවා 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 ඉවර යන්නේ නැහැ. තේරෙන දෙයක්කුත් නෑ කරන්න දෙයක් තේරෙන්නේත් නෑ. කලා කියලා තේරෙන්නේත් නෑ. කරන්න ඕනේ මොනවද කියලා දන්නේත් නෑ. නිකන් සරලවම හොඳයි සරලම මහා පිනක් නැගෙනවා. අපි ගන්නේ මේ සාසනේ පින කියන එක උත්කෘෂ්ට මට්ටමේ වර්ණනා කරන්න නෑ තදා දෙනවා සර. දන්නවනේ. වේලාම බ්‍රහ්මණයා දුන්න දානෙත් මතක් කළා උන්වහන්සේ මතක් කරේ. අසුරක් ගහනසනක් අනිත්‍ය හෝ අනිච්ච හෝ ওই සංඥාව වඩන්න මහා නීයක තමයි තථාගතයන් වහන්සේ වෙච්ච මට දෙන දානටත් වඩා මහත්ඵල මහණෙනි තමයි පින්කම්. උත්තරීතර කුසල ගංගාවයි තියෙන්නේ. පින්කම් නෙමෙයි. ඒ නිසා මුදල තේරුම් ගන්න අංගුත්තර නිකායේ මට මතක හිටියේ මේ සූත්‍රය තියෙන්නේ. කුසලය කියන එක අර්ථ දක්වනවා. කෝසානි විචය්‍ය කේවලානි දිබ්බං මානුසකංච බ්‍රහ්මකෝසං සකලවිද කර්මකෝස මූලබන්ධනා කුසලෝතාදි පෞච්ඡතෝ තදත්තා. ඔය අර්ථය තමයි කුසලය කියන එකේ ඩෙෆිනිෂන් එක. අර්ථ දක්වීම. ඔකේ කියන්නේ දිව්‍ය කෝස බ්‍රහ්ම කෝස සකලවිද කර්ම කෝස මේ තුල්ලෝක ධාතුවේ යම්තරක දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස කියන යම්තාක් ගැබකට බහින්න මුල් වෙච්ච කාරණා හේතු තියෙනවා නම් හේතු ප්‍රත්‍යයන් තියෙනවා නම් මහන්නි යම් කෙනෙක් ප්‍රඥාවන්තව ඔය හේතු කාරණා විහෙත විද්වංශනය කරන්න කටයුතු කරනවද අසුරක් ගහන සනක් හරි ඒක තමයි කුසලය. කියන්නේ ඔය නොකිය මොකද්ද කිව්වේ බුදුන් වහන්සේ අම්මා තාත්තව මරන්න කියලා කියන්නේ අමදාත මරණ කියලා කිව්වේ ගැබකට බහින්න තාත්ත උපකාරී ගැබක් තියාගන්න අම්ම උපකාරී. ඔය දෙන්න නැත්තම් මේ ශාසනේ ජාතිය කෙනෙක් වෙන්නේ නැහැ. ජාතියට මුල තණ්හාව. තණ්හාවට මුල අවිද්‍යාව. ඒ නිසා පින්වනි තණ්හාව කියන අම්මගේ බෙල්ල කොච්චර කැපුවත් වැඩක් නැහැ. අවිද්‍යාව කියන තාත්ත තාම මේකේ රජ කරගෙන ඉන්නවා. ඒක කරන එකත් ලේසියි තමයි. ගැබ තියෙන්නේ අම්මගේ කුසේ. ඒ නිසා අම්මගේ බෙල්ල කැපුණාම මේක හරි කියලාමයි තේරෙන්නේ. ඔයගොල්ලෝ අමතක කරන්න එපා. අම්මව පෝෂණය කරන්න සියලුම දේවල් පරිපණම් නඩත්තු කරන එකව. තාත්ත තාත්ත ගෙදරකට ගියාම අම්මලා නිකුවක් ඉන්නේ තාත්තා හොයන්නේ නැහැ ඒ නිසා මරණ උනම් මරණ ගුවක් කඩේ දෙන්නේ මොකද අම්මා නමුත් හොඳට තේරුම් ගන්න රස්සාව ඉන්නේ තාත්තා කියන එක තාත්තා හොයාගෙන ගිහලා මරණව මිසක් අම්මව මරලා වැඩක් නැහැ බින්වන්දි අවිද්‍යාව දුරු කරපු තැන බින්වන්දි ඒකාන්තෙම තෘෂ්ණාවට ඉන්න බැරි වෙනවා මේක එයා ශනික එහෙම නිරෝධ වෙලා යනවා ඒකයි මේකේ තැන ඒ නිසා බින්වන්දි හොඳ අවධානයෙන් මේ කියන මූල න්‍යාය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කෙනා කෙනාට මේකේ ප්‍රශ්නේ එන්න ඕනේ ඒක මම නම් හොඳටම දන්නවා මේකේ ප්‍රශ්නේ එන්න ඕනේ ප්‍රශ්නේ නැත්තේ විදිහකින් විතරයි එකක් සම්පූර්ණයෙන් තේරෙන්නේ නැහැ අනිත් එක හොඳටම තේරෙලා බොහෝ දුරට වෙන්නේ ඔක්කොම ටික හොඳට තේරෙන එක තමයි කියලා අපි හිතන් ඉන්නවා ඒක නෙමෙයි දැන් අපිට හුඟක් වෙලාට තේරෙන්නේ නැතුව යන්නේ මේක ඒකයි නොතේරෙන කම තමයි මේකේ යතුරු මේක මට තේරෙන්නේ නැහැ නේ කියලා අහන එක තමයි හොඳ මට නම් මේ ටික තේරෙනවා ඔබ හන්සර මොනවද දන්නේ නැහැ තේරෙන්නේ ඒක තේරුමක් නැහැ මේ තේනවාද අපේ දෙපාර්ශවයේ තියෙන අඩුපාඩු අපිම හොයා ගන්නවා මිසක් නැතු හොයන්න දෙන්න කෙනෙක් නැහැ මේක. ඒකයි දැන්. එයිසා අපි ගන්නේ හොඳට තේරුම් ගන්න. ඔය අර්ථය ධර්මයේ දරන්න. මෙතන මම එක්තරා රමණීය කතාවක් මතක් කරන්නම්. මේ ශාසනයේ සාමාන්‍ය මිනිසෙකුට පවා හිත පහදවාගෙන සාදුකාරයක් දීම්පවා වටිනවා කියන අර්ථයක්. ප්‍රති තූප වංශය ආදී බෙහෙර විහාර සම්බන්ධ කර්මාන්තය සම්බන්ධ ලියවිච්ච පුස්තක රත්න දිනවා. මහා වංශය ආදී පෙළපොත් අතර. ඔකේක අර්ථයක් මතක් කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආගමණය වුණාට පස්සේ මිස්සක බවුට වැඩලා දේවානම්පියස මහරහතුමාව දමණය වෙලා මේ ලෝක ධාතුව තුල ලංකාද්වීපය සද්ධර්ම දීපයක් වුණාට පස්සේ දේවානම්පියස මහරහතුමා තිසරණයේ සමාදන් වෙච්ච මහා උපාසකතුමෙක් වුණා. මරමර හිටියේ සත්තු. ඒකත් විනෝදෙට. කණ්ඩුණ ඉදේසා නෙමෙයි. එච්චරට වික්ෂිප්ත වෙලා දූෂ්‍ය වෙලා තිබ්බ මනසක් ආයි සතෙක් නොමරනවා කියන මට්ටමට ආවා. ඒ මහා උත්තම කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය නිසා. පියදී දවසක් දේවානම්පියස මහරහතුමාගේ ස්වභාවය තමයි මිහිඳු මහරහතන් වහන්සේ හැමදාම බලන් යනවා. මොකද කල්යාණ මිත්‍රෙක් දැන් මේ තමන්ව නගාසිරූප කෙනා සමස්ත ලංකාද්වීපයේම ඒකාලෝක කරපු මහ උත්තමයා. එයාද ඔබ දන්නවද දන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ පෙළදහම අටුවා ටීකා ආදී මතක් කරන්නේ උන්වහන්සේ තමන්ගේ පිය රජතුමාවවත් බලන ඉන්දියාවට ගිහිල්ලා නැහැ. හැමදාම පිරිනම් පානකම මෙහි ඉඳලා තියෙනවා. මොකද සා නෙමෙයි. මේ අර්ථයේ ධර්මය මේ ලංකාද්වීපයේ පත්තියන් වෙනවා කියලා දන්නේ සා. ඒකයි ඒතන. කෙසේ වෙතත් එක්තරා දවසක දෑසවන් මල් වට්ටියක් අරගෙන දේවානම්පියස් මහරහතුමා එනවා සංඝයාට පූජා කරන්න. පෙරදී එදා මිහිඳු මහරහතන් වහන්සේ මහා වෘක්ෂයක් මුල පළ සමෝතින් වැඩ වාසය කරනවා ඈතින්ම රතුමා එනවා දැකලා උන්වහන්සේ ඒ සමෝතින් නැගිටලා රතුමාට කියනවා ස්වාමීනි මෙහෙට එන්න කියලා. රතුමත් නමස්කාර පූර්වකව ඇවිල්ලා මල් වට්ටිය පැත්තකින් තියලා ස්වාමිනාසර වඳිනවා. වැඳහම කිව්වානි පිළිසඳර කතාව කරනවා කොහොමද රතුමනි මේ කාලේ කොහොමද කටයුතු ධර්මයේ මෙනෙහි කරනවාද ආදි වශයෙන් අහලා. ඊට පස්සේ අහනවා මිහිඳු මහරහතන් වහන්සේ රතුමනි ඇයි මේ දෑසවන් මල් වට්ටිය ගෙනාවේ? ඊට පස්සේ කියනවා ස්වාමීනි පූජා කරන්නයි ගෙනා සතාවදන් වහන්සේගේ ගුණේ මට යන්තම් හරි තේරුනේ බෝවහන්සේලා නිසා.
එනිසා සංඝරත්නයට මේක පූජාවක් කරලා දරන්න කියලා. බලන්න මේ මොහොත මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරනවා රතුමනි ඔක අපිට පූජා කරන්න එපා. ඔය මල් ටික මේ මම වාඩි වෙලා ඉන්න ඔබතුමා වාඩි වෙලා ඉන්න මේ පොළවේ හිඳ. රතුමා පිළිගත්තා. මොකද කියන එක බොරුවක් වෙන්න බෑ, වංචාවක් වෙන්න බෑ. මහා උත්තමයේ කිව්ව නිසා. පියවනි මේ දෑසමන් මල් ටික අරගෙන පොළවේ ඉහිනකොට මතක් කරනවා මේ පුස්තක වහන්සේ තුල තියෙන අන්තර්ගතයේ පොළොව මහීකාන්තාවට දරන්න බැරි වුණා කියලා. පොළොව මහීකාන්තාව දෙතරන්න ගත්තා. මේ දෑසමන් මල් ටික බිමට වැටෙනවා. රජතුමා බය වුණා, මම මොකක් හරි වැරද්දක් කළාද කියලා. මේ රජතුමා ඉක්මනට ඇවිල්ලා ළඟට කිට්ටු වෙලා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව නිසා මම මේක කළේ. මගේ හිසේ බිඳු මාත්‍රයක අකුසලයක් තිබ්බේ නැහැ. ඔබ වහන්සේට යම්සේ පූජාවක් කරන්න ආවද ඒ විදිහටම ශ්‍රද්ධාවෙන් මම මේ පොළොවට මල් ටික ඉස්සේ. ස්වාමීනි මට කියන්න ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා. පියවන් එදා මිහිඳු මහ රහතන් වහන්සේ මතක් කරනවා රතුමනි බිය වෙන්න කාරණාවක් නෙමෙයි. ඔය පෙර නිමිත්තක් පහළුනේ. මහරතුමනි මේ භූමි තලය තුල රුවන්වැලි සෑ හාමුදුරුවගෙන මහා චෛත්‍ය රාජන් වහන්සේ ඉදි වෙන්න නියමිතයි. ඒ නිසායි පොළොවට දරන්න බැරි වෙච්ච මේ ගුණයක් තේරුනේ. පියවන් සාදුකාර දිලා දේවානම්පියතිස්ස මහරතුමා කියනවා ස්වාමීනි මට කලින් කිව්වේ නැත්තේ ඇයි? මං අදම පටන් ගන්නම් චෛත්‍ය බඳින්න. ඒ මොහොත මිහිඳු මහ රහතන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ කලබල වෙන්න එපා. ඔබ වහන්සේගේ පාරමිතාව නෙමෙයි ඒක. ඔබ වහන්සේටම දාව අනාගතයේ මුණුපුරෙක් පහළ වෙනවා දුටුගැමුණු මහරජතුමාගේ නමේ. දුටුගැමුණු රජතුමා මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඒ චෛත්‍ය කරාවේ. ඒ නිසා රජතුමනි හිත පහදවාගෙන මේ පුණ්‍ය කර්මයට සහ සම්බන්ධ වෙන්න ඔබතුමා සිත පහදවා ගන්න කියලා ආරාධනා කළා. ඊපස් මේ මොහොත මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමා මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔබ කියන්න දෙයක් නෙමෙයි. මගේ ලේයින් උපන් පරම්පරාවේ පුතෙක් නම් මේක හදන්නේ. මං කලහ හා සමානයි. ස්වාමීනි සාදු 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 මම කලහ හා සමානයි. ඒ නිසා මගෙන් මියුතු කාරණාව ගැන කියලා මතක් කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මතක් කරනවා දේවානම්පියතිස්ස මහ රහතුමනි ඔබ සෙල් ලිපියක් පිටවන්න අනාගතයේ පහළන ගැමුණු කුමාරයාට කියවන්න. මෙහෙම දෙයක් මිහිඳු මහ රහතන් වහන්සේ මතක් කළා. එදා දෑසමන් මල් ලියලා මේ භූමිය රුවන්වැලි සෑ හාමුදුරන් ගොඩනගන්න කැප කරලායි තියෙන්නේ. ඒ නිසා මේක බඳවන්න කියලා. ඊගොඩ මේ කතාව ඉතාම රමණීය කතාවක්, ඉතාම දීර්ඝව දිවෙනවක. ඔතන මතක් කරනවා රුවන්වැලි සෑ හාමුදුරු අද වැඩවාසය කරන පල්ලෙහා පොළොව මට්ටම රියන් 7කට හාරලා තියෙනවා. ඔය රියන් 7 තුල සාමාන්‍ය ගඩොල් කැට මට්ටමට වඩා එහා ගිය. අපිට හිතන්න බැරි මට්ටමේ ගඩොල් කැට 9 කෝටියක අත්තිවාරමකට ඔය තුබෝ මේ ධාතුන් වහන්සේ වැඩි. මොකක්දන්සා නෙමෙයි. අවුරුදු 5000ක් යනතාක් ද්‍රෝණයක් පමණ මහරහතුන් වහන්සේලා ප්‍රදාන මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද නිදන්ගත වෙච්ච සරත්තා ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. ඒ නිසා හොල්ලන්න බැරි වෙන්න හදපු මහා චෛත්‍යය. ඒ නිසා අපි හඳින් එදා ඔය චෛත්‍ය බඳින්න නිමිත් තරම් දුන්නේ දෑසමන් වල වට්ටිය. එදා ඒ කරපු සාදුකාරය නිසා අපි වන්දි. අද වෙනකොට ඒ සියලු මහරජතුමාලා නිවිලා ගිහලා ඉවරයි. කෙනෙක් උඩින් බැලුවා නම් ගඩොල් කැට බැඳලා තියෙන මේ නිකන් ගඩොල් වැලි සිමෙන්ති වලින් බැඳපු දේවල් වලට මෙච්චර සාදුකාර තියන්න ඕනද කියලා හිතන්න පුළුවන්. අපි වන්දි දන්න ටික තමයි. ගඩොල් වැලි සිමෙන්ති ගල් වල නෙමෙයි මේ උත්තරීතර ගුණය තියෙන්නේ. එච්චර මහා චෛත්‍ය බඳින්න හේතුව ඇයි කියලා හොයන්නේ සත්පුරුෂයෝ. මේ බැඳලා තියෙනක අපරාධ කිනෝ නෙමෙයි. මෙච්චර කුඩයි වියදම් කරන්නේ. මිනිසුන්ට කන්න බොන දේ දෙන්න කියන්න පුළුවන් ඕනගේ. පියානි ඕක නෙමෙයි සතුටුචෝ හොයන එක. මෙච්චර දෙයක් කරන්නේ ඇයි කියලා හොයන්නේ. හැමදෙසෙම ඵලයේද හොයන්නේ හේතුවද හොයන්නේ? සතුටුචෝ හොයන්නේ හේතුව. ඇයි මෙහෙම කළේ කියලා හොයන්නේ. හොයනකොට හම්බෙනවා මේ දා ගැබත් උස මදි හරිනා. දිව්‍ය ලෝකේ ගානට ගැහුවත් තථාගතයන් වහන්සේගේ ගුණයට හදන්න චෛත්‍ය මේ ලෝකේ නැහැ. ඒ නිසා සාමාන්‍ය අමුද්‍රව්‍ය වලින් හදන්න බැරි චෛත්‍ය සියලු දනාම හිතේ ගොඩනගා ගන්න ඕනි කියලා සතුටුචෝ අදිශාන කරනවා. ඒකයි අර්ථය. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න රුවන්වැලි සෑ හාමුදුරු අදරත් අනුරාධපුරේ විරාජමාන වැඩවාසය කරන තව අවුරුදු 2500 ගානකට ආසන්න වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය මේ ලෝකේ ඉන්න කාක්කෙක් උඩින් පියාඹුවත් උන්වහන්සේගෙන් විහිදෙන සුදු බුදු රස ධාරාව දැක්කනම් ඒ මොහොතේ පවා හිත නිමෙනවා. ඒ මොහොතේ මලත් සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ මට්ටමින් දරුණු අති උත්කෘෂ්ඨ පිනක් නගන්න පුළුවන් තැන් මේ තියෙන්නේ. භෞතිකව භෞතික ස්ථානවල බලය මෙහෙම නම් ඔය භෞතිකේ නිර්මාණය කරන්න ඒ ඇත්තන්ගේ තුල තිබ ආධ්‍යාත්මික ගුණ වගාවට මූලික වෙච්ච ධර්ම න්‍යාය කොච්චර දරුණුද කියලා දරන්න. ඒකයි මේකේ තැන. හොඳට තේරුවා නිකන් හිටියා කියලා හදුව නෙමෙයි. ධර්මයට පැහැදිලා ධර්මාව බෝධයෙන් කරු නිර්මාණය. ඒ නිසා අපි ගනි ධර්මයයි මුල මේකේ. ධර්මය මුල් කළොත් මම මතක කළා වගේ අසුරක් ගහනසන ප්‍රමාණවත් නිවෙන්න පුළුවන්. ඒක මේකේ තැන. ඒ නිසා මම ওই කතාව මතක් කළේ මූලිකව හොඳට අර්ථයක් දරන්න පිගානි තමන්ට ලැබෙන හැම අවස්ථාවෙදිම පිනක් කුසලයක් නගන්න පුළුවන් නම් ඒක සාදුකාරයක් වෙන්න පුළුවන්. හිතෙන් සාදුකාරයක් වෙන්න පුළුවන්. ඇස් දෙක වහගෙන මෙනෙහි කිරීමක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට එහා ගිහිල්ලා තමන්ට වියදම් පියපැදම් කළ කරන්න පුළුවන් නම් ඊටම වටිනවා.
නමුත් එහෙම හැමෝටම කියාවකෙ නෑනේ ඒ නිසා අපි හැමෝටම ලැබිච්ච මනසක් තියෙනවනේ ඇස කන්නාසිය දිවසරි අතපයක් තියෙනවනේ ඕවා නිකන් තියන්න එපා පින නගන්න දින හොඳම තැන් මේ තියෙන්නේ පංචස්කන්ධය ශරීරය සාදුකාරයක් දෙන්න බැරි ගමන් නෑනේ සරල පුළුවන් නමුත් සාදුකාරයක්වත් නොදී ඉන්නේ අපි ඇයි අපිට දෙන්නේ ධර්ම අවබෝධය ලැබුවට පස්සේ ඕවා ඉතින් ඕනේ නෑනේ ඒ ටික දන්න ටික තමයි පිනවත් රහතුන් වහන්සේලා පවත තථාගතයන් වහන්සේලා ඉදිරියේ චූටි දරුවෝගේ කී කරුවේයි ගුණේ දන්නවා උන්වහන්සේලා සේකත් නෙමෙයි උන්වහන්සේලා අසේකයි ශ්‍රද්ධාවකුත් නෑ අශද්ධහ ඒත් ලෞකික බුදුදෙනන්ට වඩා උත්කෘෂ්ඨ ශ්‍රද්ධාවක් වෙනවා ඇයි දන්නවා ගුණේ ඒකයි මේකේ තැන පිනවත් ඒ නිසා අපි වන්දි තථාගතයන් වහන්සේලාගේ પરම්පරාවෙන් ආපු අපිට අපේ දින ප්‍රඥාවත් එක්ක ගලප ගන්නවත් බැරි මට්ටමේ අති උත්තරීතර ප්‍රඥාවත් දෙන රහතුන් වහන්සේලා පවවා දාන සීල භාවනා පත්තිපත් අනුමෝදනා ආදී ඔය දස පුණ්‍ය ක්‍රියා දස කුසල ක්‍රියා අගය කරනවා නම් සාමාන්‍ය මිනිස්සු කියුවා කියලා පින් කරන්න එපා කියලා ගණන් ගති උද්දයන් නෙමෙයි කියන එකයි මම මතක් කරන්නේ පින් කුසල් කරන ගමන් මොකද කරන්න ඕනේ පින් කුසල් නොවන තැනට කටයුතු කරන්නයි ඕක නොවෙන්නේ කවුද සෝවනුනා රහත් වෙනවා ඒ නිසා රහත් මාර්ග වලේ පූර්ණ කරගෙන නිවන් දකින්න තාක්කේ උත්තමියෝ සේවය කරනවා සිත සේවය කරනවා පින කුසලයේ ආය නගන්න දෙයක් නැහැ නැగిලි ඉවරයි. නමුත් මේ වන්දි ඒ ආදර්ශයට හෝ එක් කරනවා. එයි මේ අඳ බාලයන්ට දහමක් අවබෝධ කරන එක පසකින් තැබේවා පිනක්වත් කරන්න තාම දන්නේ නැති නිසා. ඒකයි පාඩුව. ඒ නිසා හැම මොහොතෙම තුන්වන් කෙරෙහි තියෙන අති උත්තරීතර ඒ ශ්‍රේෂ්ඨ මනස තබා ගන්න, ගරුගුණ හිත කියන එක උත්තරීතරව තියාගන්න. ඒක තියාගත්තොත් කියන්නේ යම් මොහොතකද පාරේ බස්ස යනකොට හරි මිනිස්සෙක් ධර්මයක් කිව්වොත් වටහා ගන්න ශක්තිය දිනවා. නැත්තම් ඔක් කරන්න බෑ. නැත්තම් නිකන් අහගත්ත ගියා තමයි. ආවා ගියා කතාවක් වෙයි. එනිසා අද මේ වටපිටාව ඊට වඩා උත්කෘෂ්ඨ මට්ටමින් විවේකයි නිදහස් විවේක නිශ්චිතයි මං හිතනවා විරාග නිශ්චිතද කියලා මං හිතනවා ඕස්සක පරිණාමී වෙන්න පුළුවන් මේ කියන්නේ ඒව මං හිතනවා විතරයි මන් දන්නේ ඔයාලා පැත්තේ මොන වෙලාවක් තියෙනවා කියන්නේ ඒ නිසා ඒ අර්ථය තමතුලින් තමන්තුලින් දරන්න මේ වටපිටාව සම්බන්ධ අදහස් අපිට කරන්න දෙයක් නැහැ තව මොහොතකින් මෙතන ඔය පුටු ටික පෙරලම් මොකෙක් හරි වැටුනොත් කරන්න දෙයක් නැහැ මම නවත්තන්න බෑනේ ඔබට නවත්තන්නත් බෑනේ පුරවන ප්‍රාර්ථනා කරලා බලන්න මොනවත් වෙන්න එපා කියලා ඒ ප්‍රාර්ථනාව මෝඩයි අන්තිමට ඒක නෙමෙයි තර බිමන්නේ එක අදිෂ්ඨානයයි තියන්න උනේ මේකේ මොකක් වුණත් බණටි ගහනවා කියන එක. ඒකයි මේකේ තැන. බැලද? ඒ අර්ථයේ හිතේ දරන්න. ඒ නිසා හොඳ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න උනේ. ඒකයි මේකේ තැන. ඔබ නොදන්නවට ධර්ම දාහනේ උත්කෘෂ්ඨ දාහනයක් මේ වෙන්නේ. එතනින් හිත පිටවා ගන්න කියලා මම කියන්නේ. කොච්චර අමාරුණත්. සියලු අමාරුකම් ඉවරයි බිමන්නේ. අමාරුවක් දරන්නම් බෑ කියලා තිරිස දවසට. මයිලම් මලක් කරේ. සාරිපුත්ත හඳුරගෙන ඇවිල්ලා අහනවා බමුණේ. හාඳුරනේ මේ ඔබ වහන්සේලා ඉතින් විඳ විඳවීමක් නැහැ විඳින්න කෙනෙක් නැහැ විඳින්න දෙයක් හම්බෙන්නේ නැහැ ආදි වශයෙන් පණෝ පණෝ ඉන්නවා ඉතින් නිවන කියන්නේ විඳින තරක් නිවන කියලා දෙයකුත් ඔබ වහන්සේලාට විඳීමක් තියෙනවානේ සාරිපුත හඳුන මොකද්ද කියන්නේ ඔව් ඔව් තියෙනවා තියෙනවා මේ ලෝකේ තියෙන සියලු විඳීම් නැති තැන තියෙන විඳීම තමයි නිවන දැන් ඒ මතක් කරේ තව විඳීමක් තියෙනවා කියලා නෑ විඳින්නේ හරියටම ඔය අර්ථයටත් හරි උපමාවක් තමයි නන්ද කුමාරි උපමාව නන්ද කුමාරයාට තමන්ගේ සරණ මංගල්‍ය පවත්වන්න තිබෙත් රාජ අභිෂේකේ ලබන්න තිබෙත් ගෙට ගෙවීම තිබ්බත් එකම දවසේ බුදු පියන් වහන්සේ කලින් දවසේ වැඩියා වැඩලා පාත්‍රය දුන යම් ඉතින් නන්ද කුමාරයාගෙත් ගිහි කාලේ සහෝදරයා බෑ කියන්න බෑනේ ගියා ගිහිල්ලා මහාන වෙන්න කැමතිද පියාදී ඒත් බෑ කියන්න බෑ මොකද සහෝදරයා නිසා ඩොඩා බුදු පියන් වහන්සේ මේ ඉන්නේ බෑ කියන්න බෑ වුණාද මහානුවා මහානුවාට පස්සේ ගිහින් මතක් කරනවා පෙළදහම නන්ද කුමාරයා ඇහි අඳුන් පවා ගෑවා කියලා එච්චරට ලස්සනයි අඳුන් ගන්නවා කියන පිරිමි කෙනෙක් කොච්චර ලස්සන වෙන්නේ සාමාන්‍යයෙන්. එච්චරට ඊට ජනපද කල්යාණිය තමයි විවාහ කරන්න හිටියේ. කියන්නේ මතක් කරන අටුවාව ජනපද කල්යාණිය කියන්නේ යසෝදරා දේවීන් වහන්සේගේ ලස්සන කෙනෙක් නෙමෙයි. නමුත් ජනපද කල්යාණියව අමාවක පොයේ දවසේ කළුවර කාමරයක තිබ්බොත් යොදුන් 16ක් විතර රස්නේ විහිදෙනවා ඇඟේ. එච්චරට පිනක්. සරලව කියනකොට ජනපද කල්යාණිය කොහොමද? යසෝදරා දේවීන් වහන්සේ කොහොමද? මෙතන තිබ්බනම් හිමිල බෑ ඒ වගේදී. උන්වහන්සේම නම් බුදු පියන් වහන්සේ කොහොමද? ඒකයි මේකේ තැන. මෙයාද එච්චරට පුණ්‍ය ශක්තිය තිබුත්තම ඔය හිටියේ. මෙයාද නන්ද කුමාරයා නන්ද ස්වාමීන් වහන්සේ විතර මහාන වෙලා තථාගතයන් වහන්සේ බලනවා කරන භාවනාවක් නැහැ. ලස්සන වෙන්න විතරයි. මොකද්ද මතක් කරේ? නන්ද ස්වාමීන් වහන්සේ මතක් කරා නන්ද ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ජනපද කල්යාණිය විවාහ කරගන්න ඕනේ බුදුහාඳුනි. මතක් කරේ මොකද්ද? එහෙනම් අයියා පෙන්නන්නම් හොඳම ජනපද කල්යාණියෝ ටික. පෙන්නලා එනකොට මෙයාද අන්තිමට මොකද්ද මතක් කරේ? ජනපද කල්යාණිය විවාහ කරගන්න ඕනේ. මොනවා කතා කරනවද බුදුහාඳුනි? අර පිච්චිලා වැඳරි කිටි ඒ වැඳරි වගේ යා නමුත් දිව්‍ය අප්සරාව ලැබෙනව නම් ආ ඒ වෙනුයි හොඳයි බුදු වෙනවස් මතක් කරා දිව්‍ය තලයේ හිත පිටවන්න ඕන මොකද ගන්න තියෙන්නේ භාවනාව වඩන්න පියානේ භාවනාව වැඩුවා අන්තිමට ලැජ්ජාවෙන් ඇවිල්ලා මතක් කරා ස්වාමිනිය දා ගියපු එක අපරාධිය
පියවනි ඒ පොරොන්දු ඊටම වටිනවා සම්ම්‍ය ප්‍රයෝගේ වටිනවා දිව්‍යාංගනාව දෙන්න රහත් වෙන්න පියවනි රහත් වෙච්ච සැනින් දිව්‍යාංගනාවවත් පවත් ගන්න බැරි වෙනවා ඒ වගේ තමයි පියවනි ප්‍රඥාවන්තයෝ කරන කාර්යය තමයි රහත් වෙලා ඉගෙන ගන්න රහත් වෙලා දොස්තර කෙනෙක් වෙන්න ඒ වගේ තමයි අද නම් කියන්න තියෙන්නේ රහත් වුණාට පස්සේ දොස්තර කෙනෙක් වෙන්න බැරුව යනවා ඇයි ලෝකේ ඉන්න හොඳම දොස්තර වෙලා ඉන්න නිසා මේක දැන් ඒකයි මේක දැන් ඒසා ඒව මම කිව්ව කරන්න කියලා නෙමෙයි ප්‍රඥාවන්තයෝ ඒක පවා කරනවා ඔබ දන්නවද නැහැ කදිරවණී රේවත මහ රහතන් වහන්සේ උන්වහන්සේ ලස්සන චරිතයක් මේ සාසනයේ තිබු සාරිපුත් මහ රහතන් වහන්සේ පොඩිම මල්ලේ අම්මා තරහ ගිල්ල හිටිය සාසනයේ සම්බන්ධ ඇයි අක්කලා හතර දෙනත් සාසනයේ චාලා උපචාලා සිසුපචාලා ආදී වශයෙන් හිටපු කට්ටිය සියල්ලෝම මහ රහතන් උපසේන මහ රහතන් වහන්සේ ප්‍රධාන සාරිපුත් හාමුදුරුවෝයි අනිත් ස්වාමීන් වහන්සේත් ඒත් චුන්ද මහ රහතන් වහන්සේ සාසනයේ රහ ඊට වඩා තමන්ගේ ලොකුම අයියා තමයි ධර්මසේනාධිපති දැන් පොඩි කාට දරා ගන්න බෑ මට යන්න දෙන්න යාම අවුරුදු 16ක් යනකොට කසාදයක් තීරණය වුණා කසාදි තීරණය කළා කසාදත් බැඳලා අදත් ඔය යන්නේ වාහනවල ජස්ට් මැරීඩ් කියලා ගහලා ඒ වගේ යනකොට මොකද්ද කරේ මට බඩේ අමාරුවක් තියෙනවා පොඩ්ඩක් නවත්තන්න බෑ ඉද නැවතුවා කැලේට ගිහලා ආයියා විශ්වාස කරන්න නැතිව අපි වන්දි හොඳ ප්‍රඥාවන්තෙක් වෙන්න උනේ නිකම් බුරුවට කරන්නේ නැහැ වැඩ දෙවනි සැරේ නවත්තලා ගියා ආයියා දැන් රතාචාරියක් දන්නව බොරුවක් නෙමෙයි කරන්නේ ඇත්තටම බඩේ අමාරුවක් තුන්වෙනි සැරේ බැස්සා දවසම බලන් ඉති ආවේ නැහැ ගිහිල්ලා යන්න කදිර වනේ රේවත මහ රහතන් වහන්සේ පහළ වෙන්න පිවන්දි ගිහිල්ලා ඉල්ලනවා ස්වාමිනී මට පැවිදි දෙන්නකෝ පැවිදි දෙන්න නැහැ පිවන්දි ස්වාමිනා සතා අහනවා බාර කරගෙන තු දෙන්න බෑ කදී ඔය කාලේ කොට තමයි සාරිපුත මහ රහතන් වහන්සේ කලින්ම කියලා තිබ්බ සංඝයාට මගේ පොඩි මල්ලි එයි ආවොත් බින්දු මාත්‍රයක් බය වෙන්න එපා මගේ අනුමැතිය තියෙනවා නිසා මහාන කරවන්න කියලා කිව්වා ඔබ දන්නවද මගේ අයියා කවුද කියලා දන්නේ නැහැ ඔබගේ අයියා කවුද මේ ශාසනයේ දකුණු ශ්‍රාවක පදවිය වැජබෙන සාරිපුත මහ රහතන් වහන්සේ මගේ අයියා ආ එහෙනම් එන්න කියලා මහාන කරා මහාන කරා පිවන්දි ඉතාලම කෙටි කාලෙකින් විදර්ශනා වඩලා මේ ශාසනයේ පහළ වෙච්ච උත්තරීතර මහ රහතන් වහන්සේ උත්තමයි කදිරවණිය රේවත කියලා නම වැටෙන්නේම ඒ ඒ වණය ඉතාම දූෂ්‍ය වැඩි ඉතාම කටුක වැඩි තථාගතයන් වහන්සේ පවා ළඟටම ගියා රේවත හාමුදුරුවෝ හම්බෙන්න මොකද ගුණේ නිසා එච්චර දරුණු උත්තම ගුණ තිබු උත්තමයි පිවන්දි හොඳට තේරුම් ගන්න ඔය කට්ටිය නැති බරි කට්ටිය නෙමෙයි නැතයි කියන වචනවත් පොඩි කාලේවත් අහලා නැහැ නැතයි කියන වචනවත් අහලා නැහැ හොඳේ අපි වැඩිපුරම අහලා තින්නේ නැහැ කියලා රුපියල් 100ක් විතර නැද්දම් මේ රුපියල් 50ක් විතර අද බැයිද බේරෙන්න අන්න එහෙම චරිත අපේ ජීවිත මන් දන්නේ ඕගොල්ලන්ගෙන කොහොමද කියලා අපේ නම් එහෙමයි තිබ්බත් අම්මලා තාත්තලා දෙන්නේ ඇයි ඒ දන්නවා කාබාසිනිය කරන්න තරම් සල් ගියා මේකේ හොයන්න බෑ කියන එක සාධාරණ කෙනෙක් ඉන්නවනะ ඒ නිසා එතන ඒ නිසා අපි කියන්නේ කාබාසිනිය කරන්න තරම් සාසනයක් නෙමෙයි මේකත් ඊටාම අල්ප මාත්‍රිය ධර්මස්කන්ධයක් මේකේ තියෙන්නේ ඒක කාබාසිනිය කරගත්තොත් ලැබිච්ච මනුස්ස ජීවිතේ අපරාද ඒසා පියනි හොඳ අර්ථ ධර්ම ඇතිව ධර්ම ශ්‍රවණය කරන්න මම මේ මූලික කාරණා ටික මතක් කරේ මේ ශාසනයේ පහළ වෙච්ච උත්තරීතර ශ්‍රේෂ්ඨ පදවි ලැබූ ඒ චරිත කතා කියවනකොට ඒකාන්තෙම තේරෙනවා අපි කරන දේ සත පහකට ගණන් ගන්න බෑ කියන එක. උන්වහන්සේලා කරපු වීරයන් කෝටි ලක්ෂයෙන් පංගුවක්වත් අපි කරන්නේ නැහැ කියන එක. ඔබ දන්නවද නැහැ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ රහත් වෙන තාක් දීඝණක බ්‍රාහ්මණයාට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරන තාක් නෙස්සජ්ජිකාංගයේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. පිට හේතු කරලා නැහැ. ප්‍රඥාවන්තතර අග්‍රස්ථානිය කියවල වෙලේ පාවෙන අපි සම්බන්ධ පොළේවත් පාඩු වෙන්න බැරිලා තියෙනවා ඒක මේක පාඩු පිවන්දි වීරවන්තකම ඒ ඇත්තුම පාව තිබලා තිනවා බුදු පියන් මහසී ඉස්සරහා ඉන්නකොට ඒකයි මේකේ තියෙන තැන ඒ නිසා පිවන්දි අපි හිතන වීරට වඩා මේකේ සෑහෙන උත්කෘෂ්ඨ වීරයක් තියන්න ඕනේ මේ ශාසනය එච්චරට බල නිසා මේ ශාසනය කියන එක සියලු විෂයන් ඇතුළට දාගත්ත මව් විෂය මේ තියෙන්නේ ඒ නිසා මේ මව් විෂය තුල තියෙන උපවිෂයන් ඉගෙන ගන්නවා කියන්නේ මහදයක් නෙමෙයි මව් විෂය ඉගෙන ගන්න එක අමාරු මේකේ ඒ වෙනුවෙන් උදේ රෑ එළකම් පාඩම් කරලා මදි නිදා ගන්න ටික විතරක් කියලා ඉතුරු හැමදෙස්සෙන් පාඩම් කරන්න ඕනේ එහෙමයි සිහිය තියන්න මට කියන්න පුළුවන් කියලා දැන් තේරෙනවා ඇති නමුත් ඕක කරන එක ලේසි වෙන්නේ නැහැ එච්චරට අමාරුයි ඉතින් ඒ නිසා පුළුවන් තරම් අර මතක් කරා වගේ මඤ්ඤං නොවි මඤ්ඤනා නොවි වැඩේ කර ගන්න වටපිටාවේ සත්පුරුෂ ආශ්‍රයෙන් වඩිනවා ඒ වෙනුවෙන් පිකන්නේ ධර්මදේශනා කරන කෙනාගේ කටට පහ දින එක හරියන එකක් නෙමෙයි ගුණේට පහ දීප තන අල්ලපු වටේ දින පන්සලත් ගිහිලා කතා කරන්න ඕනේ ධර්මයක් එහෙනම් මේ හා ඔබ වහන්සලා කියන ධර්මේ නම් වැරදි වගේ අපි දන්නවා ඊට වඩා වැඩක් තියෙනවද අපි දන්නවා කියන තැනින් මේක මෙලෝදයක් දන්නේ එහි මට්ටමින් මඤ්ඤා ඒකයි තමයි ඒ නිසා තමන් මුදුන් පමුණවා ගැනීම නෙමෙයි මේ ශාසනය යම් කිසි කෙනෙක් අර්ථයක් ධර්මයක් හරියට අවබෝධ කරනවා නම් මුදුන්පත් වෙලා තියෙන ටිකද බසනෝ පල්ලෙහා ඒකයි මේක දැන් අර මම හදාවත් කරන්නේ බණක් කිව්වට පස්සේ බණක් ඇහුවට පස්සේ තම තමන්ලා බලන්න ඕනේ වාඩි වෙච්ච කෙනාම නැගිටින්නේ වාඩි වෙච්ච කාට වඩා වැඩි කෙනෙක් නැගිටින්නේ කියලා වාඩි වෙච්ච එකාම යන්තම් කරන්නේ නැගිටිනවා නම් හොඳයි සාදු සාදු
හැබැයි ප්‍රඥාවන්තයෝ කරන්නේ මොකද? වාඩි වෙච්ච එකාව තියලා ඊට වඩා අඩු එකක් කොනගිටවනවා. අයියේ, ගෙවිලානේ තියෙන්නේ දැන් කියලා ස්ටික්. මම දන්නේ අද නම් වෙන්නේ ඒකද කියන්නේ. අද නම් වෙන්නේ වාඩි උනේ පොඩි එකේ නැගිටින්නේ තඩි එකේ. ඒක ඊළඟ සතියනකොට මේ කුෂන් එක මදි වෙනවා. අනේ වයි. ඒ නිසා සියලු දෙනාම හරියට අර්ථරං ධර්ම ශ්‍රවණය කරන්න. අද මට විශේෂයෙන් මතක් කරන්න තියෙන ඊටම රමණීය සූත්‍රයක් තියෙන්නේ. අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය කියන සූත්‍රය. තික නිපාත මේක තියෙන්නේ. ඔබ බොහෝ පිරිසක් අහලා ඇති. නමුත් මම කියන්නේ ඔබට නොතේරිච්ච අර්ථයක් මේකේ තියෙනවා හොඳ. මම දිගින් දිගටම මේ කාරණාව මතක් කරලා දෙනවා. නමුත් මට හිතුණා මේක කියන එකම වටිනවා කියන එක. මොකද සූත්‍ර දේශනා කියනකොට මම කියන්නේ තථාගතයන් වහන්සේ ඉස්සරහින් ඉඳන් බණ කියනවා වගේ. සරලවම හරියට කියවනවා නම් එච්චරට ගැඹිරයි ඒ සාසනය. ඒකයි තන. හරි. ඒ සූත්‍රයෙන් කලින් හැමදාමත් වගේ මට දිනන ප්‍රශ්නය. ඔන්න ඔයයි ප්‍රශ්න. දැන් මෙහෙමයි. දැන් මේ චිත්‍රය ඕන තරම් ගොඩ දැකලා තිනවා අලුතෙන් දගෙන කට්ටියත් ඇති. නැවත් අලුතෙන් චිත්‍රයක් අඳින්න ඕමනාවක් උන්න නිසා මම ඇඳෙන්නේ නැති. ඒ නිසා දැන් මෙහෙමයි ප්‍රශ්නේ මොකද? කාලාම සූත්‍රයේ විස්තර විග්‍රහ වෙන්නේ එක අර්ථයක් පදනම් කරගෙන. තථාගතයන් වහන්සේ කාලාමයන් ළඟට ගියාට පස්සේ ආපු ප්‍රශ්නයක් මුල් කරලා ඔය සූත්‍රයේ දිග හැරෙන්නේ. ඔය සූත්‍රය එදාට වඩා අදටයි බල. එදා නම් තථාගතයන් වහන්සේ හිටපු ඉඳන් ඕකේ සූත්‍ර අර්ථය අපිට එච්චර ගන්න ඕනේ නැහැ මොකද තථාගතයන් වහන්සේ හිටපු නිසා. නමුත් අද වෙනකොට තමයි යෝග මුගාග්ම බල වැඩි. හැමෝම අවබෝධ කරගන්න ඕන තැන ඕක. මේකයි ප්‍රශ්නේ. මේ පේන රූප රාමෝ දැක්කහම මට කියන කෙනා කෙනාට හිතෙන්න පුළුවන් විවිධාකාර හිතුවිලි තියෙනවා. නේද? අපි එක කණ්ඩායමක් විතර ගත්තාම එක අර්ථයකට එන්න වෙනවා අන්තිමට. සම්මුතිය ඉන්නවනම්. නමුත් අවංකව මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගත්ත තැනින් අරගෙන සරලවම මට කියන්න මේ මේ රූප රාමෝ දැක්කහම හිතෙන්නේ මොනවද? දැන් අර කලින් කියපු මල් වල නම් ඕනේ නැහැ. එදා නම් මේ තමයි මල කියලා මට හිතුණා. නමුත් දැන් ගෙදර යනකොට මේ වගේ මලක් දැක්කා. ඒකට කියන්නේ වෙන මලක්. වෙන නමක්. අන්න එහෙම හරි කමක් නැහැ. මේකට කියන්නේ නම් මොකද්ද? නෑ නෑ මං හන්නේ මලේ නම. ඒ තමයි. Taman හිතන මලේ නම කිව්වොනහ. කහමයි. එකයි තව එකක්. ඈ? තේසමනේ වගේද? ආ තව කහපාටවද මල කහපාටවද මල තියනනේ තියන තව සූර්යකාන්ත මල එක තව එකක් තව එකක් මතක් කරලා ගන්න ඈ වර්ධි වලටත් පොඩ සමානයි තව තව මල් නැද්ද මොකේ මොකේ දින කොලේ ඕ ඒ කොලේ හා සමානයි සුවයිතෝ කියන කහමලේ කොලේ හා එහෙනම් කහමල කියලා ගත්තා කිද ගත්තා හරි බිමන්දී දැන් දැන් මල් වර්ග කිහිපයක නම් ටිකක් ආවනේ කහමල් වදමල් අරලිය මල් සූර්යකාන්ත මල් ආදි වශයෙන් හරිද දැන් මෙතන මම සරලවම පෙන්නුවෙත් මේ පේන දෙයට තමන් විතර දෙය කියන්න කියලා නේද මට සරලවම කියන තමන් හිතන දේද කිව්වේ තමන් කලින් අහගත්ත දේවල්ද කිව්වේ ආ මට කියන්න අහගන්න තියෙන විදිරිකක් මේක මේ මල කියලා තමන් දැන් උත්තරයක් දෙන්න මේක අහගත්ත විදි කිහිපයක් කියන්න අර සමහර යුනිෆෝම් මේ මේ ෆෝම්ස් වල දෙන්නේ ඔබ මේක හොයාගත්තේ කාගෙන්ද යාළුවෙක්ගෙන් පත්තරෙන් ඉන්ටර්නෙට් එකෙන් Facebook එකෙන් ආදි වශයෙන් කියලා දාන්න ටික් කරන්න කියලා මේක කහ මලක් හරි වද මලක් හරි මොකක් හරි මලක් කියලා දැනගන්න ඔබ සිතනවා උපනිශ්‍රී උනේ කවුද උපකාර කළේ කවුද නෑ ස්වභාවික දැක්ක කියලා තේරෙන්නේ අම්මලගෙන් ආවලා තව නෑ අම්මලා අපි පෙන්නුව මේකේ කහමලක් නාමලක් කියලා කහමලක් කියලා මූලිකව ගත්ත සැනින් අම්මා තාත්තා තමයි පුබ්බාචාර්ය කියලා ලෞකික මට්ටමින් ඉන්නේ ඒ කියන්නේ පූර්වාචාර්යෝ කියන්නේ අයන් අයන් ගන්නවා කියන එක නෙමෙයි සාසනය සම්මතයි පූර්වාචාර්ය කියන්නේ සාසනයට හික්මවන්න පිළිපන්න පූලික දෙන්නව ඉන්නේ දරුවෙක්. ඒකයි පූර්වාචාර්ය කියලා කියන්නේ සාසනය හැටියට. සත්පුරුෂකම සියලු තැන්වල ධර්මයේ උගන්වන එක. ඒක බොහෝ දුරට වෙනවා ඇති කියලා මං හිතනවා කට්ටිය. හරි කෙසේ වෙතත්. ප්‍රියදි මේක යම් කිසි හැඩයක් ගත්ත මලක් කියලා අපිට කවදාවත් බෑ තනියෙන් ගන්න. පැහැද? එහෙනම් ඉතින් ඉපදෙනකොටම මේ දරුවා සියලු මල් ගැන දන්නව. එහෙම දන්නේ නැහැ කවුරු. කාගෙන් හරි මේක අහගන්න ඕනේ. කාගෙන් හරි අහගත්තේ නැත්නම් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අහගන්න බැරි වුණා. හොයන්න තියෙන තැන් මොනවද? පොත්පත්. තව? පොත්පත් උත් නැහැ. දන්න කට්ටියත් නැහැ. තව මොනවද තියෙන්නේ දැන්?
අනුමාන කරන්න බෑ. ඒ චුට්ටක් හරි දැනගන්න බැරි වෙනවා. එනි කලින් බින්දු මාත්‍රියෝ දැනීමක් ලැබලා තියෙනවා. විමර්ශනය කරන්න තමන් දන්නගෙන කවුරුත් ඇත්තෙත් නෑ. පොතක් පතක් ඇත්තෙත් නෑ. කාගේ දහගන්නේ? ඈ? බෑ හිතෙන් හදන්න බෑ. ආ? ඒ ටිකෙන් ගත්තට අපිට ඔක හිතන්න බෑ මොකද්ද කියලා. දන්න කෙනෙකුත් නැත්තම් පොතක පතකත් නැත්තම්. ඒ හඳුනාගත්ත දේ තමයි දැන් මං කිව්වේ. මුලින්ම හඳුනාගත්ත දේ හඳුනාගත්තේ මොකද කියලා තමයි මං අහන්නේ. තමන් දන්න පිරිසකුත් නැත්තම් තමන්ට කියවන්න පෙළ පොතක් හෝ මොනවත් නැත්තම් ඒ කියන්නේ අම්මා තාත්තාත් නැහැ, නෑදෑයොත් නැහැ, පොතු පොතුත් නැහැ. එහෙනම් මේක සම්බන්ධව අහගන්න පුළුවන් කොහොමද? පූර්වේ නිවාසානුස්සති ඥාණයක් නැහැ. ඈ? ඔව් ස්වභාව ධර්මයේ ස්වභාවය මේක තමයි. ඕකේ සම්බන්ධ වචනේ අහගන්න පුළුවන් කොහොමද දැන්? අට කියන්නකෝ තම තමන්ලා ගිය ටියුෂන් මන්දරින් අම්මලා තාත්තලාද? නැහැ නේ, දන්න කට්ටියද? නැහැ නේ, පෙළ පොත්ද? නැහැ, කාගෙන් දාගන්න වෙන්නේ? මේක කලින් දැනගත්තා කියලා අපි හිතන් ඉන්න කෙනෙක්ගේ. පැහැදදන? මේක කලින් දැනගත්තා කියලා අපි හිතන් ඉන්න කෙනෙක්ගේ. මට සරලව කියන්න අම්මගෙන් අහගත්තා. පෙළ පොතෙන් කියෙව්වා. ගුරුවරයෙක්ගෙන් අහගත්තා. මේක කලින් දැනගත්තා කියන කෙනෙක්ගෙන් අහගත්තා. එහෙම කිව්වත් ඕගොල්ලෝ මේක ගන්නවද මේ තියෙන සූර්යකාන්ත මලක්මයි කියලා? මගිර ලෝක සම්බන්ධයෙන් සාමාන්‍ය ප්‍රඥාවක් තිබ්බා ගන්නෑ. මොකද්ද දැන් කරන්නේ? එලියෙන් ගත්ත දත්ත ටික තමන්ගේ හිත තුල ගලපලා බලනවා. ඔතනදිත් පින්වන්නේ තමන්ගේ හිතේ තියෙන විතර්කයට, තමන්ගේ හිතේ තුල තියෙන න්‍යායට ගැලපෙන්නේ නැත්තම් බාර ගන්නවද? බාර ගන්නෑ. ඒ වගේම තමන් මේක විශ්ලේෂණය කර කර මේක මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා එක එක න්‍යායාත්මකව හේතු දක්වුවාම ගැලපෙන්නේ නැත්තම් ගන්නවද? ඔබලට මේක මලක්මයි කියලා හිතේ පත්තියක් වෙන්න නම් එළියෙන් ආපු අරමුණ ටික ඇද්ද? ඉතාලම මදි. කවුරු කිව්වත් කවුරුත් එහෙම ගන්නෑ. හැබැයි කවුරු හරි කියපු එක තමයි මූලික වෙන්නේ හිතලා හරි මේක ගන්න. තේරුණාද දැන්? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් සංසේවණිය වෙන්න ඕනේ. කවුරු හරි දෙයක් මේක කියන්න ඕනේ මේක මෙහෙමයි කියලා. නමුත් ඒක ගන්නෑ කියලා මතුවට. ඇතුළට ගන්නකොට මොකද කරන්නේ? විමර්ශනය කරනවා. තව තමන් දන්න න්‍යායාත්මක දැනුමට දාන තර්ක කරනවා, තර්ක කිරීම. තව ඊට පස්සේ උනම් ආය අනිපතරද තර්ක කරලත් ආයි මෙතන අවුලක් තිනෝ නම් ඒ කියන්නේ මගේ තර්කානුකූල කේ අඩුපාඩුවක් තිනෝ. මම දන්න ටික අඩුයි වගේ. දැන් මොකෝ කරන්නේ? ආයි දන්න කෙනෙක් ගන්නවට අද හොඳටම දන්න කෙනා කවුද ලෝකේ ඉන්නේ? අපි හිතන් ඉන්නේ විදියට නෑ. අද අද නෑ අද අද දිනේ Google එක, ඉන්ටර්නෙට් එක. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නේ ඔක්කොම දන්න එක ඉන්ටර්නෙට් එක කියලානේ. ඊට පස්සේ කරන්නේ මොකද්ද? අද නම් ඕක ටයිප් කරලා ටක් ගල බලන්න. අද නම් අපි වන්දි වෙලා දිනේ මොකද්ද? කාගේවත් අහන්න දෙයක් නැහැ. දැක්ක සැනින් ඕක ටයිප් කරා නම් රූපෙත් එක්කම එනවා. රූපෙත් ඕන නැහැ, රූපෙත් එනවා, සද්දෙත් ඕන, සද්දෙත් එනවා, තියෙතරත් එනවා ඕන නැහැ. එච්චරට දරුණු මට්ටමින් අපිට ඕන දෙයක් මේ මොහොතේ ගන්න පුළුවන් හැකියාවක් අද අවිල්ල තියෙනවා. අපි සෑහෙන තාක්ෂණයෙන් දිනුනාද නැද්ද කියලා අපි හිතන් ඉන්නවා. පෙරදි පාඩුව මොකද්ද ඔය තාක්ෂණයේ දැන්? හොඳ දේවල් යට යව. නෑ ඒකත් නෙමෙයි. හොඳ දේවල් වෙන්න ඔය. අපි වෙනවානේ මෙලෝ දෙයක් තර්ක කරන්නේ නෑ දැන්. හිතන්නේ කියන්නේ නෑ කාගෙන් තහන්නේ නෑ ඇයි ඒ? අරගේ තියෙන එක හරිමයි කියලා නෙගන්නේ. මට කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් හරිමයි කියලා කිව්වෙත් කවුද? ආයි වටේ පිරිසක්. ආයි කාගේ හරි තිබ්බ පොතකින්. කවුරු හරි කියපු දෙයකින්. කවුරු හරි කියපු යාළුවෙක්ගෙන්. ඒ යාළුවෙන් ගිලවොත් උඹ කොහොමද කියන්නේ මේක ඇත්තමයි කියලා? මින්නට කියන්නේ මොකද්ද? මාත් අහගත්තා. මේ පොතේ මෙහෙම තිබ්බා. ආදිවාසීන් නේද? මේ ලෝකේ අපේ પરම්පරාව ගන්නකෝ. මම මේ කියන්නේ සංසාරේ පටන් ගන්න බෑ නෙමෙයි. යම් දවසක අපේ පළවෙනි පුරුක අපේ පෞල් ජීවිතවල පළවෙනි අම්මා තාත්තා පටන් ගන්න තැනට ගියොත්. එයාගෙන් ගිහිල්ලා හවුවත් අම්මලා තාත්තලා කොහොමද දන්නේ මේ ලෝකේ ගැන? කියන්නේ මොකද්ද? අහගත්තා තමයි කියලා. ඕක සල්ලෝබ ගන්න අයන්න ලියන් ඉගෙන ගත්තේ කොහොමද? අපේ අම්මගේ අම්මා ගිලවොත් අම්මා කොහොමද දන්නේ මේකට අයන්නේ කියන්නේ කියලා? එයාගේ අම්මා ගිලවොත්. එයා අම්මා ගිලවොත්. එයා අම්මා ගිලවොත්. දේශනාව හමාර ගන්න වෙන්නේ අම්මලටම අද හැකිද කියලා. බලතන ඒ කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ කොහොමද දන්නේ කියලා අම්මා ඇරෙන්න වෙන කවුද ඔක් කියලා දුන්නේ. දැන් යනවා ගුරුවරු. ඊටත් එහා ගියොත් හෝඩි පොත නැත්තම් ගල් ඇල්ල නැත්තම් වැලි පිල්ල නැත්තම් යාළුවෝ මොනවාරදයක්. බලේ තේරෙනවද අපිට
යමක් සම්බන්ධව හිත තුල අර්ථයක් පෙන්වන්නද කාගේ හරි උපනිශ්‍රයක් අවශ්‍යයි ඒක හරිද වැරදිද මං යව්වේ මේ දේ හොඳට දැනගන්න අඳුරගන්න කාගේ හරි උපනිශ්‍රයක් උදව් උපකාරයක් ඕනේ ඔක හරිද වැරදිද දේ වැරදිනේ කොයි ලාටද उपकार विभाग प्रतिफल आदिवासी මං අහන්නේ අපිට සම්මුතිය තියෙන මේ නිමිති නිමිති අනිමිත්ත චේතු විමුති අහලා දිනවනේ පිළදී අනිමිත්තයි නා නිමිත්තක් පවත්වන්නේ නැත්නම් ඒ සම්බන්ධව ඒ කියන්නේ නිමිත්තක් නැති දැනක ප්‍රාර්ථනාවක් තියන්න පුළුවන්ද ඕකට කියන්නේ මොකද චේතු විමුතිය අපනේ හිතයි කියන්නේ ප්‍රණිදි නෑ ප්‍රාර්ථනා නෑ ප්‍රමාණාත්මක කරන්න බෑ ප්‍රමාණාත්මක කරන්න බෑ නම් පිළවන්නේ එතන 0.0යි ඕකේ මොනවද නැහැ කියන එක නෑ शून्य तो जेतो वही मुक्ति है, बैठ रहो। कल मैं पहले एक अटम बोला निमित्त, निमित्त, निमित्त तेरे वाले निमित्त क्या नहीं है? निमित्त, या मुंदे आगे ना दानव क्या नहीं है? मैं का ये क्या दारा नहीं है? हाँ, उन्ना ओये दे मैं का ये क्या दारा गंड, कागे हरी उपनिष्या ओने मदन है द अधर्मवादी तन की මල් සුගඳයි ආදිවාසී මොන හරි දෙයක් ලෝක සම්මතේ හොඳයි තමයි ඈ මගේ ලෝකෝත සාසනයට සාපේක්ෂව අධර්ම මට හිතාගන්න පුළුවන් කොහොමද හිතාගන්නේ මම හිතාගෙන සම්මුතියේ මම නමක් දාගන්න නමක් දාගෙන මගේ ආගොඩට කියලා මේක තමයි මල් නමක් දාගන්න වචන දැනගත්තේ කොහොමද එහෙම හොයගෙන මම කවුරු හරි දෙයක් කවුරු හරි මේ මල කියලා කියපු නිසාමනේ එදා මගේ ඒක ඒකමද වෙන්න ඕනි කියලා කවුරු හරි කෙනෙක් මේක කිව්වොත්ද කියන එක පුටුව කියලා දන්නේ කොහොමද මේක මලක් නෙවෙයි පුටුව කියදී පුටුව කියන එක අහගත්ත කාරය ඒක තමයි පොණි නැහැ සාමයෙන් මේක ඔයගෙන යනවා කියන බොරු එක කාගේ හරි පොලිසියක් ඕන නෑ නෑ ඒක හොයන එක තමයි සාසනය හොඳම තැන කොහෙන්ද මේක ආවේ කියන්නේ කොහෙන්ද අම්ම වෙන්න යන්න බෑ නේද නෑ ඒ කියන්නේ දැන් දරන්න එපා මල කොහෙන්ද ආවේ කියලා නෙමෙයි මේ කියන්නේ මේක කොහොමද චිත්ත මූලයට එන්නේ කියන එකයි තන බැලද බැලද නමක් දානව වේවා නමක් නොදානව වේවා අපි වඳි ගැඩලුවක් නෙමෙයි මට සරලම කියන්න මං ඇහුවේ මෙච්චරයි පිටකෙන් ආවද يعني පෙළ පොතේ තිබ්බද අම්මා තාත්තා මතක් කළාද නැන්දෝ නැන්දලා මාමලා සීයලා කිව්වද પરම්පරාගතව ආවද න්‍යායෙන් දැම්මද තර්කානුකූලව ගත්තද බුදු පියන් වහන්සේකින් අහගෙන ආවා කියලා පිළිගත්තද ඒ මොකක්වත් නැතුව ඔය ටිකෙන් තොරව ඔය ටික අත්‍යවශ්‍යමද නිමිත්තක් හිතර ගණ්ඩ කියලා මං ඇහුවේ එනේ පෙළපොත අම්මා තාත්තා නංගි මල්ලි සහෝදරයෝ પરම්පරාවාදී වශයෙන් ඕ අනිවාර්යෙන් ඕනේද අපේ හිතට නිමිත්තක් ගන්න? ඇයි? ඕ තමන් හිතාගන්න විදිය කියන උදාහරණයක්. එහෙම කරන්නේ සම්මත සම්මතෙන් ඉන්නවා කියන්නේ තායි කට්ටිය අසුරු ගන්න ඕනේ නැද්ද? සමාජය අසුරු ගන්න බෑ. ඕ ස්වාධීනව මට මේකට කියන්නේ තමන්ට හිතලා ගන්න පුළුවන් නිමිත්තක් මේකට. හැඩතලි දන්නේ කොහොමද?
කාගෙන් හරි දැනගත්ත දෙයක් වත් තමයි මං අහන්නේ කාගෙන් හරි මො දැනගන්න ඕනද කියලා තමයි දැන් උදාහරණයක් වශයෙන් කුරුද්දලේ කලු කෙනේ එයාගේම මේ හොයාගත්ත දේවල් වලින් මේ කම්පියුටරේ කියලා හදලා නෑ නෑ එයාත් ඉතින් එයාත් කැරියාලි ඉවර කරනවා කට ඒක කරගන්නේ යම් යම් දෙයක් වලින් ගියා නම අරගෙන ඒ යම හඳුනගත්ත නම මේකෙන් ලැබෙන ප්‍රයෝජනය අනු හා ඒ ලැබෙන ප්‍රයෝජන මොනවද දානෝ කියලාද කියන්නේ ප්‍රයෝජනයක් කියන එක හඳුනගන්න නැත්තායි මේ මල විතරක් ගන්න එපා හොඳේ අඳින්න බැරි හින්දා ඒක ගැදෙන්නේ නැත්තේ හැමදාම ඕකත් අර කෙලවර හොයන්න ගියා වගේ වැඩක් හැබැයි මේ කෙලවර හොයන්න නයි තාම වටනවා ඒකයි මම මේක පස්සේ මාරම ලහන්න අර්ථයක් ලැබෙනවා කියලා කොහොමද දැනගත්තේ ඒව දේරුවන්නේ ඕ හරි හේතු මේ වයි කියලා දැනගත්තේ කාගෙන් मल नहीं समस्त लोक ओ हितर अर्थे पैटर्न गए ඔව් හරි ඒ කෙනාට දෙයක් ගැන හිතන්න වටපිටාවේ කට්ටියගේ උදව්ව ඕනේ මොකද නැතිලා මං අහන්නේ ඕනේ ඒ වගේ හිතපු දෙයක් ගැන කියන්න ඇත්ත ඇත්තටම හිතා ගන්න පුළුවන් නෑ නෑ මං උදාහරණයක් ඇවි අනිත් කට්ටිය උදව් නැතුව මේ ලෝකෙට හිතපු දෙයක් ගැන කියන්න දැන් රූපේ අසාරයි කියලා දැනගත්තට මේකත් අනිත් කෙනෙක් උදව් නැතුව හිතුවා නෑ 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 එහෙම නෙමෙයි මම මේ ධර්මයක් ගැන කියනෝ නෙමෙයි සරලවම අහන්නේ කෙනෙක්ගේ උදව්වක් නැතුව ඕකලංගේ ජීවිතවල හරි හිතපු දෙයක් ගැන කියන්නේ ඔව් පුතක් යන ලෝකයටම අනිවාර්යයෙන්ම අවශ්‍යයි අහතුන අහතුන ඕනේ අහතුනට මේව වෙන කිසිම නැහැ අවශ්‍යතාවයක් නැහැ හොයන්න එහෙමයි අර මේ තමන්ගේ කර්ම විපාක දෙකේ විපාක දෙක ඉවර කරන ඉන්න නිසා තමන්ගේ කර්ම විපාක කියලා කොහොමද දන්නේ තමන්ගේ කර්ම විපාක කියලා කොහොමද දන්නේ කර්ම විපාක කියන්නේ දැන් මේ මේක කර්මයක් මේක විපාකයක් කියලා කොහොමද යදන්නේ ඒත් දැනගෙන ආයෙත් අපා සමුදේරන්න ඔසේ දේශ බලවන්න මේ හොයන්නේ ඒක ආයිමකෝ බුදු බයන් වාසේ එහා ගත්තා කියලා ආගෙන නේද වටපිටාවේ කට්ටියගේ උදව් ඕනේ මොකටද තමන් තුල තියෙන නිමිත්ත තවඩියක් වර්ධනය කරගන්න විතරයි මොකද්ද අතන අපේ චිත්ත මූලයේ තියෙන නිමිත්ත මේකේ නෑ මොකද්ද මූල නිමිත්ත මේ ලෝකේ ඕන දෙයක් අඳුරගන්න තියෙන අපේ ඒ අවශ්‍යතාව නෑ අවශ්‍යතාව නෑ මං හිතුවෙන් වර්ණය කියන්නේ කොහොමද මේ කහපාටල කවුද කිව්වේ ඒ ටීචර් කිව්වා කියලා එනවා මං කිව්ව ප්‍රශ්න පැහැදිලිනේ මං කිව්වේ කාගෙන්වත් උදව්වක් නැතුව මේ ලෝකේ නිමිත්තක් ගන්න පුළුවන් හරිද නිමිතක් ගත්ත හැකි ඒක කියන්න බැරි වචනෙට නමුත් හිතරුවට නිමිත ගත්ත හැකි වචනෙන් කියන්න ඕනද නිමිත්ත හිත තුල දරුවා කියන්නේ හරිනේයි ඒ කියන්නේ නිමිත්තක් නිමිත්තක ඉන්නවා කියන්නේ අනිමිත්තද නිමිත්තද අනිමිත්ත චේතෝ යුක්ති නිවන් දකිනවා නැත්නම් නිමිත්තම ආයිපදනවද ආ මං අහන්නේ ඔන්න ඔයි නිමිත්ත මොකද්ද කියලා අර අන්තිම බහිනේ මේ විඥානේ පිටිය දේ මොකද්ද ඒ නිමිත් නෙමෙයි එනොත් ඒක රහත් වෙන්න බැරි වෙනවා විඥාණී බහැලම එනවනම් රහත් වෙන්න බෑ. ප්‍රති සරලම ඔයගොල්ලෝ පොඩි කාලේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද? පොදින් උත්තරේ. නැහැ කුතුහලය නෙමෙයි. මේක මොකද්ද කියලා හදි. නෑ 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 ප්‍රශ්නේ අහන්න. අම්මේ මේක මොකක්ද කියලා හදි. මොකක් ගැන හරි අහනවා කියලා පොඩි කාලේ දන්නවද නැද්ද? ඔතන මල් තියනවද? ඈ මීහරක් ඉන්නවද? දෙවියෝ රබම් බ්‍රහ්ම ඉන්නවද මොකද්ද මූල නිමිත්ත මොකද්ද කියලා අහන්න හිත තුල මොකක් හරි කියන එක රමණේ වෙනවා
ඒකයි මං කිව්වේ මුල කෙලවර අමතක කරලා මේ කියන්න බෑ සර්ල මොකද්ද ඔය තියෙන යමක් හෝ යමෙක් බලද මූල නිමිත්ත මොකද්ද මේකද යමක් හෝ යමෙක් සම්බන්ධව ප්‍රශ්න නගන්න හිතර ආවා කියන්නේ මෙයා මේ ලෝකේ අනිමිත්ත චේතු මිත්තු නෙමෙයි ඉන්නේ සර්ලොම නිමිත්තකින් ඔය නිමිත්තට තමයි පිහවන්දි පිටකෙන් අහගත්ත කෙනෙක්ගෙන් ගුරුවරුන්ගෙන් ජඩත් පිරිසෙන් අල්ලපු ගෙදර කෑ ගහන මනුස්සයෙක් කටහණින් පවා පෙළ පොතකින් පවා Google එකෙන් පවා විස්තර විග්‍රහ ගන්නෙ ඔන්න ඔය නිමිත්තට අද අපේ ජීවිතවල නිමිත්තක් නෑ යමෙක් හෝ යමක් කියලා අපිට දිනේ මොනවද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉන්න පරිගණක ඉංජිනේරුවෙක් වෙච්ච මගේ අල්ලපු ගෙදර පුතා ඔය නිමිත්තද නිමිති කන්දක් නිමිති කන්දක් මං කිව්වනේ පටන් ගන්න දෙම අවුරුදු 7 චූටි දරුවෙක්ට වැඩිපුරම තියෙන නිමිත්ත මොකද්ද මොකක් හරි කියලා එයා දන්නේ එයා දන්නේ නැහැ විස්තරේ ඒකයි පොඳි රහත් වෙන්න ලේසි මේකේ මොකක් හරි කියන එකට කිව්ව සැනින් ඔය නිමිත්තම අතහැරුණොත් ආ යල්ලපු ගෙදර පුතා අතහැරනවා ඉංජිනේරුවා තියනවාද එහෙමද එහෙමන්නේ අර ශනික යනවා බලද සරලවම කියන්නකෝ මේක ගඩොල් ගඩොල් කැට 10ක් විතර උඩට බැඳලා තියෙනවා ඔන්න අපේ ජීවිතේ ගඩොල් කැට 10ක් උඩට එකට දිහා තියෙනවා චූටිතරුගේ ජීවිතේ හරියට එක ගඩොල් කැටයක් තිබ්බා වගේ අර ගඩොල් කැට 10 ගලවන්න වෙලා නැහැ අර ගඩොල් ගලවන්න වෙලා නැහැ අරකට වඩා අඩුවෙන් වෙලා වෙන්නේ හරියට කිව්වොත් පැහැදදන ආ මට කියන්න දැන් ඉතලා මේ ලෝකයේ අනිත් මිනිසුන්ගේ උපකාරයක් උදව්වක් නැතුව ගන්න පුළුවන් නිමිත්ත මොකද්ද සර්ලොම් මොකක් හරි කියන එක පැහැදද පැහැදද දැන් නිකන් ගන්න මන් දන්නේ පැහැදද කියන එක හරියට උත්තරේ කියන්න ඕනේ හොදේ මේක පෙන්වුවාම පීරිසියක් කියලා නෙන්නේ මේ මූලික නිමිත්ත දෙන්නේ නිමිත්ත තුල තව නිමිති ලක්ෂ ගණන් ගිහිල්ලාද ඒ කොහොමද ඔක පුරන්නේ අන්න හරි රවුම් වැඩය සුදු පාටයි කිරිමැටි ඇත්තේ ගඩොල් ඇත්තේ පෝසිලෙන් නැත්තේ මේවා මේ දුම් කබලේ දාලා රත් කරනවා ඇති මොනෝ හරි වලට අරන් එනවා ඔය මොනවද ඔය දැන් නිමිත්ත තුල නිමිත්ත බඳලා තියෙන තව ඉස්සරහට දැන් මේ පීරිසිය ගැන නිමිත්ත ගලවන එක ලේසිද මේක ලේසි වෙන්නේ නැහැ මිනුනි මේකේ පා වෙනවා පීරිසියක් නැහැ මොනවද තියෙන්නේ මොනවද තියෙන්නේ මැටි දිනනවා එතකොට මැටි ගලවුවොත් මැටි නැහැ පස් දිනනවා පස් ගලවුවම පස් නැහැ වැලි දිනනවා වැලි ගලවුවම වැලි නැහැ මොනවද තියෙන්නේ පරමාණු දිනනවා පරමාණු ගලවුවම පරමාණු නැහැ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන දිනනවා ඔයටි ගලවුවම ඒවත් නැහැ ක්වාක් කියලා අංශුවක් තියෙනවා ඒක ගලවුවම අන්තිමට ඊට පස්සේ අපි දන්නේ නැහැ මොනවද වැලි දෙන්නේ කියලා ඊට පස්සේ මොකක්ද දෙන්නේ අපි ඉතින් ආයි පෙලකින්ම ආපු එකක් ගන්නවා සුද්දාස්ත්‍රකින් කියලා වැහල් තන එතකොට තේරෙන්නේ නැද්ද අපි චූටි වාක්‍ය ගැලලකින් හරි අපේ තියෙන හිත තුල තියෙන මොකක් හරි කියන එකට නිමිත්තක් බඳින්නම හොයනවා මිසක් මේ නිමිත්ත තුල තියෙන හරසුන් බව දකින්න හේතු කරන්නේ නැහැ මට කියන්න සරලවම කේක් කුට්ටියක් තියෙනවා හරිද කේක් කුට්ටිය උඩ අයිසින් තට්ටුව ගහලා තිනවා කේක් පෙට්ටියේ ඝනකම වගේ 10 ගුණයක් උඩින් දෙනවනේ ඒ කියන්නේ කේක් තට්ටුවට කේක් කුට්ටියේ ඝනකමට වඩා 10 ගුණයකට අයිසින් තට්ටු ගහලා දෙනවා වැඩි කේක් දයිසින්ද ඕලෝ කැමති කේක් අයිසින් එක කන්න දයිසින් නැතුව කන්න නෑ දියවැඩියන් උනට පස්සේ කන්න දෙයක් නෑ ඉතින් කේක් කන්න නෙමෙයි බිවාදී සරලම අයිසින් කේක් කන්න කැමති බැලදන අයිසින් එක කේක් කණ්ඩායි කැමති මේ කියන්නේ ඒ නිසා තමයි ඔය දැකලා දන්න දන්නේ පොඩි කාලේම කරන්නේ මොකද්ද? ක්‍රීම් බඩිසයක් ගත්තාම මොකක් කරන්නේ පිටක? අම්මලා ගෑ දෙනවනේ. එකකට ගන්නවා සම්පූර්ණේ. අරගෙන ඉතුරු භාගය තමයි මල්ලට දෙන්නේ. ඇයි? මට කියන්න බෑනේ ක්‍රීම් එකේ තියෙන්නේ බඩ පිරෙන දේද? නැත්තම් චූටි ආස්වාදයෙන් තියෙන්නේ. මට සරලම කියන ඕලෝ කැමති කේක් කෑල්ලටද ක්‍රීම් ටිකටද? ඔය ක්‍රීම් මාසි ජෑමුත් ගෑවනම් මට සරල කියන පාම් පෙත් දෙයක් කෑවත් බඩ පිරෙනවද නැද්ද? පාම් පෙත්තයි බටර් චූටි නූලක් ගියාවත් බඩ පිරෙන්නේ නැද්ද? ඕකට ඇයි බටර් උත් ගාලා ජෑම් උත් ගන්න? රස වැඩි කරගන්න. ආ ජීවිතේ රස වැඩි වෙන්නේ යමෙක් හෝ යමක් කියලා දරුවාමද? නැත්නම් ඉන්නේ මේ පුතා දුව නංගි මල්ලි බල්ලා හුණා ගෙම්බා මේ මිනිවරු කියලා දරනකොට. නිමිත්ත වැඩි කරලා දරනකොට. පහද තන ඔය නිමිත්ත පටන් ගන්න තියෙන මූල නිමිත්ත මොකක්ද? යමෙක් හෝ යමක්. පහද තන ආ මට කියන්නකෝ පිවන්දි ප්‍රඥාවන්තයෝ ගහන්නේ බල්ලෝ පූසෝ ගෙම්බු මයින්න්ටද නැත්නම් ඔය සියල්ල බිහි වෙන්න තියෙන යමෙක් හෝ යමකටද ඔය නෝ කියන්නේ මොකද්ද අවිද්‍යාව ඔය දින අවිද්‍යා අනුසය අවිද්‍යාව තේරෙනවද අනුසය කියන්නේ මොකද්ද අපේ හිතේ ඒ විදිහට යනවා
මෙතන ඔයගලන්ට නොතේරෙන දේක් පෙන්වුවා කිමුකෝ මං මට පෙන්න දෙයි මොකක් කරේ ඇඳලා ඔයගල කවදාවත් දැකුණේ නැහැ පැහැද පිට මොකද කියන්නේ අපේ ඇදී චිත්‍රය චිත්‍රයක් කියලා හරි දැන් ඇවිල්ලා අපැහැදිලි කියලා හරි දාන. ඇයි දැන් රමණේ කරගන්න බැහැ? අපැහැදිලි චිත්‍රයක්. ඒකේ වැරද්ද කාටද? අපිට අපිට. මට වැරද්ද දෙන්නේ. පැහැදිලි නැණි හඳුනේ. මන්ට පැහැදිලි කරලා දෙන්නද? අපැහැදිලි කරලා බලන්න වෙනවද කියලා? දැන් මොකද? ආ පැහැදිලි මට අපැහැදිලි චිත්‍රයක්. එහෙමද? පැහැදිලි හිතාගන්න බැහැ. ඈ? පැහැදිලි ඒක තාම හිතාගන්න. පැහැදිලි මොකද පැහැදිලි? දැන් චුට්ට කයි පැහැදිලි දැක්ෂ आते කෙනා කෙනා පැස් බරා කියනවා බොටු කුරුල්ල කියනවා ගෙම්බෙක් මයිනෙක් කවත් කමන්නේ නැහැ මේකට. ඒකයි ගෙම්බෙක් මයිනෙක් වේවා පැස් බරෙක් කුකුලෙක් වේවා මිනිහෙක් කියලා හරි ගතර කමන්නේ නැහැ. ඔය හැමතැනම නිමිත්ත බහින්ද මුල්ලුනේ මොකද්ද? ඔගොල්ලෝ මුලින්ම දැක්ක සනින් අපැහැදිලි චිත්‍රයක් චිත්‍රයක් කියලා දැනගත්තේ කාගෙන් හරි අහලද නැද්ද? ඈ? චිත්‍රයක් කියලා දැනගත්තේ කාගෙන් අහගෙන නෙමෙයිද? ආ චිත්‍රය කියන ගහකට නැත්තම් ඒත් දන්න ඕනද මොකක් හරි තියනවා කියලා? තියෙනවා ඔය මොකක් හරි කියන එකට දැන් අපි හිතලා බලනවා මේ තියෙන්නේ මොකක්ද ආ චිත්‍රයක් වගේ එකක් ඇයි ඒ චිත්‍රයක් කියලා කියන්නේ පාට ටිකක් තියෙනවා පාට කියන එක දන්නේ කොහොමද ඒකත් ආය යහගෙන තියෙන්නේ පැහැදිලිවදී කාලාම සූත්‍රය කියන්න හේතු ඔන්න ඕවා ඇයි මේ සමස්ත පුදජනියෝ අහගත්ත දේවල් මත් වෙන හිලා මැරනෝ මිසක් පෙර නොයසු විරු දහමහන්න දක්ෂ නැහැ දක්ෂ නැහැ නෙමේ හේතු වාසනාවම නැහැ ඒකයි බුදුපණවසෝ කියන්න හේතුව මම ඒකයි සරලව උඹකල පෙන්වුවේ තම තමන්ලා දරන් ඉන්නේ තම තමන්ලා දන්න දෙයක් මේක. හැබැයි අපි හැමෝම එක මුලකින් සමයි මොකද්ද? එදා ඉපදිත චූටි දරුවගේ පටන් අද මැරෙන මහල්ලා දක්වා එක තැනකින් සමයි ජීවිතේ නිමිත්තේ. මොන නිමිත්තෙන්ද සමන්? පොඩි දරුවෝ ඔයිටට තොඩා නිමිත් අඩුලා දිනේ. ලොකු කෙනෙක් නම් යමෙක්ෝ යමක් කියලා දරනවනේ. පොඩි එකාට දිනේ මොකක් හරි කියලා. ඒකට අම්මා දන්නෙත් නැහැ, අම්මගෙන් දෙන කිරි දන්නෙත් නැහැ, අසූචි දන්නෙත් නැහැ. ඔක්කොම මොනෝ හරි කිය කී දරන්නයි තියෙන්නේ. තේරෙනවද මිවනේ? පොඩි දරුවන්ගේ හිත ඔය පෙළදහමේ ලෝකසන්නස මතකනේ ප්‍රභාෂරයි කියලා ඔන්න ඔය අර්ථේ. හැබැයි ලෝක සම්මතින් ප්‍රභාෂරයි තමයි ලෝකෝත්තර සාධනෙ සම්මත ඒගොල්ලොත් අමු පෘථග්ජනයි තමයි. අයියේ. මට සලෝගෙන මේ ඉස්සරහ නවතලා තින්නේ Porsche කාර් එක අලුත්ම සීරීස් එකේ අලුත්ම වාහනයක්. ඕක දැනගත්තත් මෙතන මොකක් හරි තියනවා කියලා දැනගත්තත් චිත්ත මූලෙම්ම යමක් දරනවද නැද්ද? දෙන්නම මලම ආයිපදන හොඳ නැද්ද? අපිට පාඩුව තියෙන්නේ අපාගත වෙන එකද දිව්‍ය ලෝක යන එකද මනුස්සල යන එකද නැත්නම් ඉපදෙන එකද ආයි මේ කර්ම ඉපදෙන එක මට දැන් සල්ලෝ කියන්නේ ඉපදීමට හේතුව අම්මා කියලා තේරෙන එකද යමෙක්කෝ යමක් කියලා තේරෙන එකද අම්මා කියලා තේරෙන එකේ මොකද්ද වෙන්නේ පිටවන්නේ ඉපදෙන තැන වෙනස් කරලා තේරුද හැක නෝ වැඩි දෙන ඉපදෙන තැන වෙනස් කරලා ඉපදෙන්න එපැයි තල්ද ඉපදෙන තැන වෙනස් කරන්නවත් ඉපදෙන්න ඕනේද නැද්ද ඉපදෙන්න ඕනේ මේකේ තල්ද තන ඉපදෙන්න ඕන මූල බීජය මොකද්ද දෙරොතන මේ හිත තුල රමණේ කරන්න දෙයක් ලැබෙන එක දෙයක් ලැබෙන එක බිමත් පැහැද ඔන්න ඔය දෙයක් ලැබෙනකොට මොකෝ වෙන්නේ අපිට මදි ඔය රේන්ජ් එක නිකන් කියනකො අපිට පේන තැන පේන්නේ මොනවා හරි කියලා නම් සම්මතේ ගනුදුරු කරන්න පුළුවන් ආ දැන් තිරොත සම්මතේ විහිුණේ ඉතින් කට්ටි ඔක්කොම එකතු වෙනවා මට තේරෙන්නේ මේක මේ වගේ එකක් අර ඔක්කොම එකතු වෙනවා ආ මේකට කියමු මල මේකට කියමු කොලේ මේකට කියමු ඇන්තුරියම් කොලේ කියන්නේ මට කියන්න අපි පරිණාමණය වෙලා තාක්ෂණයෙන් දිනුනා කියන එකේ පාඩු දැන් තේරෙන්නේ නැහැ අපිට නිමිති තියෙනවායි නැරෙන්න එපා වෙන නිමිති තියෙනවා මේකේ දැන් තේරවත් දැන් ඇයි මේ වන්දි නිකමට ගන්න අපි ගත්තොත් මරණ මොහොතේ කොල්ලෙක් යද්දී ෆෝන් එකක් දිනනවා කියලා ඒ දවස්වල අපේ තාත්තා කෙනෙක් හරි සීයා කෙනෙක් හරි මලා නම් ෆෝන් එකේ සම්බන්ධ රමණයක් එනවා නෑ අද මොකෝ වෙන්නේ ෆෝන් එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ මගේ මැරෙනවා අයියෝ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් අඩු වුණානේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණානේ කොච්චර නිමිත්තකින් බහිනවද ඊට පස්සේ තේරෙන්නේ නැද්ද තාක්ෂණ දිනුවෙන්න මිනිස්සු යන්නේ අපාගත වෙන්නමයි කියන්නේ තේරෙනවා ඇයි බැලදන
ඒකයි පිනවනේ වැවයි දාගමයි ගමයි පන්සලයි කියන සාසනයක් තිබ්බ ඒ න්‍යාය ධර්මයේ තිබ්බ කාලේ රහතුන් වහන්සේලා බිහි වෙන්නේ සරපට කාලේ ඒ සරල බව හැබැයි සරල බව කියන්නේ මෙහෙමයි ඒ සරල බවද සෑහෙන්න අවිවේකයක් තමයි ඇයි ඒගොල්ලෝ නිමිත්තෙන් ඉන්නවා හැබැයි ඒ සරල බව තුල දේශනාවක් තුල ගලවන්න තියෙන ප්‍රමාණය අඩුයි අද මොකෝ වෙන්නේ ෆෝන් එකක් පෙන්නුවොත් එහෙම දැන් ඌ හිතනවා මේක නොකියද දන්නේ වැඩි අන්නාරි ඒ කියන්නේ අර කියන්නේ උපමාව එල්ලෙන්න එපා කියලා මොකද වෙන්නේ දැන් මේ මල පෙන්නුවා දැන් තේරෙන්නේ ආ මලක්ද ලෝකේ කියන්නේ ඒකෙන් හිතනවා අනිත් පැත්ත පැහැදන ඒකයි අමාරු මේක අද නිමිත්ත වැඩි වෙන්න පිනවන හිත තුන නිමිත්ත රමණය කරන්න පුළුවන් කැකියාව වැඩි වෙන්න වැඩි වෙන මොකෝ වෙන්නේ එක නිමිත්තක් තුලින් යත හැකියයි කල්ප කොට සසහසක් යහට ඕනනම් පිටිපැසට ඕනනම් මේ මොහොතේ නිමිත්තක් රමණය කරනවා කියන එකේදී අතීත වර්තමාන අනාගත ගණඳුනේ නෝද නැද්ද අතීත වර්තමාන අනාගත ගණඳුනේ නෝ කියන්නේ අපි කාලේ ඉන්නවද නැද්ද කාලේ ඉන්නවා කියන්නේ විනෝදි රහත් වෙලා නැහැ රහතුන් වහන්සේලා කාලෙන් මුක්තයි තේරෙනවද කාලෙන් මුක්ත වෙන්නේ ඇයි රමණය කරන්න නැති නිසාද රමණය කරන්න බැරි නිසාද රමණය කරන්න නැහැ කියන්නේ මොකද්ද රමණය කරන්න පුළුවා රමණය නොකර ඉන්න ඒක හරිද වැඩි ඕකට තේරෙන්නේ නැද්ද රමණය කරන්න නැතුව ඉන්න බෑ කියන එක දැන් මේක හරියට තේරුණා නම් රමණය කරන්න නැතුව ඉන්නේ මොකද්ද නෑ 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 රමණය කරන්න නැහැ මං හෙව්වොත් මොකද්ද මේ කාලේ රමණය කරන්න නැත්තේ ආයි රමණය වෙනවනේ රමණය කරන්නේ නැහැ කියපු දනත් මොකද්ද රමණය කරන්නේ නැහැ කිව්ව සෙනින් උත්තර එනවා අර රමණය කරන්නේ නැහැ මොකද්ද අර කියන්නේ යමෙක් කෝ යමා ඔය රමණය කරන්නේ නැද්ද තේරුවද මේ මේ සාසනේ කෙරවල ඔය තියෙන්නේ ඔය කෙරවල බලලෙන්න ඕනේ නිවෙනවනะ නැත්තම් ඉතින් කොහොමයි නිවෙන්නේ අන්තිම මොහොතේ මගේ නම් දැන් පිළීමක් නැහැ කිව්වට පස්සේ මං මොනවද පිළින්නේ නැත්තේ මම මේ කිසිම දෙයකට පිළින්නේ නැහැ අහුවොත් මේ කිසිම දෙයක් කොහොමද දන්නේ පැහැදගෙන රමණය කරන්නේ නැහැ නෙමෙයි මේ ශාසනය රමණය කරන්න බැරුව යන්න ඕනි පින්වත්නි. පැහැදද කකුල තියෙද්දි පොළොවට පය තියන්නේ නැහැ නෙමෙයි. කකුල පොළොවේ තියන්න බැරි වෙන්න ඕනේ. මට කියන්න පොළොවක් තියෙනවා නම් කකුලක් තියෙනවා නම් පොළොවේ තියන්න බැරි වෙලාද පොළොවේ තියන්න නැතුව දින්නේ. අයින් කරන්න ඕනේ කකුලද නැද්ද? අයින් කරන්න ඕනේ කකුලද නැද්ද? නැහැ උපමාවින්. කකුල කකුල කැපුවොත් එම දුක වැඩි පොළොව තියාගෙන ඇවිදින්න බැරුව යනවා නේ. එයාදී පොළොව අයින් කරන්න ඕනේ මේකේ. කකුල කපුවාට පස්සේ දුක වැඩි ඇයි? අප්පා පොළොව තියන ඇවිදින්න බෑ දැන්. ඇවිදින්න බෑ කියලා ඔය කියන්නේ මොකද? ඇවිදින්න බැරි කම නිසාද? ඇවිදින්න විදියක් දැන් නැති වෙලා නිසාද? ඒක තේරුම් ගන්න නැහැ ඔය බෑ වචන නෙමේ. උතන නෙමේ තන. උතන වෙන්න ඕනේ මොකද්ද? කකුල තියෙද්දි පොළොවම පවත්වන්න බැරි වෙන්න ඕනේ. පැහැල්. එහෙම වුණොත් තමයි කකුලක් ආයි නොවෙන්නේද කකුලක් ආයි එන්න බැරි වෙන්නේ කකුලක් නොවව නෝ කොහෙන්නේ පොළොව දිනව කකුලෙන්නේ එහෙම වුණොත් ඊට වඩා දුක වැඩි ඒකයි අද වෙනකොට කොර ඒ මිනිස්සු ඒ ආදිය ඇයි බයින්නේ මිනිස්සු දැක්කහම ඇයි හිඟා කරනකොට කියන්නේ මට කකුලක් නැහැ නේ මහත්තයෝ සතුටු වෙන්න බෑ වනේ මේක ඒ මිනිස්සයා අපි කරන්නේ මොකද කකුලක් ඕන් නැහැ කියලා දැනට හික්මනවා ඒ මිනිස්සු කකුලක් ඕනේ කියලා හික්මනවා ඇයි ඒ අමතකලා තියෙන මොකද කියන්නේ කකුලක් ඕන වෙන්න හේතුවයි අමතක වෙන්නේ මෙතන. පෙළ රහත් වෙන තාක් පෙළ. වැඩේ තියෙන පිගන්දි පෙළීම බිඳුව වෙන තැන දැනගත්ත කෙනා ඉදිටි සම්පන්න මේක. ඒක දැනගත්ත කෙනා තමයි දක්ෂ පෙළීම ඉවර කරන්න යන්නේ. මට සල්ලෝ ගැන ඕ. මේක නෑ. ඒ කියන්නේ මොකද්ද? මේක මේ මොකද ඉස්සලා කිව්වේ අර වසගෙන යන්නේ නෙමෙයි. රමණය කරන්නේ නෑ. රමණය කරන්නේ නෑ නෑ කිය කියලා කොච්චර දුරට යන්න දෝ කිනිවන්න අවසානයේ නිවනත් රමණය කරන්නේ නැති වෙනවනේ එහෙමද මම හෙව්වොත් එහෙම මොකක්ද රමණය කරන්නේ නැති කියලා නිවන් රමණය කරන්නේ නෑ නිවන් කියලා කොහොමද සූක්ෂමයි තන හොඳේ මං කිව්වනේ වචන පදයෙන් පෙන්නන්න පුළුවන් ඉතාලම සුරුපට්ට මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ බලද නිවන කියන එක දන්නේ කොහොමද දැන් ආයි කාගෙන් හරි අහගෙනද නැත්නම් අපි දන්නේ මොකක්ද මොකක් හරි එකක් ලබයි අන්තිමට. ඕකට ධර්මය අහනකොට තේනවා මේ කියන්නේ නිවන් කියලා. අපි හොයන්නේ මොකක් හරි. ජීවිතේ හොයන්නේ මොකක් හරි. ඕකට වටපිටාව යනකොට කට්ටිය කියනවා රස්සාව කරන් එතකොට මොකද ජීවිතයක් හම්බෙයි. දැන් එතකොට දාගන්නව නිමිතර නම ජීවිතයක් හොයන්නේ හොද. තව කෙනෙක් කියනවා ජීවිතේ විතර කරන්නේ නැහැ. ලක්ෂුරියස් ලයිෆ් එකක් ජීවත් වෙන්න ඕනේ. හොඳ
හොඳ විලාසිතාසයිද හොඳ දනුකිරක වේ ජීවිතුනේ දැන් අර ජීවිතේ කියන නිමිත දාන මොකද්ද සල්ලි කාරෙක් වෙන්න ඕනේ කියන්නේ පැහැදෙන ඔහොම ආගෙනට තේරෙනවා මේ ජීවිතය නඩත්තු කරනවා කියන එක එපා වෙන වැඩක් මේකේ මිරොඩා මිරොඩා වෙන දෙයක් හොයන්න ඕනේ ඔන්න ඕකට එනවා සතුටක් හොයනවා කියලා නිමිති වැඩි වෙන පිටින් අනිමිත්ත චේතු විමුක්ති අල්ලනවා කියන එක එපා වෙනවා. ඒකයි කියන්නේ කෙසෞල් කළු පාළේ හොයන්න කියලා. තේරෙනවද ඔයාලට? ඇයි කෙසෞල් සුදු වෙනවා කියන්නේ පළපුරුද්දේ උපරිම. එකක් කියනකොට ලක්ෂයක් විතර දන්නවද දැන්? ඒකයි නිමිත්තේ මුලා වෙන්න රක් ගලපේ. දැන් මේක දුන්නාට පස්සේ දැන් හිතනවා. පරිසිරි මං හිතන් හිටියේ මේ පැස්බරෙක් වෙන්න ඇති. උගේ ඇතුලේ අටකුඩුනේ තියෙන්නේ. දැන් කරුණා වුණා මේ මස් කටුද දන්නේ නැහැ, අටකටුද දන්නේ නැහැ, යකටද දන්නේ නැහැ. ඕ පොඩි උණ්ඩ දිනවද? තේරෙනවද දැන්? පියෝනි ඒකයි කියන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට හිතේ මාන්නේ අඩු කරන්න කියලා. මාන්නේ කියන එක තේරුම දෙනව නේද? අපි මේක හිතමින් සංසන්දනය කරමින් මේක නිමිත්ත ගන්න කරපල ගන්න. ඕක හොඳයි සාසනේ පළපුරුදු දින කට්ටියට ඉක්මනට නිවෙන්න පුළුවන් පළපුරුද්ද හේතු පුරුද්දට හැරෙව්වොත්. පළපුරුද්දෙන් බණ හොත් මොකෝ වෙන්නේ? අවිද්‍යාව. කිව්ව සැනින් දැන් බහිනවද අවිද්‍යාවට හේතු කියලා. අවිද්‍යාව කියන්නේ මොකද? දුක්ඛේ අඥාන දුක්ඛේ ඔක්කොම දිනනවා. නැත්තම් මෝඩකම්. නැත්තම් නොදන්නකම්. ඇත්ත ඇතුලින් දන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනේ නැහැ. ආ හරි හරි මොනෝ හරි. සරල සිංහලෙන් කියන්නේ කිව්වම ඒක නම් ටිකක් අමාරුයි වගේ හඳුනේ. ඇයි ඒ? අපි අවිද්‍යාව කියලා ගන්නද නිමිත්තකින් මේකේ. පැහැදද? අවිද්‍යාව කියලා අපි හිතන එක දැන් අවිද්‍යාවද? පැහැදද? බලන්න. ඒ අපි මොන්ති කියන්නේ ධර්මයේ තියෙන ධර්ම කාරණාත් එක පොරබදින්න එපා. මේක එපා වෙනවා අන්තිමට වැඩි. අන්තිමට වෙන්නේ මොකද්ද? සියලු ලෝකායතන ධර්ම බිම ධර්මයේ කරේ. ආ ඉතින් ගැලබැඳ ගුණා වගේ තමයි. බරයි කරත්තේ. රහතුන් වහන්සේලා ගැලබැඳ ගුණෙද්ද? ඡායාව දින උත්තමයේ.
ඡායාවට යනවා කියන්නේ ගැලයින් කරන්න ඕනේ. ඔය ගැල කියද්දි මොකද්ද? සබ්බේ ධම්මානත්තාදී වෙන්න ඕනේ උදේ. සියලු ධර්මයන්නි අසාරත්වය දැකලා තියෙන ඕනේ. එහෙම වුණොත් තමයි ඡායාව ඉතුරු වෙන්නේ. නැත්තම් මොකෝ වෙන්නේ? සියලු ධර්මයන්නි සාරත්වය දැකලා තියෙන්නේ. අද නම් වැඩි දිනකට ගොනු 10 දිනක් කර දාන්න ඕනේ ඔය ගැලා දිනත්. ඇයි ලෝකායතන විශේෂයක් දන්නෝ? ධර්මායත දන්නෝ? ඉවර කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? ඕන දෙනවද පොඩි දරුවන්ගේ ගැල පොඩි පොඩි කියලා හුඟා. අස්කන් දින එකයි. ලොකු අට්ටිය ගැල සීගල් ග්‍රාමී දුම්රියක් වගේ පෙට්ටිය පෙට්ටිය අස්කන්නාසි. හැබැයි මොනි සීගල් ග්‍රාමී දුම්රියේ එන්ජිමයි පළවෙනි පෙට්ටිය වෙන් කරා නම් හරි. වැඩේ දෙන්නේ මොනි අපි අද ඉන්නේ එන්ජිමේ නෙමෙයි එන්ජිමේ රසෙ විඳලා තින්නේ අද. වැඩි හිටුනහම අපි ඉන්නේ කොහෙද? පිටිපැස්සේ මොකෙක? ඇයි වටේ වීදුර වලින් බේන්නේ පිටිපැස්සෙන්නේ? ඕක ගලවන්න හිමින් හිමින් ඉස්සරහට එන්න ඕනේ. ඒක තමයි කියන්නේ දම්පින්කම් දානමාන කරේතියම් එකේ කරන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි පෙට්ටිය නම් ඉස්සරහට එන්නේ. ඇයි මුල කෙල වලට එන්න එපැයි මේක බලන්න. ඒකයි තන. පොඩි දරුවන්ට දෙච්චර තමයි මං කිව්වේ අද ඉන්න පොඩි එවුන් ඇඟෙන් පොඩි තමයි හිතෙන්. හිතෙන් ශේෂ නෑ හිතෙන් මේ ලෝකේ කාලා වතුරු බිමෙන් අදී. අද බැලුවොත් මිනානි අපේ අම්මලා තාත්තලා ගිහින් කෝච් පෙට්ටිය වලට අද පොඩි උන්ගේ කෝච් පෙට්ටි. අද බරක් නෑ. අද රේල් පාර වල යන්නෙත් නෑ. අද කෙලිම කොහෙද යන්නේ? අද කෙලිම ටෙලිපෝට් වෙන්නේ ඔහ. මෙතනින් ෂණික විසිකනවා බැත්ත. වැඩි වැඩි ඇයි මිනානි? ඇයි 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 බලන්නකෝ අන්තර්ජාලය ආදී විශේෂ හේතු වල. අම්මා මේක මොකද්ද කියලා අල්ලපු ගෙදරින් අහනකොට මේක දන්නවත් එක්ක. හදපු දෙනක් දන්නවා අන්තිමට. ඔගලන්ට සතුරු වෙන්න පුළුවන් නේද දරුවෝ ගැන? අවිද්‍යාවේ වැඩිකම විද්‍යාව දියුණු. ගොංකම වැඩි වෙන්න විද්‍යාව දියුණු. සල්ලු. ඉතින් මම උදාහරණයක් හොඳ කියන්නම්. එදා අසල අපේ ගෙදර කම්පියුටර් තියෙනකොට අම්මා ළඟටවත් එන්නේ නැහැ. අම්මා බයයි තේ කෝප්පෙත් තියන්නේ දරි. අය අම්මට හිතෙන් දැන් මේ කැඩේ දන්නේ නැහැ කියලා. මම බලෙන් අතින් අල්ලලා දෙල දෙනවා මොකක්ව වෙන්නේ නැහැ ඔබට බලන්නෝ කියලා. නහොත් නැහැ. ඇයි ගතියෙන්ම තියෙනවා මේක දරුණු එකක් වෙන්න ඇති. මට ඊට වඩා මතකයි අපේ සීයා ඉන්න දවසට. සීයා කියන්නේ මොකද? ආ ඔය ඇච්චර බලන් දෙපා. ඇස් එහෙම සවුත් වෙනවා. ඒ තියෙන LED පැනල් එකට ඇස් සවුත් වෙන්නේ නැහැ. සවුත් වෙනවා. නමුත් ඔය කියන විදිහට වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා එපා කියලා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ඇස් වල තියෙන දෘෂ්ටි පෙනුමත් එක්ක අපේ ඒවා නිකන් මොන්ඩිසෝරි ටයිප් අද. ඇහද? ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ වදී. අපි නිමිත්තෙන් වැඩි වෙන්නේ මේ. නිමිත්ත වැඩි වෙන වෙලාවේ අවසාන මොහොතේ මතක් කරගන්න නිමිති තියෙනවද නැද්ද? ගන්දරමෝ පොඩි එකෙක් සුවසේ මැරෙනවද? මොකද්ද මතක් වෙන්නේ? ගේම් එකේ ඉතුරු ගැල්ල ගැහුවේ නැහැ. ගැහුවේ නැහැ කියලා මතක්නකොට ගේම් එක ගහන්න බෙදෙනවා ආයි. නිකන් නෙමෙයි අතපයනෝ තඩි පතරන් අතපය. පෙරේදෙක් වෙලා. කම්පියුටර් බදාගෙන ඉඳලා කියන්නේ. යාලගේ සංඥාත් ඒකේ අරිසම්පත් කියන්නේ. ඒකයි මං කිව්වේ. අද තේරුම් ගන්න අද අද මනසද ගෝචර නැහැ හොඳේ. ඊටාම ප්‍රඥාවන්තය තමයි ඒත්. ඒකයි මං කිව්වේ 100ක් ඇහුවොත් 99ක්ම මේ ධර්මයේද නිමිත්තක් කරන් ගෙදර යනවා මිසක් ධර්මයේ බහාතබන මට්ටමේ දරුමක් එන්නේ නැහැ. ඇයි? ධර්මයේ වේසෙන්ද දරන්නේ අධර්මයක් ආයි. කඩපාඩම් නොකරගත්තත් අහගත්තා දරාගත්තා කියන්නේ එහෙම තමයි. මේක කියන්නේ තන්සුනාද සාදුකම් මිනිස්කරතෝ නෙමෙයි. මේක අහගෙන යනවා. ඒ හරියන්නේ. පැහැල්. දරාගෙන නැහැ අතරම දරියුදද? අයින් කරුද්ද ඒවල් දරාගෙන. අර කියන්නේ ධම්මං වික්කවේ දේසිස්වාමිවෝ මහන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ ඊතර වෙන්න විතරයි. ඊතර උඩ පස්සේ පාරුව කරේ තියගෙන ගිහින් පිස්සු ඈ. ප්‍රඥාවන්තයෝ කරේ තියන් යන්නේ නැද්ද? ඒගොල්ලෝ කලින්ම දන්නවද කරේ තියන්න ඕනේ නැ මේ කියන්නේ. දැනගෙන යන්නේ. බලද ඊතර කොට තමයි කියන්නේ අර මාන්නේ කෙනෙක් අඩු වෙන්නේ. දැන් ඒකේ කොට ඒකේ වෙලකම් ඔරුව තියෙන්නේ මෙපේ. ඒකේ වෙලකම් ඔරුව වුණේ. මම දැදලුවත් ගිල්ලව. එයා අතාරින්නේ නැහැ. ඔරුවට බැස්සනම් හරියට අතාරින්නේ නැහැ. එයා දන්නව මේකේ දන. එයා කරන්නේ මොකද්ද? ඔරුවේ චුට්ටක් කරලා හිල් තිනනවා වහනවා. ඊට පස්සේ යනවා. බලද? හොඳට දරනකොට මම මේ කියන් ආවේ මේ නිමිත්ත සම්බන්ධ අදහස. ඔය නිමිත්තක් අල්ලන් තමයි කාලාංශ සම්පූර්ණ විවරණය වෙන්නේ. බලද? මේකේ තියෙන අසාර ස්වභාවය මේ යම් යම් මිනිස්සු කිව්වා දරුවා කෙනකින් ගන්න එක මහා මෝඩ කමක් කාලාමිනී කියලා කිව්ව තැන ඔය තියෙන්නේ. බලද? ඒ නිසායි උන්වහන්සේට පහදුනේ සියලු දරා මෙතන. බලද? ඔන්න මේක තේරුම් අදතන. තේරුම් මේකේ අර්ථය. පියවදී අපිට සරලම තේරුම් ගන්න මේක අඳුර ගන්න අලුතෙන් ඕනේ නැහැ විස්තර විග්‍රහ. සරල මොකක්ද ඕනේ? මොකක් හරි කියලා තේරුම් ගන්න ඇති. මොකක් හරි කියලා තේරුම් ගන්න නම් මොකක් හරි කියලා හරි තේරුම් ගන්න නම් ඇස කන නාසය දිව ශරීරය ඕනේද නැද්ද? ආ මට සරලව විතර කියන්න පින්වන්දි මොකක් හරි කියන එක තේරුම් ගන්න නම් ඇස කන නාසය දිව ශරීරයේම ආවේ.
අපි නික්මෙන්න ඕනේ චක්කායතනෙන්ද චක්කුවෙන්ද චක්කුවෙන්ම නික්මෙන්න ඕනේ මේක ඇහැ මාසාරයි පිවන්දි මේ ශාසනය චක්කායතන ගැන කවර කතාවද මේකද චක්කායතනින් කරන්නේ මොකද්ද මේ ගත්ත මූලික නිමිත්තට සටපට ගාලා ගන්න එක ආ මොකක් හරි දැන් ආයතන හදලා ගන්නවා මලක් සූර්යකාන්ත ගැටපිච්ච වදමල් බුරුත කනිර් මොනවා හරි ගන්න ඕකට මොනවද ඕනේ ආයතන ඕනේ ඇයි රස රසපත් කරන්නේ මොකෙන්ද රස කරන සටපට ගාලා හිමු පැහැදද ආයතන ගැන කවර කතාවද මේ චක්කු මවුල් වේගි දායිනන්ස් එතකොට අපිට ඇස්පිරින්ව කියලා आरक्षा මොකෙට අතක්වත් යඩෙන්නේ නැහැ. කැලේ ඉන්නවට වඩා අපි වන්ද හිරේ ඉන්නේ කොටිනවද? නෑ නෑ මං කියන්නේ දිටි සම්බන්ධ කෙනා හිරේ කියොත්. හැබැයි අපි වන්ද කර්ම කියන්නේ මේකේ. ඒකත් බලන්න හේතු කළා තාම. දිටි සම්බන්ධ වෙච්ච මහ උතුම හිරේ යන්න බෑ. දිටි සම්බන්ධ වෙච්ච අඳ බාලේ හිරේ යනවා. හේතුම නෑ. පේනවද මේකේ තියෙන මේ මේ බලන්න මාර්ගයේ විශේෂ ලේසි නෑ අපි වන්ද. ඒ උත්තරමේට නිවැරදි තියෙන හොඳම තැන හිරේ. ඒකට යන්න දෙන්නේ යතු වෙන්නවද? ඇහෙලද? ඒකයි මේක ඒකයි කිව්වේ අසාධාරණයි ලෝක දා තම තමන් සාධාරණී කරගන්න ඕන තම තමන් පැහැද කිව්වේ තමන් හිතට තම අතමේ සෙවණැල්ල කියලා ඔතන මොකද කියන්නේ තමන්ගේ අතර වටපිටාව ඉන්න කට්ටිය හැමෝම දෙයි කියලා දෙන්න බෑ කට්ටියට ඔක කියන්න බෑ අර අර කියන්නේ ලෝක සවනසලේ මේ දේශනාවලදී යම් දවසක ඔබේ මුවඟට හිනාවක් නැගුණා නම් දැනගන්න ඒකාන්තයෙන් අනාදිමත් සසර සිනහව දන් දුන්න එකේ විපාකය වෙන්නේ යම් දවසක දෑත් දෙක මැද කඳුලක් ිනුවා නම් මුදල දැනගන්න ජීවිතය අනාදිමත් සසර කඳුළුමයි දන් දීලා තියෙන්නේ. දුන්නොත් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒක හොඳ දනාරක දෙල තියෙන වෙන්නේ දුන්න දේ යන. අරක්කු සිගරට් දන් දුනම අරක්කු සිගරට් හම්බෙනවද නැද්ද? හම්බෙනවා. මොන වගේද හම්බෙන්නේ? අර කියද්දි කියන්නේ මේක තියෙන්නේ. සාවරමණී කතාවක්. රා පොල් කට්ට බෙදාගෙන බීපු උන් අද ඉපදෙනවා. විස්කි බ්‍රැන්ඩි අරගෙන බොන්න. එදා රා පොල් කට්ට බීලා අවුරුදු 20ක් ජීවත් වෙච්ච කාද විස්කි බ්‍රැන්ඩි බීව ගමන් දවස් 20ෙන් මැරෙනවා. දුන්න දානි පිටින් මහත් පොළොව ලැබෙන අනිත් පැත්තට. ඒකත් පොඩ්ඩක් සාසනේ පොඩ්ඩක් පල්ලෑන් දෙන්නේ. ඒ කියන්නේ මේ කර්ම විපාකයක ඉස්සරහ ගන්නවා කියන එක. නමුත් චිත්ත මූලයෙන් අර්ථය ධර්මය දන්න කෙනා දරනවා. අසත්පුරුෂකම තියෙන්නේ Tamanට පැත්ත මිසක්. එළියේ ඉන්න කෙට මොනවක් කරන්න බෑ. අපි අදාළ මේ අවබෝධ වෙන්නේ මේ තේරෙන්නේ. ධර්මය අවබෝධ වුණා කියන්නේ කෙරවල තේරලා එන්න. තේරෙනවද? තුඹස දැකලා ඕනේ ගහන්න රයින්ට. ඒකයි මේ කියන්නේ. නැතුව ගහගෙන යනකොට තුඹස පේන්නේ නැහැ. දැන් දන්නවද? දැන් බනහනකොට දන්නවද? නයිටික මරන්න ඕනේ. හරි කොච්චර කාල මරන්නද මේක දැන්? බණ කියනවා කියන්නේ මොකද්ද හරියට? නයි මරන්න කියලා දෙනවා වගේ. ධර්මාවබෝධය ලැබුවා කියන්නේ මොකද්ද? තුඹස දැක්කා වගේ. තේරුණාද? අනුසය නැති කරන්නේ අනුසය දැක්කා කියන එක. අනුසය ඉවර කරන්නේ රහතන කොට. කල්තන. ඔතන මම තව එකක් කියනවා. සබ්බේ ධම්මා අනාත්තාදී කියලා තේරිච්ච දවසට. සබ්බේ සංඛාරා දුක්ඛාදී සබ්බේ සංඛාරා අනිච්චාදී කියන එක කියන්න දෙයක් නැහැ. ඒකද? හරි ගමන්. ඒක මගේ උපමාවක් නෙමෙයි ඈ. මේක ලෝසාවෙන් අන්සරමක් දේශනාවත කියපු උපමාවක්. මට ඕක කිව්වේ අපේ මෙහි ධර්ම සාචරාව වයිය කෙනෙක්. ඒක තමයි වැඩිපුර උපමා නිසා මම ඔබ වාචි ගන්න. ලෝසාවෙන් අන්සල බණ අපනා වෙන්නේ. जीवत् හැමෝම කැමති ජීවිතේට ජීවත් වෙන්න තප්පරයක් කරන්න තියෙන විදි දෙකයි තියෙන්නේ මොනවද කරන්න පුළුවන් විදි දෙක නයා එන්න තර බලන්න නයි එනවා ලක්ෂ ගණන් වටෙන් මෙනවා මෙතන
කවුරුත් නැහැ උදව්වට අම්මා තාත්තවත් නැහැ තමන් අතර තමා අත තියෙන දැන් සේවනයලට හරිද දැන් මට කියන්න ඔතනින් තප්පරයකට තව ජීවත් වෙන්න හිතන ප්‍රඥාවන්තයෙක් කරන්නේ මොකද්ද කතාන්න කර මාරු වෙන්නේ මාරු වෙන්න බෑ අපතරචන ආයි නයි එක්කෝ නයි මාරු නැත්තම් නෑ නෑ මම තුඹස ගැන කිව්වේ නෑ අදිශාණය කරනවා ඔහො මොනි අදිශාණය කරන්නේ මොකද්ද නයි කණ්ඩිපා කියලාද එන නයි කණ්ඩි කණ්ඩ ඕනේ කියලාද මොකවද මෛත්‍රී කරනවා නියම උත්තරේ ඔකට මම උදාහරණයක් කියනවා මොකද ටිබෙට් ජාතික ස්වාමීන් වහන්සේමක් කියනවා පරි පුදු ගන්න වහන්සේ කියන්නේ නැහැ තෙල් බෙහෙත් සත්කාර. උන්වහන්සේ කියන්නේ මූලෙට. උන්වහන්සේ කවදාවත් මේ අතපය බාණේව කියන්නේ නැහැ. කෙලින්ම කියන්නේ මොකද බෙල්ල ගහලා දාන විදිය. අපි කියන්නේ අතපය කවල වැඩක් කරනද බෙල්ල දිනවනේ. පුදු ගන්නත් කියන්නේ මොකද්ද? කෙලින්ම බෙල්ලට බෙල්ලට. මූලෙට. මං කිව්වේ දා උපමාවක්. ගහේ අතු කඳ බාණ එක ලේසිද නැද්ද? සරලවමද ලේසියි මේවා. මුල ගලෝනේ කොහොමද වැඩි? අරන් යන්නුනේ පොරවද්ද කැත්තක්ද ඉදලද්ද ගලින්න. ගල්ලින්න ගල්ලි. චේන් සෝක කරන් ගිහිල්ලා කරන්න හදන්න එපා කරන්න බෑ ආයි මුලින්ම පොලෝ කොටන්න එනවා එහෙනම් ආයි ගල්ලින්න ඕන වෙනවා ගල්ලින්නේ මුල ගන්නවා කියන එක ලේසිද නෑ ලේසි නෑ ආ දැන් තුමුසි වහ උතර එන්න දිනන්දි තේරෙනවද මෛත්‍රී පතර වන්නත් හීන තුල රැවටිලා ආයි හරිද හරි හරි නයි ලක්ෂ ගාණක් එනවා ආයි මේ වටේ මෛත්‍රී පතරුව කියලා ඔය ත්‍රිසසත් දන්නවද මෛත්‍රී කරනවා කෙලින්ම මූණ ඉඳන් බෙලාගෙන කනවා පටවියාපෝ තේජෝ ආයෝගෙන නයිකුල හතර මේ සම්පූර්ණ අද් දෙක වෙලාගෙන ඉන්නව එක දණකින් පිට කොන් දෙකෙක් ඉන්නව අනිත් එක උඩ ඉන්නවා නිකන් හිතවන කොච්චර පිළිකුල්ද කියලා ඔකනේ සාමාන්‍ය උපමාවෙන් ගත්තා ඔය වගේ තමයි පටවියාපෝ තේජෝ ආයෝගෙන මේ ශරීරය දරන් ඉන්න එකම සත්තු වගේ තමයි එයි චුට්ටක් උපස්ථානේ අමතක වෙච්ච සැනින් එක්කෝ වාතය කිපෙනවා නැත්තම් පීනස ඇදෙනවා ලේසි වෙන්නේ නැහැ විගන්නේ සාත්තු කරතා කොඳයි සාත්තුන කරපු සැනින් ඉවරයි හරි අපි ආයෙම උමාවට හරි මං ඇහුවේ ලක්ෂ ගාණක් නයි එනවා නම් දිගට 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 මොකද කාණ තියෙන තැන නයි එනකොට තමන් තනියෙන් නම් තව තප්පරයක් ඕ ජීවත් වෙන්නත් තමන්ට ජීවිත ආසාවක් තියෙනවා නම් ඒකාන්තයෙන් හරිද මම මේකේ උපමාවක් පොඩ්ඩක් දැන් කියන්නේ බා රහතුන් වහන්සේ නම නම් ඔහොම ඉදී කියලා ඒක නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය උපමාවක් මේ කෙනාට මේ නයින්ගෙන් බේරෙන්න කරන්න තියෙන විදි දෙක මොකද එකක් මරණයක් අනිතේ මොකද දිවට වැඩක් නැති මාති මේ පැත්තට පාගෙන උඩ තව ඉන්නවා නයින් මරණ එක අයින් කරලා මරන්න නැතුව ඊට පස්සේ කරන්න තියෙන විදි මොකද්ද? ඊට පස්සේ තමයි හුරතල් කරන එක. එක්ක මරන්න වෙනවා නැත්නම් ඔළුවත ගා තියන්න වෙනවා. නැත්නම් කොහොමද බේරෙන්නේ? පැහැදිලද? එන්න එන්න එක්ක ගහන්න වෙනවා. නැත්නම් එනේන ආව අල්ලලා හුරතල් කරන්න වෙනවා මේක. පැහැදිලද? ඔය දෙකම පින්වත් නික් කරලා කවද දිවර වෙන්නේ? කවද දිවර වෙන්නේ? නයි එන එක නැවැත්තුනවා. කවද දිවර වෙන්නේ? නයි එන එක නතර වෙන්නේ නැහැ. ඔන්න ඕකට පිවන්දි ප්‍රඥාවන්තය හොයන්නේ නයි හුරතල් කරන එකෝ කන ගහන කනට ගහන එක නෙමෙයි මරණ එක නෙමෙයි පිවන්දි ඒගොල්ලෝ මුලින්ම හොයන්නේ මොකද්ද එන්නේ කොහෙන්ද කියලා දැනගන්න යා නයි ටික අතක ගා හරි ඉස්සරහට යනවා ඇයි කවුරුරි හම්බ වෙවි කියලා ඒ හම්බෙච්ච උතුමම ඉන්න ඕක නැති කාලෙට පිවන්දි කරන්න දෙන්නේ මොකද්ද බෙල්ලේයි ඇඟ වතේයි උතාගෙන නයින් ටික පෝෂණය කරගෙන ඉන්න එක තමයි අත හයිය නැති වෙච්ච සැනින් උඩ ඉන්න නයාම ටස් ගාලා එනවා මෙහෙට එතනම චොප්ප චොරස් ඉවරයි. ආයි පදන්නේ ඒ ගොඩියමයි. ආයි ශක්තිය දිනවනේ. දැන් ශක්තිය දින කාලේ හොඳට නයිටික බලා ගන්නවා. උම්මා ආයි කනවා. ඒ වෙලේ අපිට වෙන්නේ. දෙනවදන? ආදිනේ ඇවිල්ලා මැරෙන්න යනකොට තමයි දන්නේ අප්පා මැරෙනවනේ. ආයි පදනවා. දැන් ආයි ආසවාදයි. ආයි වැඩ කරනවා. ආයි මැරෙනවා. ආයි පදනවා ආසවාදයි. ආයි මැරෙනවා. ආදිවරෙන්නේ. ආස්වාදයේ පටන් ගන්න මුල කෙලවර දැක්ක දවසට. ඕක දැක ගන්න බෑ සාමාන්‍ය මනුස්සයෙකුට. බොහෝ පිරිස දන්නේ එක්ක නයාට ගහල මරන්න බොහෝ පිරිස දන්නේ ඈ ඔක්කොම වුන්දන්නේ මොකද්ද ගහල මරන්න දස අකුසලෙමයි බොහෝ පිරිස දන්නේ දස අකුසලෙන් දස අකුසල් කරන්නේ නැහැ කියලා දරන්නේ ඉතාම සුළු පිරිසයි ඒ නිසා තමයි පිංගන්දි සිල් වෘතයක් රැකපු උත්තමෙක් පවා මේ ශාසනයේ ප්‍රශංසනීයයි ඇයි ඒගොල්ලෝ සත්තු මරුවේ නැහැ සත්තු මරුවේ නැත්තේ සත්තු මරන්න බැරි නිසාද සත්තු මරන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණ නිසාද නැති නිසා පිංගන්දි ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ සත්තු මරන්න බෑ කියලා මේක පිවන්දි තුඹස දැක්ක කෙනා දන්නවා සත්තු මරණ එක තේරුමක් නෙමෙයි මුලටයි ගහන්න ඕනේ මේක. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් අතක ගා ඉක්මන් ඩිපට යන්නේ කොහොමද? දැන් එක්කෙනෙක් අත ගන්නකොට තව කෙනෙක් බෑගෙනවනේ. මොකද කියන්නේ? අනේ සමා වෙන්න. මට අමතකුණා. සමා වෙන්න කියලා හරි බැගෑපත් වෙලා හරි යන්නේ කොහෙද? පිවන්දි සමා වෙන්නේ කොහොමද? නයා වුණත් ගෙම්බර එක දාලා යනවද? හා හරි කමක් නැහැ. පිවන්දි සාමාන්‍ය ජීවිතෙදී ආර්ය ශ්‍රාවකෙක් මාර්ගේ පුරනෝ නම් ඉස්සරහට එන්නේ අසූචි ගංගාවද? සමාවෙන්න මහත්මයෝ මම දැක්කේ නෑ කමන්නේ මට දෙන්න මම අරගෙන යනවා
ඇයි එම කියන්නේ අර කදැම් මාන්නේ මත් වෙනවා මූ නම් නෝන්ජලෙද්ද කොහෙද හිත දන්නවනේ නෝන්ජලයා කවුද කියන එක නෝන්ජලයා දැනගෙන ඒකට හිංගි හිංසා හිතින් කරන්නේ නැහැ දන්නවා මේ පුදුම කරුණාවකින් මේකත් අසුචි වලේ ඉන්න එකෙක් ඒ නිසා අසුචි වලින් ගොඩෙන්න ලැබෙන්න කියලා වැදද නැ නිකන් කියන්නේ ඉතලා තුඹස ගැන දන්නේ නැති සාමාන්‍ය නයි නටවන්නේක් නයි කියලා දනවද සාස්තරේ මම නයි ගොඩේ ඉන්නකොට මට ওই නයි නටවන මිනිස්සු කම්බිලා කියනවා මල්ලී ලේසි නැ නයි වල්ලන එක මං කියලා දෙන්න නිකන් මාන්නේ නෙමෙයිද කියන්නේ නයි නලවන්න කියලා දෙන එක පිරණි තුඹස දැක්ක කෙනාට නයි නටවන්න ආසාවක් තියෙනවද තුඹසම කැඩුවා නම් නයි නටවන්න කියන්නේ නැහැ ඒ උත්මයෝ කියන්නේ තුඹස කඩහන් කියලා තුඹස කඩන එක ලේසි නැහැ උපරිම බව හතයි අවම දවස් හතෙන් කඩන හැටි ගියෝතරිය පැහැදිලිද තුඹස පැහැදිලි මා නැති කරන්න ඕනේ නයි ටිකද නැත්නම් ඉන්න තැනද ඉන්න තැන ආ දැන් මට කියන්නේ රාගේද දේශේද වැඩේ නැත්නම් ඔක්කොටම මුල ගොන් මෝඩකමද වැඩේ මල් පඳුරු ගස් වැල් අලි ගෙම්බෝ යක්කු නරි සිංහයෝද වැඩේ ඔය ඔක්කොම හිතේ දරන මොකක් හරි කියන එකද වැඩේ තේරෙනවද සචිත්ත පරියෝ දපණං කියලා කියන්නේ උතන්ට පහල කෙලවර කියන්නේ උතන්ට පහල නිමිත්ත බඳින්න 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 නිමිත්ත කුට්ටි වෙනවා මිසක් නිමිත්ත කුට්ටි වුණා කියන්නේ මොකක්ද තඩි කුට්ටියක් කියලා දින්න දැන් ඉතින් මේක හේතුවක් බලන්න බෑ දැන් පහල කරන්න කියපු දේ වෙනස් මොකක්ද මූලය මූලය ගලවන්න කියලා කියන්නේ පහල ඒක නිකන් බෑ පිවනි ස්වයංබුද්ධඥාණයෙන් අවබෝධ කරන උත්මයෝ ඉන්නවා ඒ උත්මය තමයි බුදු පියාණන් වහන්සේ ලාසා පස්සේ බුදු පියාණන් ඊට පල්ලෙ හැමෝම බුදු පියාණන් වහන්සේගේ අහකට ඒක අහගත්ත කෙනත් ඉවර වෙන දවසට කල්ල වැඩි ඉවරයි ඊට පස්සේ ඉතින් පෙළ පොතේ තියෙනවා තුඹස කඩන විදිය ඒත් යන්න බෑ අහගන්න ඕනේ පළපොත තියෙන කෙනෙක්ගේ බුදු කඩන්න බෑ නේද පෙළ පොතේ තියෙන වචන තුල තේරෙනවා තමයි පුළුවන් කියන එක නමුත් වෙනවානි ඔයාලා දන්නවද දන්නේ එක අකුරක් වෙනස් වුණොත් ලැබ් එකක රසායන මේ මූල ද්‍රව්‍යයක අල්ලන්නේ සබන් කියලා අත ගත්තාම අත නැහැ පිච්චිලා වැටෙනවා එක අකුරක් වෙනස් වෙයි පහල් මෙච්චර දරුණු වැඩියෝ දැන් ඒකයි කියන්නේ පෙළ දහම වටිනවා මේ ශාසනයේ හික්මෙන්ඩ පටන් ගත්ත කෙනාට ඊට එහා කෙනාට පෙළ දහම වටින්නේ දිගින් දිගට අහන එකේ පහල් ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ කියනත් කාලම් සූත්‍රය කියනත් පෙළ තියෙන්න බෑ හිතේ උපදිනවා දෝ අපිට දැන් දෙනද ධර්මයේ මෙනෙහි කරනවා කියලා මොකද කරන්නේ කියලා බලන්න ධර්මානුකූලව දකින්න මොකක්ද අම්ම ධර්මානුකූලව දකින්නවා නෙවෙයි වචන පද වැඩක් නෑ හොලේ මට අර්ථය ඕන වචනේ පවා තියෙන ලෝකෙට හිර වෙන තැනින් අපි අවිද්‍යාවද ගන්න මගේ අවිද්‍යාව කියලා මගේ කියන තැනම දන්නවදලා ඊට කලින් අවිද්‍යාවත් වෙලා තියෙන ඒක තමයි කියන්නේ අර ප්‍රාථමික පන්සල කරන්නේ ඔයාලට. සාසනය කියන්නේ මොන්ඩිසෝරි නෙමෙයි. හිතන්න ඕන තරක් මේ. රබර් ගහක් මුල ඇද්දට පස්සේ විමනී පතර ගහක් තමයි. පැහැදද? ඕකේ කොළ වැටෙනවා, අතු වැටෙනවා, පොළු කඩලා යනවා, ඉවරයක් නැහැ මේ. මිනිස්සේ කිව්වොත් එහෙම මේ ගහ වැඩක් නැහැ මොකක් හරි කරලා දෙන්න. නෝදන්න එකවිල මොකෝ කරන්නේ? කෙලින්ම පොළොව මට්ටමින්ම කඳ බානවා. දැන් හරිද? සතුටුයි සතුටුයි. අනේ දැන් නැහැ. තව අවුරුද්දක් දෙනකොට ආයි තියෙනවා. හල් ප්‍රඥාවන්තයෝ කිව්වම මේ ගහ වැඩක් නැහැ කියලා මොකද කරන්නේ පොළොව යටින් මුලම ගලවනවා ඕකයි දැන් පැහැදෙන හරි ඔයාලා පැහැදෙ මේ අර්ථය මෙතන මලද්ද බල්ලිද්ද පූසෙද්ද ගෙම්බෙද්ද ඕන එකක් හිතාගන්න මොකෙක් හරි කියලා හිතන්න මොකක් හරි කියලා කලින් දරන්න ඔන්න ඕකට දාන අයිසින් තට්ටුව තමයි හොඳ මම කියන්නේ අයිසින් තට්ටුවේ කතාව
පැවදී මට කියන්න හැමෝම කරන්න පිගොන්දි සාසනේ වේසෙන් හෝ මේ ලෝක සම්බන්ධ තියෙන ධර්ම වේසෙන් කේක් කෑල්ල අයින් කරන එකද කේක් කෑල්ල දින අයිසින් අයින් කරන එකද මොකද්ද දියවැඩිය හැදෙන්න මුල අයිසිනුත් සෑහෙන බලයි තමයි හැබැයි කේක් කෑවත් දියවැඩිය හැදෙන්නේ නැද්ද හැදෙනවා බටර් කේක් උත් කාලා බානු ජීවිතේම අන්තිම බඩක් නැති වෙයි දියවැඩිය හැදිලා පැහැදිලිද ප්‍රඥාවන්තයෝ නැති කරන්නේ මොකද්ද පිගොන්දි අයිසින් ටික නෙමෙයි ප්‍රඥාවන්තයෝ දන්නවා අයිසිං වලටත් පීඩා හිටින්න නම් කේක් කෑල්ල උනේ අයිසිං ගැලවුවා කියලා කේක් කෑල්ල දිනවද අයිසිං තට්ටු ගලවනවා කියන්නේ මොනවගේ මට්ටමද මගේ එකම අයින් කරනවා කියන එක ඔය මගේ එකම අයින් කරන්න ලේසිද නැද්ද ලේසි සරලවම ලේසි අද දැන් ඇවිල්ලා තින්නේ මගේ එකම අයින් කළාද නේද සිල්ගන් ඔක අයින් කරේ මහදයාද පිස්තෝලයක් තිබ්බා නම් ඔබගේ දරුවෝ මරනවා දරුවෝ අතරහා ඕර දන ගිහලා ඉන්නවද ඉන්නවා ඉන්නේ අතින් අයින් කරලා මම ගිය නිසා දරුවෝ ටික බේරිලා ඉන්නවනේ පියානි අතින් අල්ලන එකේ හොණු අල්ලන එකේද වැඩේ හිතින් අල්ලන රමණය කරේද වැඩේ මඩ සරලවම කියන හොඳට හිතලා මේක මලක් කියලා අල්ලන්නේ අතින්ද හිතින් දරලා අත දානවද පියානි මට කියන්න අත උස්සන්න නම් හිත තුල දරන්න ඕනේ නැද්ද අත ඉස්සෙන්නේ නැත්තම් හිත තුල දරන්න බැරිලාද දරන්නේ නැති වෙලාද දරන්න නැති වෙලා අත උස්සන්නම් බැයි නම් හිතුල දරන්න නැද්ද හිතුල දරන්න බැයිද මොකද්ද කරගන්න ඕනේ මේක ආයෙත් දරන්න දරන්න බැරි වෙන්න ඕනේ තේරෙනවද දරන්න බැරි මනස දක්ෂයි දරන්න නැතුව ඉන්න පැහැද තුඹස දැක්ක මනස දක්ෂයි ණයව හුරුදල් කරනවා කියන එකට අනිත් උන්ටි හුරුදල් කරන කිරුත් හිතතුලින් පුදුම පීඩාවයි ඇයි කොයි වෙලේකයි දන්නේ නැහැ මේක අරයා දන්න හොඳට කනව නම් කණ්ඩ කලින් දෙන්න ඕනේ වැඩි තුඹස පැහැද හරිද ඔන්න මේ කෙලවර තේරුණාද කියලා මම දන්නේ නැහැ ප්‍රශ්න තුන අහන්න උනේ හරිද කෙලවරයි ප්‍රශ්නේ මේකද මේකේ යමෙක් හෝ යමක් දරණ එකයි මේ ප්‍රශ්නේ යමෙක් හෝ යමක් දරපු එකේ විපාකය මොකද්ද අද ඇස කන ආසය දිව ශරීරය ඇවිල්ලා තියෙන්නේ මේකේ දැන් පැහැද ඇස කන ආසය දිව ශරීරය ආවා කියන්නේ මොකද්ද පාඩුව හිත තුල රමණය කරනවා මොකද්ද රමණය කරන්නේ බල්ලුද ගෙම්බෝද තමන්ගේ දරුවෝද ඕන දෙයක්ද ඕ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකේ මූලික නිමිත තේරෙන්නද මොකද්ද කියලා? ඒකෙත් මූලික නිමිත මොකද්ද? රාගයෙන් මත් වෙන්නත්, මෝහයෙන් මත් වෙන්නත්, ද්වේෂයෙන් ගැටෙන්නත් මොකද්ද මූලික නිමිත? අවිද්‍යාව කියනවාද? දැන් උත්තර ගත අවිද්‍යාව කියනවාද කියලා? මොකද අවිද්‍යාව කියලා තේරුම? අල් කයන්න දරුවා කියන අවිද්‍යාව වෙනන්නේ. පැහැදද? අල් කයන්නක් දරුවා කියන අවිද්‍යාව මේකේ. දරුවා හොඳේ පෙනුණා ඇහුණා දැනුණා නෙමෙයි දරනවා දරනවා පිහිටා හිටිනවා තේරුණාද පිහිටවන්න පුළුවන්කම ලැබෙන්නේ ඇයි සත්කාය දෘෂ්ටිය උදේ පාන්දර ඉඳන්ම තියෙනවා අපි ඒ නිසා තමයි පොඩි එකා මොකක්ද අහන්නේ මේ මොකක්ද අම්මේ කියලා අහන්නේ මොකක්ද කියලා උඩහන්නේ කුට්ටියක් ගැනද නැද්ද කුට්ටියක් මේ මොකක්ද කියලා අහගන්න කැමතියි ඒක වඩනවා කියලා දෙන්නේ නිසාද නැද්ද ඒක සත් සත් නම් සත් වෙන්න නම් කයක් තියෙන්න ඕනේ ඔය දෘෂ්ටියෙන් අහනවා කියන්නේ ඒක පෘථග්ජනෙක් සත්කා දෘෂ්ටියෙන් ඉන්න කෙනෙක්. පැහැල්ද? පැහැල්ද? පැහැල්. ඒස අපිවනි ගලවන්න ඕනේ රූප රාග අරූප රාග මානුද්ද අවිජ්ජාද? නැත්නම් අවිජ්ජාව කියලා මූල තැනින් පෙන්වන සත්කා දෘෂ්ටියද? තේරෙනවද? සත්කාය දෘෂ්ටිය විදිච්ච තැන විචිකිච්ඡා සීලපද ප්‍රමාසි වරයි. ඇයි? පියනි රමණේ කරන්න බෑ කියලා තේරුම් ගත්ත තැන මොකද විචිකිච්ඡාව? පෙර ආත්මයක් තිබ්බද දන්නේ? ඊළඟට මැරලා ඉපදෙයිද දන්නේ? ආනේ පෙර ආත්මෙ තිබ්බට ඊළඟ ආත්මයක් නැතුව ඇති. ආ දෙකම තියෙන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ තව එකක් කෙලවල යනවා නේද? බුදු ආන්දරෝ කිව්ව වැත්ත වෙන්න පුළුවන් ඈ. මේ තියෙන ලස්සන අගිට පොත්. එතන මට සරලවම කියන්න. ඇස කන නාසය දිව ශරීරය මනස කියන්නේ ලෝකේ ආයතනද ලෝකෙන් එතර ආයතනද? ලෝකේ ආයතන. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය ලෝකේ දෙයක්ද ලෝකෙන් එතර දෙයක්ද? ලෝකේ දෙයක්. ලෝකේ දෙයකින් අනිවාර්යෙන් ලෝකයක් තුල පහළනොත් ලෝකේ පේනවද නැද්ද? පියනි පේනවා කියන තරම මුලාවට අහුලා නැද්ද පේනවා කියන තරම මුලාව නම් බලනවා කියන කෙන කවර කතාවද සත්පුරුෂයා දැනගන්නවා පේනවා කියන කී අර්ථය ඔන්න ඔතනයි අවිජ්ජානුසේ ගලවලන තැන ඕක ගලවපු තැන හරියට මේ වගේ අර ලක්ෂ ගාණක් නයි මැද තුඹස දකින්නවා දික්ටි සම්පන්නයි දැන් ෂණික නයි ගිහින් වැහෙනවා දැක්කනි තැන රෝඩ් එක ක්ලියර් මැප් එක දැන් පොයින්ට් ලා තියෙන්නේ ඉස්සරහට මම
අංගිය කොට දැන පෙර හොදට වුණ අපිට පේන්නේ අමු පෘතක් ජන වට්ටමින් තා රහතුන් වහන්සේලා පේනවනේ මේ පිකොන්දි දරන්න බැරි වෙන උන්වහන්සේලා මං කිය උන්වහන්සේලා තියෙන ලෝක සම්මතය අසකනහසේ දිසරි දෙනද උන්වහන්සේලා රහතලා තියෙන ඇහෙන්ද හිතෙන්ද හිතෙන් හිතයි සචිත්ත වෙන්නේ ඇහැ නෙමෙයි හිතයි බලයේ දින හිත තුලයි බලයේ දින ඇහැ රුප්පණය කරවන්න හිත තුලම ශක්තිය නැති වුණොත් රුප්පණය වෙන්නේ නැද්ද රුප්පණය වෙන්න බැයිද රුප්පණය වෙන්න බැරුව යනවා අද වෙන්නේ මොකද ඇස් දෙක වහගත්තු රුප්පණය වෙන්න බැයිද රුප්පණය වෙන්නේ නැද්ද රුප්පණය වෙන්නේ නැහැ කියලා හිත තුල රුප්පණය වෙනවා හිත නිමිත්තෙන් දින්න නිමිත්තෙන් දින්න මලොත් ආයි නිමිත්තක් එන්න නම් ලෝකෙට එන්න ඕනේ ලෝකෙට එන්න පැහැදිලි තේනවද චූටි තනින් ගලවන්න දින හැබැයි ඔතනම තමයි ගැඹුරු පැහැදිලිද පේන ඇහෙන දැනෙන හිතන එක නවත්තන්න පුළුවන්ද නවත්තන්නේ නැද්ද නවත්තන්න බෑයිද ඇයි ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් උනේ ඔකට ඇහැ තියෙනවනම් පේනවා කියලා කියන්නේ ඇයි මොකද ඇහැයි රූපයක් තියෙනවනම් පේනවා හරි නැති ගන්න දින මොකද්ද රූපයද ඇහැ හොඳ ප්‍රශ්නයක ඇහැයි රූපයයි තියෙනවනම් පේනවා මට කියන්න නැති ගන්න දින මොකද්ද රූපය ඉතුරු වෙනවනේ අන්න ඕක තමයි ආයි ප්‍රශ්නේ ගන්න ඇයිද මොකෝ වෙන්නේ අජත්ත කාය ඉවරයි බහිද්ද කාය තියෙනවා දැන් ආයි ලෝකෙට දැන් ඒකයි ඔගේ ගැලවීමක් නැහැ හොදේ කොහෙන් ගියත් කෙස් ගහෙන් පැන්න සනින් පිට ඇස් දෙකේ ප්‍රශ්නේ තියෙනවා ඇස් දෙක නැති කරනවා ඇස් දෙකක් එන්නේ නැහැ රූප තියෙනවා දැන් මොකෝ ඇස් දෙකක් එන්නේ නැහැ රූප තියෙනවා रूपंचूपेन කොයින්ද වහගත්තේ පෙරකින්ද කලින් හරි කියපුවාද කාලාම සූත්‍රෙනේ තවට කියන්නේ ඒකයි කියන්නේ දරන් දෙපා හොයන්න දුව කියලා හරි හරි ස්වාමීන් වහන්සේලා කියන බොරු නෙමෙයි චක්කුංජ පටිච්ච රූපේච ඉතින් නැති කරණන් හරි නැහැ ඒ තමයි ඇහැ නැති වුණා නම් රූපේ තිබ්බත් එක නැත්තකද නැද්ද ඇහැ කියන්නේ ඉන්ද්‍රිය 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 විතරයි ගමනේ කරන්නේ ඇහැ නෙමෙයි හා පොද කොහොම නිපරදන්ද අවිද්‍යාව නිසා මේ සංකාර ආ විද්‍යාව නසරද ඔව් එතකොට ඇහැ දුරු වෙනවනේ නේද රූපෙට ඉතුරු වෙනවද නැද්ද ඒ තමයි ලෝකී රූපනේ දැක්කදී අත්හැරිය කියලා ඉතුරු වෙනද ඇහැ රූපෙ දැක්කා ඊපස්සේ අපි ඒක අත්හැරියා අත්හැරියා කියලා කියන්නේ කවුද හිතෙන් අත්හැරියා කියලා නෑ හිතද නැද්ද දැක්කා දැන් මට පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියලා ගන්න කියන්නේ කවුද? ඇහැද හිතද? හිත. මොකක්ද දැන් පේන්නේ නැති නේද? බලපෙක හඳුන්නේ. ආ මං අහන්නේ එක තමයි ඇහැ රූපය දෙකම අතාරින්න කොහොමද කියලා. මං සල්ලා අහ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. ඇහැ නිසා තමයි රූප පේන්නේ. ඇහැ නැති කරා නම් හරි. ඒ කියන්නේ බමුණු භාවනාව කරන්නේ නැහැ දැන්. දන්නවනේ බමුණන්ගේ භාවනාව උත්තිනවා කියලා. ඒකත් අහගෙන දිනවනේ. ඇහැ නැති කරනවා මට සරලව කියන්නේ ඇහැ නැති කරාට පස්සේ රූප තිබ්බත් එකයි නැතත් එකයි නේද ඒක තමයි අමුගොන් කව මේකේ තියෙන තිබ්බත් එකයි නැතත් එකයි කියද්දි මොකද වෙන්නේ ඇතත් වගේ නැතත් වගේ ආයි එන්නේ මොකද්ද තුඹස පේන ඇහැ නැති කරා තුඹස තිබ්බත් එකයි නැතත් එකයි ඒත් නයි කනවද නැත් බැලද ඉතාලම සරලයි මේ වචන මදි ඒකයි මේ ප්‍රශ්න වචන මදි කොනොද බැලද महान प्रश्न ගැල්බ ගැල්බේලා පස්සේ ආපු අය අහනවා ගෑනියෙක් දැකලා නැතිද නැද්ද කියලා
උඩින් කියවම තමයි ප්‍රති. උඩින් කියවම මොකද තමයි දෙන්නේ උට. නැන්දගේ ප්‍රශ්නේ වැරදි. රහතුන් වහන්සේ ගැළපෙන්නේ කම්බුන්නේ නැහැ. උන්වහන්සේ හම්බ වෙන්න බැරිලා තිබේ. උන්වහන්සේ ලෝක සම්පතේ මං කිව්වේ මඤ්ඤං නොවන මහ උත්තමෙක් මඤ්ඤං එවුන්ට මඤ්ඤණාවක් කියනවා. ඒ කියන්නේ හොඳටම පිස්සු වෙන්න නෙමෙයි. මේ ගැහණු රූපය තුළ තියෙන අසාරය දකගන්න කියන අර්ථයෙන් තමයි ඇටසකිල්ල කියන්නේ. ඇටසකිල්ලද දරන්නේ නෑ නෙමෙයි ඇටසකිල්ල දරන්න බැරිලා තින්නේ මනස. පැහැදිලිද? තක 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 නෙමෙයි පෙන්වන්නේ. පෙනිච්ච දෙය දරන්න බෑ. පෙනිච්ච දෙය දරාගත්තේ නෑ. දරාගත්තේ නෑ නෙමෙයි දරන්න බෑ. දරාගත්තේ නෑ කියන්නේ කැමති නෑ. දරා ගන්න බෑ කියන්නේ කැමැති අකමැති පණවන්න බෑ කියන එක. පැහැදිලි සරලව ගන්න සැප නිසායි දුක. සැපට කැමති දුක නකමැති. සැප නිසා දුක එන්නේ කලු නිසා සුදු තියෙන්නේ. මට කියනෝ කලුම පණවන්න බෑ නෝ සුදුක් තියනවාද? සැපම පණවන්න බෑ නෝ දුකක් එනවාද? මමම පණවන්න බෑ නම් මගේ කමක් තියනවාද? ඔය හැට මොකද ඉස්සලා කිව්වේ? ඇසනම් ඇස නැති වුණා. ඇස නැති වුණා කියන්නේ මම නැති වුණා. මට පිනිච්ච මගේ රූප ටික තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? මගේ කම නැති කරා නම් පිනවන් දී නැති වෙන්නේ නැහැ. මගේ කම නැති කරන්න බෑ කවදාවත්. මම නැති කරා නම් මගේ කම පිටන්න බෑ. ඒ ප්‍රශ්නේ පැහැදිලිද? ඇහැ නැති කරා නම් රූප තිබ්බත් එක නැතත් ඇයි? ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැහැ කියන කට්ටිය උඩ. ඇහැ නැති කරපු දවසට රූප තිබ්බත් එක නැතත් එකයි. බය වෙලා අතුසනතු ඉන්න එපා හොඳේ. පැහැදිලි ප්‍රශ්නේ? ඇහැයි ප්‍රශ්නේ. ඇහැටයි රූප පේන්නේ. ඇහැ නැති කරා නම් රූප තිබ්බත් එක නැතත් එකයි. එවද මං කියන එක හරි කියන කට්ටිය මගේ ප්‍රශ්න බැලුවද තේරුණාද ඇහැ තියෙන තාක් රූප පේනවනේ නවතන බැරි ඔක පේන එක නවතන බෑ මං ඇහුවේ රූප අයින් කරන්න බෑනේ අපිට කවදාවත් නේද ඇහැනේ නැති කරන්න වෙන්නේ ඇහැන් නිරෝධ වෙන්නේ නේද ඇහැ නැති කරපු දවසට එළිය රූප තිබ්බත් එක නැවත් එකයි කරලුව නැද්ද පැහැදිලි උතන අර්ථය දෙන්නේ කොහොමද? ඇහැ කියන්නේද රූපයට අයිති කරනවා. රූප කියන්නේ ඔය තියනවාද? රූපණං වෙන නිසා රූප කියනවා. කජනී සූත්‍රය කියලා බලන්න රූපදීති කෝබික් වේදස්මා රූපං දුච්චති. රූපේ ඔප්ණං වෙන නිසා බිඳෙන නිසායි මේ රූපය කියලා කියන්නේ. ඔප්ණං වෙන තැනක ආයි රූපයක් පණවන්න පුළුවන්ද? පණවන්නේ නැද්ද? පණවන්න බෑ. බෑ. මම නිරෝධ වෙනකොටම සමස්ත ලෝකය හැగిලෙනවා. හරිද? ආසරෙ පෙන්නනවා නංගු අර්ථය. හරිද? පැහැද? පැහැලන් ඒ විදිහට ඉන්න. පැහැල් නැත්නම් ආයෙ අහන්න හොඳේ. හරි. කල් තේරවන්නේ මේ තියෙන නිමිත්තක තියෙන ප්‍රශ්නේ. ලේසි නෑ කියන එක. මල, ගස්, පඳුරු වැඩක් නෙමෙයි මේකේ තියෙන්නේ දැන්. කෙලිම යමක් හෝ යමක් දරපු සැනින් මේකේ අවු වෙලා ඉවරයි. සරලවම ඉතලා නිකන් බලන්න පිඟානේ. අපි මේ ලෝකේ ඉන්න ධන කුවේරියව ගෙනාවත් මේ ලෝකේ බින්දු මාත්‍ර තුච්ච අදම හිඟන්නේ ගෙනාවත්. ඔය දෙන්නගේම හිත තුල මොනෝ හරි දෙයක් වෙනින් බලාපොරොත්තු වෙනවද නැද්ද? ඒ මොනෝ හරි දෙයට කෙනා කෙනා කියව කියනවා. හැබැයි මොනෝ හරි දෙයක් වෙනු වෙන්නේ. ඒ මොනෝ හරි දෙය වෙන්න පුළුවන් මොනවද? එක්කෝ පුද්ගලයෙක් ගැන. නැත්තම් ත්‍රව්‍යයක් ගැන. ඉතින් දෙකොල්ලම සමානද නැද්ද? දෙකොල්ලම සමානයි. දිව්‍ය බ්‍රහ්ම කට්ටිය මොකද දන්නේ නැත්තේ? දෙකොල්ලම සමානයි. තිරිසං අපායෙ කොහොමද දන්නේ? තියෙනවා යමෙක් හෝ යමක් දරනවා. අපි වාසේ 31 ලෝකතලයේ සමානයි යමෙක් හෝ යමක්. 31 ලෝකතලය නැති වෙන්නේ යමෙක් හෝ යමක් නැති කරපු දවසට. කියලා අපි හිතන් ඉන්නවා එහෙම වෙන්නේ. යමෙක් හෝ යමක් නැති කරාම නැති කරේ මොකද්ද? යමෙක් හෝ යමක් ආයෙනවා. ඒකටත් මේ ලෝකේ කැලලා තියෙනවා. බලද 31 ලෝකතලයේ විමන්දී ඇත කියන කැලලටත් කොටසක් තියෙනවා. නැත කියන උන්ටත් කොටසක් තියෙනවා. අම්මා තාත්තා ඉන්න තාක් සුගතිගාමී මනුස්සතල රමණේ කරන්න පුළුවන්. අම්මා තාත්තා නැහැ කියලා ගන්න තාක් අවීති මහා නරකෙම අගින්න පුළුවන්. ඊටත් පල්ලේ ගතන ලෝකම නරකෙ. ඒකත් මේ ලෝකෙම එකක් තමයි. මොකද වචන පද කියන්නේ ලෝකෙ ලෝකෙ විතරයි. වචන පද කියන්නේ ලෝකෙ විතරයි.
ලෝකෝත්තර ශාසනයේ ලෝකී අර්ථකින් පෙන්වනවා කියන්නේ ඊටාම තියුණු තීක්ෂණ ඥානයක් තියෙන උනේ. ඒකයි පඤ්ඤාවන්තස්සයන් දමු කියලා කියන්නේ. කියන්නේ හැම සූත්‍රෙම ආර්ය විනිහි හික්පෙන්න පුළුවන් සත්පුරුෂය ඇසුරු කරන ආර්ය ධර්මයේ දන්න අරිය ධම්මේ කෝවිදෝ. කෝවිදා කියන්නේ දක්ෂයි. තේරෙනවද? අරිය විනයස්ස කෝවිදෝ. අරිය විනේ දක්ෂයි. ඒ කවුද ඔය කියන්නේ? ප්‍රඥාවන්තයා. දිට්ඨි සම්පන්නයිනවා කිය. නැත්තම් ඊට පල්ලහා කට්ටිය ආර්ය කෙනෙක් නමවත් දන්නේ නැහැ. මං කිව්වේ අනිත් පිස්ස දන්නේ මොන ආර්යද? හිට්ලර් මහත්තයාගේ ආර්යකම. ඒ ආර්යත් ඉඳලා යන්න වෙන්නේ සතර පායට. ඒකත් ආර්ය මේකත් ආර්ය. වෙනස පේනවනේ දෙකට? ආහස බලුව වගේ වෙනස්. පැහැදිලිද? හරි. හරි මෙන්න දිනවා අද මාතෘකාව බුද්ධ ජයන්ති පිටක ග්‍රන්ථමාලාවේ 18 වෙනි පුස්තක රත්න මහන්සේ මේ ඉන්නේ. අර කෙරෝලේ කබඩේ ඉන්නවා බුදු බයන් වහන්සේ වැඩම කරනකොට කියලා බලන්න. සූත්‍රාන්ත පිටකයේහි දොළොස්වන ග්‍රන්ථයේ අංගුත්තර නිකාය අහලා ඇති අංග උත්තර කියන අර්ථය මේ ඉන්නේ. අංග උත්තර කියන්නේ අංගෙන් අංගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකක නිපාතේ තියෙන එක ගාණේවා. ဒုတိယක නිපාතේ තියෙන ဒုတိယයේ දුකයේ තියෙන දෙක ගාණේ. තිකයේ තියෙන තුන ගාණේ. ඔය වගේ 11 ගාණකටම යනවා. අංග උත්තර වෙන නිසා තමයි අංගුත්තර. ඔය කියන්නේ චක්‍රයක් ගැන කියන්නේ. හරි. මේක තියෙන්නේ තික නිපාතේ වගේ. මේක මෙච්චරයි වෙන්නේ. මෙදිරි කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය අංගුත්තර නිකායේ හොයන්න බෑ හොඳේ. මේක හොයන්න සූත්‍ර නෑ අංගුත්තර නිකායේ මේ මාතෘකා නෑ. හොයනවා නම් 337 පිටුවෙන් හොයන්න. නැත්තම් පොල්ලත්තේ බුද්ධ දත්ත ලඝුහාඳුරෝ ලියපු ත්‍රිපිටක සුචිය තියෙනවා. උන්වහන්සේ අංගුත්තර නිකායේ මේ සූත්‍ර වලටත් නම් දාලා තියෙනවා. ඒකෙන් බලාගත්ත හැකියි. එහෙම කට්ටියනේ. හරි නැත්තම් හරිද? හරි. මෙතන තියෙන්නේ මේ වගේ එක් සමයක් භාගතුන් වහන්සේ මහත් වූ භික්ෂංගණ හා භික්ෂංගණ කියන්නේ කවුද? භික්ෂු සංඝයා. හා කොසල් වලට සැරිසරා වඩනා සේ කාලාම ශාස්ත්‍රියන්ගේ කේසපුත්‍ර නම් නියම්ගමට වැඩිසේක කේසපුත්‍ර නියම්ගමෙහි වැසි කාලාම ශාස්ත්‍රියෝ පින්වත් නී ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහයි කේසපුත්‍ර නියම්ගමට වැඩිහ. ඒ බවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ ඒ බවත්තු අරිහත්ය සම්මා සම්බුද්ධය පුරුෂ සම්සාරදී ආදී නවාරද බිදුණ කියලා මෙසේ උතුම් වූ කීර්ති ශබ්දේ ඉතා උසස්ව නැංගේ. එබඳු වූ රහතුන්ගේ දර්ශනය මනාමයයි ඇසුවාය. එතන මේ හැම සූත්‍රෙම ආනන්දහතුරු මේක කියන්න හේතුවක් තියෙනවා කියලා මට හැමදාම හිතෙන්නේ. මේ අර්ථය බලන්න පුළුවන්. ඒ දවස්වල මිනිස්සුන්ගේ මනස ඉතාම සරලයි, ඉතාම ගරුුණයි. චීවරයක් දරාගෙන වැඩියනම් උත්තමෙක්ව. සාදුකල පිළිගන්න උත්තමෙ මේ ඉඳලා තියෙන්නේ. කියන්නේ මොකද අන්තිමට යට? අරහතුන් වහන්සේලාගේ දර්ශනයද ප්‍රියමනාපයි කියලා. සමහරවිට ඔය කේසපුත්‍ර වැඩපු පළවෙනි සැරේ වෙන්නේ නැති මේ. දැකලවත් නැති වෙන්න පුළුවන්. පිළිවන් ඒකෙන් තේරෙන්නේ නැද්ද? ඒ වෙනකොට ගිහිගෙයින් නික්මිලා බල්ලෙක් වගේ හරි වෘතයක් සමාදන් වෙලා හිටපු උත්තමයන්ට ඒ මිනිස්සු සැලකුවා කියන එක. ඇයි සැලකුවේ? සාමාන්‍ය ගිහිකුණ කකා ඉන්නවට වඩා හොඳයි වෘතයක් හරි සමාදන් වෙලා ඉන්නේ. ඇති එහෙනම් හිතන්න අද කේසපුත්ත වාසී කාලාම ශාස්ත්‍රියෝ මෙහි හිටියානම් සිල් දකින්න ඇත්තන්ව හිස් මුදුරේ තියන් යන්නේ. ඇයි? දන්නව ගුණේ. අපිට අද ඒව දෙන්නේ නැහැ නේ. ඒ පාඩ. හරි මේ දින ඉක්බිති කේසපුත්ත නියම් ගම්බැසි කාලාම ශාස්ත්‍රියෝ භාග්‍යතුන් වහන්සේ කරා එළඹ ඇතම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසව වුණා. ඒකයි මේ වන්න ඔය තියෙන ආචාර ධර්ම පද්ධතිය. ඔය කියන්නේ ethical values ටික. මුලින්ම පෙන්නනවා හිත. තේරෙනව නේද? හික්මෙච්ච හිත මුල්ම ඡේදේ. ඊට පස්සේ වෙනවනේ මොකද්ද? හික්මෙච්ච ගත. පැහැද? පෙන්නන්නේ ඉක්විති කේසපුත්ත නියම් ගමේ කාලාශ්‍රත්‍රියෝ සමහර කෙනෙක් වැඳලා එකත් පසව වැඩ හිටියා. ඇතම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමග සතුරු වුණා. ඒ කියන්නේ කතා වහ කළා. ස්වාමිනී කොහොමද? වළඳලා ආදි වශයෙන් කතා කළා. අනිත් කට්ටිය ඇතම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමග සතුරු වුණා. තුස්නට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත් පසක වුණා. ඒ කියන්නේ මේ වන්නේ සතුරු සාමිච්චයේ දිලා ඒ මිනිස්සයා වෙනුවෙන් උපකාරයක් හරි හිණාවකින් හරි පාන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඒ කාලාම බැසියෝ කටයුතු කළා. අද අපේ දින චාරිත වලට කවුරු ආවත් මුණ ඔරපන් එනවා. හිණාවෙන් යන්නේ කොහොමද කියලා. ඒක හොරෙද්ද මැරෙද්ද කියලා පස්සේ තමයි හිතලා ගන්නේ. නමුත් අපේ විදේශිකයන් බව අගය කරන්නේ අපේ තියෙන හිණාවට ආයුබෝවන් කියන ගතියට. ඕයින් ඕයි. මොකද රහතුන් වහන්සේලගේ පරම්පරාව නිසා මේ. ශාක්‍ය ලේ ධාතුව කියලා කියන්නේ. ඒකට හරිද? තෙපුල් කොට නිමා එකත් පසු වුණා. එතම් කෙනෙක් භාගතුන් වහන්සේට දසට ඇඳිලි බැඳ එකත් පසෙක වුණා. අදරත් මේක තියෙනවා මේ සමාලෙන්. මම දැකලා තියෙනවා සමහර ආච්චිමල හැවින්නෝ සාඩ බණ හාද්දි මෙහෙම ඉන්නේ. දසට ඇඳිලි ඇඳ කියන මොකද්ද? දොහොත් දුන්දිල බැඳ ඇඳන් හිටියා කියන එක. එයාද මේ කියන්නේ බුදු පියන් වහන්සේ ඉස්සරහා බණක් අහනකොට හොඳට තේරුණා නෝදී අපි සමහර ලාට පැය දෙකයි තුනයි බණ. බුදුහාමුදුරු ධර්මාසනේ වාඩුනහම රෑලිනවා තේරෙන්නේ නැහැ. එච්චර ඇඟිලි බැඳන් ඉන්නවා කියන්නේ කොහොම වීරයක්ද? එනිදිවද ඒ වගේ උත්තර නිවෙන්නේ නැහැ කියලා ආයි කියන්නේ නේද? වීර පාඩත උපරිමනේ. ආයි මොකද්ද? අපිට මේ වයස ඉඳලා කොන්ද ගලෙන් ඉන්න පුළුවන්. පැය දෙකක් විතර. ආයි අවුලනවා. නැහැද නේද? අපි පිරිහිලා ඉවරයි මේ. ඒකයි පිරිහෙන්න තව කල් තියෙනවා. ඔය මට්ටමින් හිටියොත් පිරිහෙන්නවත් නොපිරිහෙච්ච එකේ හොයන්න වෙන ඔක්කොම උන් ටික පිරිහිලා දාන්න.
දසද දැඟලි බඳ කියලා පේනවනේ කියවලන් යනවනේ එකක් පසු වුණා ඊට පස්සේ තියෙන්නේ ඇතම් කෙනෙක් තුෂ්ණිම් භූතව එකක් පසු වුණා සමහර පිරිසට කතා කරන දෙයක් නැහැ අපි නම් ලෝක සම්මතයේ ප්‍රසිද්ධ මිනිස්සෙක් ආවොත් එහෙම නැති මොකක් හරි විගඩමක් හරි කියලා කියනවා නමුත් මේවා මේ ලෝකයේ තිබු ශ්‍රේෂ්ඨ මහා උත්මයනකොට තමන්ට දැනගන්න දෙයක් නැත්තම් උන්වහන්සේව විහෙස කරන්න ඕනේ නැහැ කියලා තේරෙනවා නම් වැන්දා පැතරුණා එමයි දැන් වැන්ද එකක් පසු වුණා එකක් පසු වුණ කේසමුත්ත නියම් ගම්වැසි කාලාම ශාස්ත්‍රියෝ බාගතුන් වහන්සේට තෙල සලකලා කියන්නේ මේක සලකලා කියලා ඔය කියන්නේ තෙල කියන්නේ මේකට මං ඉදා කිව්ව වචනේ තෙල කියන්නේ මේ කිරිකට සමාන වචනයක් තෙල සලකලා වහන්ස කේස පුත්‍රයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත ඔහු ස්වකීය ලබ්ධියම කියයි ස්වාමිනී බාගතුන් වහන්ස මේ කේස පුත්ත නගරයට සමහර බ්‍රාහ්මණ වෙනවා සමහර ධර්ම පතුරුණ ධර්ම පීතුන් වහන්සලා එනවා ඒගොල්ලෝ ස්වකීයම ලබ්ධිය ලබ්ධිය කියන්නේ තමන් දරන් ඉන්නවා කියන එක ගණිතයේ තියෙන ලබ්ධිය කියලා එකක් කියමු දන්නවද ශේෂ ආදිවාසී ලබ්ධිය කියලා තමන් දරන් ඉන්න ටික ස්වාමිනී ඒගොල්ලෝ තමන් දරන් ඉන්න දේ කියනවා කියති පවසති මෙරමාගේ ලබ්ධියට ගටා බෙනති හෙලා දකිති බහැර කෙරෙත් මෙරමා කියලා කියන්නේ පිටවන් මේ සිංහලයේ ගැඹුරුම සිංහලයේ මෙරමා කියන්නේ අනිත් කෙනා කියන කෙනා මෙරමා කියන්නේ අනිත් කෙනා පරයා කියන එකට සමාන වෙනවා ඔය මොකද කියන්නේ තමාගේ දේම කියනවා අනිත් උත්තමයන්ගේ දේවල් වලට බයිනවා මොකද ආ කියන්නේ හෙලා දකින්නවා බහැර කරනවා ඒ කියන්නේ මොකද ඉදමේව සච්ඡං මොගමඤ්ඤං මගේ එකමයි හරි වෙනෙඋන් කියනවා හරි නැහැ නේද හොඳට තේරුම් ගන්න පිවන්දි ධර්ම න්‍යාය බිහි වෙන්නේ හදවත තුල කියන කටේ නෙමෙයි ඒක තේරුම් ගන්න නේද හිත තුල බිහි වෙන ධර්ම න්‍යාය කියන කට කවදාවත් නමන්නේ අනිත් කෙනාගේ ධර්මයේ වැරදි කියලා පෙන්නන්න නේද මොකද්ද වෙන්නන්නේ මෙතන මෙහෙම අඩුපාඩුවක් තුන හදා ගන්න ගියා. ඔබගේක වැරදි. එහෙම කියන්නේ. ඇයි බින්වද කියලා වැඩක් තියනවා මේ ගායේ. ධර්මයක්ම දරන්න බැරි වෙනවා කියලා මනසට තේරුණා නා. අන්‍ය උද ඇතැම් වූ මහණ බමුණු කෙනෙක් කේස පුත්‍රයදී ඒ වගේම පින්වද බුදුරජාණන්සේ මතක් කරනවා ස්වාමි භාගතුන් වහන්සේ වෙන පිරිසක් මෙහි එනවා. ඒ වගේම ඇවිල්ලා මොකද කරන්නේ? ඔහුද ඒගොල්ලොද තමන්ගෙම ලබ්ධිය කියනවා. ස්වකීය ලබ්ධිය මගියති පවසති මෙරමාගේ ලබ්ධියට ගටා බෙනති. අනිත් මිනිසුන්ගේ දේවල් වලට අනිත් ඇත්තන්ගේ ධර්මයට බයිනවා නිග්‍රහ කරනවානේ හිඟි හිංසා කරනවා කැලි තේරෙන්නේ නැද්ද මේ වගේ මට්ටමක අපි හිටියා කියන එක නැත්තම් අද බණ කියන්නේ මම මෙතන ඉන්නවා බණ අහන්න ඕනද ඉන්නවා කැලි ඒ දවස්වලත් යම්සි සත්පුරුෂයෙක් හික්මෙනකොට යනදමද මුන් දන්න බණ කිව්ව සැනින් පියවන් සමහරට සිල් වෘතයක් රැක්කේ ඒ සිල් වෘතේ රැක්කේ ආනිසංසයෙන් ගෞතම සාසනේ නිවිලාදී අද ඒ උත්තමයා එදා බැන්නේ සිල් වෘතේට දැනගන්නේ මේනේ පියවන් මොකෝ උනේ අපේ මගේ වැහෙන අද කොහොමද වැඩේ දැන් අරග කියන කට්ටිය නම් වැරදි ආනි. ඕම හිතපු සැනින් හරි. ඔගල කොහොමද දන්නේ වචනයක් අල්ලගෙන හැංගීම මොකද්ද කියන එක? මෙච්චර මාරුන හැංගීමක් පෙන්වන්න මෙච්චර රූප දාලා. සාමාන්‍යයෙන් දේශනාවක් කරන උත්තමයේදී වචනින් කොහොමද අල්ලන්නේ ඒගොල්ලෝ කියන බොරු කියලා. ඔගල හිත බලන්න පුළුවන්ද? හිතන්නවත් එපා හීනෙන් ඔබ. ඒක කරන්න එක විදියක් මම කියන්නම්. බුදු වෙන්න ප්‍රාර්ථනා කරන එක තමයි තියෙන්නේ. බැල නැත්තම් හිතක් කියවන්න බෑ. යටත් ප්‍රීසෙන් ධර්මසේනාධිපති මහා කල්පයක් තිස්සේ පොළොවට ඇද වැටෙන වැසි බිඳු ගන්න කියන්න පුළුවන් මහා උත්තමයටවත්. තමන්ගේ ගෝලයක හිත කියවන්න බෑ. හිත කියවන්නේ නෑ නෙමෙයි හිත කියවන්නව බෑ. එච්චර පාරමිතාවක් නෑ කාට. බුදු බණවාසේ මෙන්න ඕනේ. ඒ නිසායි උන්වහන්සේලා කිව්වේ මොකද්ද බුදු බණවාසේ කියන්නේ? අනිත් මතයට ගරු කරන්න ඕනේ. ප්‍රති ඕන අන්‍යාගමිකයි කියලා දරන් ඉන්න පිගන්නේ ඇඟෙන්ද හිතෙන්ද අපි? මොන හිතෙන්ද ඇඟෙන් අපි බල්ල ගන්නෙ? තොප්පියක් උඩට දානවා අපි ගන්නෙ මොකද්ද? ඒක මුස්ලිම්. නල්ල සින්දුරු දිනනවා නෝ දෙමළ කොහොමද හොයන්නේ හිතෙන්ද ගතෙන්ද ගතෙන් ගතේ කියන්න බැයිද මේ අද තියෙන මේ ශාසනෙත් එක්ක මුස්ලිම් ප්‍රතිමදෙට්ට පවා Hindu ප්‍රතිමදෙට්ට පවා හේතු සම්පත්තියක් නැති වෙන්න බැයිද බුදු බයන් වහන්සේ පහල වෙච්ච කාලේ හිටියද බුද්ධ ධර්මයකට ඔක්කොම අන්‍යාගමිකයි ආලෝක යකාය මොකෙද දන්නේ එළමයි රූප ධාතුවෙන් යම් කෙනෙක් හොයනවා කියන්නේ මොකද්ද සම්පූර්ණ මඤ්ඤණාවකින් නෑයි මඤ්ඤන් වෙලා ඉන්නේ එක. දැන් ඕකෙන් ඔයිට මෙහා එනකොට අද නිකන් ගන්න කොණ්ඩේ තඹ කරලා ඩින් කරලා කරාබු දාලා ජෙල් ගාලා සංග්ලාස් දාලා යන කොල්ලෙක්ව දැක්කා. අපිට එනවද මේක නම් මහා රස්ත්‍යාදුකාරය. රස්ත්‍යාදුකාරය කියලා හිතපු සැනම පිවන්දි මේ හිත රස්ත්‍යාදුකාරය කරනවනි පැතර. කවුද දන්නේ අරන්නේ බෝධියක් නම්? මනසින් තියෙන්නේ. හැබැයි පිවන්දි සත්පුරුෂෝ දන්නවා බින්දු මාත්‍රිය හෝ අනිත් කෙනට රාගයක් ద్వේෂයක් මෝහයක් වැඩි වෙනව නම් මම සංවර විය යුතුයි කියන එක ඒක කරනවා ඒකයි තනතන හැබැයි එහෙම වුණා කියලා පින්වන්දි අපි දන්නේ නැහනේ ඔය ඔතන සිගරට් එක බිබී හිටපුවා පන්සලට ගියා බන්ටි කවෝ දෙටි සම්පන්නයි අර සාප්පුවේ තිබ්බ සිගරට් පැකට් එක බිබර දානකොට අපි දැක්කේ දැන් මොකද අපිට දෙන්නේ මම පන්සලට ගනින්ද මම සිගරට් ටික අයින් කරා එහෙම දලා තින්නේ
සිගරට් එක අයින් කරාද සිගරට් ගන්න බැරි දැන්නම අයින් කරාද අපිට වෙන්නේ ඕකද අපිට වෙන්නේ අයින් කරලා යන්නේ බලහල්ලක හැදියාව කියලා එනවා අපිට අපි යෝග කියන්නේ අපේ වර්ෂන් එකෙන් අපේ පැත්තෙන් අනිවාර්යෙන් අපිටත් නැති නාස්ති වෙන්නම වදින මත් වෙනවා අපි වැනි සාසනය ආනි මේ ලෝක සම්මතය අපිව මත් වෙනවා මේ පැතර සිගරට් බීලා උනේ මොකද මත් වෙන එකනේ අපි මත් වෙන්නම බැරි උත්මේට මත් උනා කියලා නිග්‍රහය කරාම කෝ වෙන්නේ අපි අනිත් පැතර මත් වෙනවා ඒ දරු වෙඩි තන එහෙනම් අපි වදින මෙතන සිගරට් බොනවද අරක්කු බොනවද අපිට වැඩක් තියනවද නෑ මොකද ප්‍රාර්ථනා කරන්නේ මේ ඇත්තොත් නිවෙන්න නිවෙන්න කියන එක පැහැදිලිද එහෙමයි වෙන්නේ ආර ශාගු නැතුව කියන්න යන්නේ නැතුව ගිහිල්ලා උඹ වෙන සාධාරණයක් අසාධාරණයක් කරනවා කියලා දරන්න පුළුවන් නේද මේ සාධනෙ මං කිව්වේ දුන්න කඳුලකට රිටර්න් එක කඳුලම තමයි අපරාධ කියලා වැඩක් නැහැ ඒගොල්ලෝ කලින් කරපු දේවල් බලන්න ඕන මේකද අද ස්ත්‍රී දූෂණයක ලක් වෙලා මැරෙන කාන්තාවගේ කලින් ආත්භාව කියවන්න පුළුවන් උත්මෙක් ඉන්නව නම් කියයි කියලා ඉබ මේ වෙලා දින දේ හොඳයි නේ අප්පා දූෂණය කළා විතරනේ කලින් මේ ගෑන් ළමයි පිරිමි කියලා ඉබදලා ගෑනු ළමයි ලක්ෂයක් දූෂණය කරලා බෙල්ලක් වල මාරලා ඒ විදිහටනේ ආරි ශ්‍රාවකයෝ ඒ මට්ටමින් ඉන්නවා ඒ ඇත්තන්ගේ හැමදෙස්ම හිත තියෙන්නේ පව් කරන්න හොන කරන්න කියන එක නෙමෙයි පව් කරන්නම බැරි වෙත්වා කියලා මේකේ තියෙන්නේ තේරුණාද පව් කරන්න හොන කරන්න කියනෝ නෙමෙයි සාසනෙ වෙනන්නේ පව් කරන්න බැරි වෙන්න තේරුණාද කැමැති වෙන්න හෝ අකමැති වෙන්න නෙමෙයි සාසනෙ වෙනන්නේ කැමැත්තක් හෝ අකමැත්තක් පවත්වන්න බැරි වෙන්න සාසනෙ න්‍යාය තියෙන ඒක තේරන තාක් අපි කරන්නේ උපරිම කැමැත්තේ පවත්වන ඕන තරම් ෂේප් එකේ අමාරුවෙන් කැමති නැහැ කියලා ඉන්නවා අමාරු වෙහෙස වැඩි උ පැහැද හරි හරි මෙතන තියෙන්නේ මේ ගන්නේ මෙන්න මේවා යඩම මේ බවත් මහන බමුණන් අතුරෙන් කවරෙක් නම් සත්‍ය කියාද කවරෙක් මුසවා බෙනේදයි සැක ඇති වෙනවා හඳුනේ විචි කිත්සා ඇති වේමය ස්වාමිනී අපිට මහා ප්‍රශ්නයක් මේ ඉන්න හැම කෙනාම කියන්නේ මගේ එකමයි හරිත් එක වැරදි දැන් දන්නවනේ බුදු වියනන් වහන්සේත් ආවි ධර්මයක් කියන්න තමයි ධර්මයක් කියන්න ආපු උත්තමයන්ගෙන් ධර්මයේ අධර්ම වෙන් කරන්නේ කොහොමද කියලා ධර්මයේ හැවුවේ ඔය කියන්නේ ඕක අහගත්ත කෙනෙක් නිවෙනවද නැද්ද ධර්මෙන් අධර්මයේ වෙන් කරන්නේ කොහොමද කියලා අහගත්ත කියන්නේම රාග දේශ මොහ කියන අධර්මය ලෝකෝත්තර දිට්ටි සම්පන්න වීම කියන්නේ සම්මා දිට්ටිය අධර්මයෙන් ධර්මයේ වෙන් කළා ධර්මයේ දරන්න හැකියාව අහගත්ත කියන්නේම දිට්ටි සම්පන්න වෙන සූත්‍රයතියි බල හරිද විචිකිච්ඡාව ඔය මොකද කියන්නේ සීලබද පරමාස කලින්ගෙන විචිකිච්ඡාව විචිකිච්ඡා එනවද නැද්ද මේක හරිද වැරදිද දන්නේ නැහැ ඇයි දැන් සමහර දේවල් හරි වගේමයි මං කියන හොඳ එක මක්කලි ගෝසාලගේ චරිතය ගන්න අපි බේරුනේ පිළිබඳව හොඳට තේරුම් ගන්න අපි මම නම් ඇත්තම හිතන්නේ නැහැ මක්කලි ගෝසාලගේ පරම්පරාවක ඉක් වෙන්න පුළුවන් මමත් තේරුණාද නැත්නම් අපිට හත් එන්න බෑ මීට කලින් නිගමණ හිතමුකෝ අපි එදා හිටියනම් අපි බේරුවේ බුදු ගන්නවා සේ සායදා මක්කලි ගෝසාල මොකද කිව්වේ අම්ම මරණෝ කියලා එකක් තියෙනවද අම්ම මරණෝ කියලා එකක් තියෙනවද අම්ම මරණෝ කියලා එකක් නැහැ ලෝකේ මොකද තියෙන්නේ පටවියට පටිය වැදෙනවා ආපෝට ආපෝ වදිනවා තේජෝට තේජෝ වදිනවා වායට වාය වදිනවා ඔකේ අම්මෙක් මලා කියලා පුළුවන්ද ගන්න දැන් ඔප්පු කරත් විද්‍යාවේ අම්මෙක් කියලාද පණවන්න වෙන්නේ පරමාණු වලක් කියලාද ඉතින් පරමාණු වලට ගියන්න කියලා මැරෙන එකක් නෑනේ ඕකෙලම ගත්තොත් හරිද වැරදිද වැඩේ මේක උදේ පාන්දර කුට්ටි පිටින් ආවිදි මහන රගෙන ඉතින් අපි බේරෙන්නේ ඇයි පටවියාපෝ තේජෝ වායවේද තියෙන අසාරත්වය දකින්න පුළුවන් උත්තරීතර සාසනය නිසා මට සල්ලු ගැන ඉකිතිරි පාඩු මොකද මේවා පටවි ආපෝ තේජෝ වායෝ තියෙන අම්මෙක් නෑ කියලා දරනකොට ඔකේ තියෙන මිච්ඡා දිට්ඨිය මොකද්ද ලෝකෙම නරකට යන තරම් වෙන්න තරම් ආයි මැද අන්තරයක් නොවෙන්න තරම් මෙතන තියෙන මිච්ඡා දුට්ටියේ එළඹ ගැනීම මොකද්ද උගේ දැන් සරලව තේරෙද මම කිව්වහම අම්මෙක් කියලා ගන්න බෑ කියලා ඔකේ අම්මෙක් නෑ කියලා තේරෙනවද නේද අම්මගේ ඇල්ලුවත් වෙන්නේ ගල් වැලි පස් වගේ ගණයි හොටු සෙබ මේවා කියන්නේ දිය උෂ්ණත්වය කියන්නේ කරන්නේ වායෝ ඉතින් ඕවා ඇතුලේ අම්මෙක් හොයන්න බෑනේ අම්මෙක් නෑ ඔයදි මව් ගුණයක් කොහොමද දෙන්නේ අම්මෙක් නැත්තම් මං කිව්වා හන්න කියලා හොඳේ අම්මෙක් නෑ ඇයි ඔක මිච්ඡා දිටිය මොකද අන්න හරි තර වේවා එවුන් කියනකොට අම්මෙක් නෑ කියලා මොකಾದ නැත්තේ ආයිච සංඥා දෙන්නේ හරිද ඔකට මම එක උදාහරණයක් කියලා අද අපි අම්මා කියලා වචනයක් ගන්න ඕනේ අම්මා කියලා අපි හිතමු ඔය කාලේ මිත්‍යා දෘෂ්ටි කාලේ අම්මා කියලා කතා කරන්නේ අල්ලපු දෙන්නේ නැන්දට අම්මා කියන්නේ ගෙදරින් අම්මට කියන්නේ සයිමන් කියලා හරිද මට කියන්න සයිමන් කියන වචනේද අම්මා කියන වචනේද ගුණේ තියෙන්නේ නෑ නෑ
වචනේ කොහෙද ගුණේ තියෙන්නේ නැහැ ඉතින් අල්ලපු දරනදා බරුවම සතර පහ දෙනවා හැංගීමේ ගුණේ තියෙන්නේ ඔය එක මිනිස් එක්කවත් දැකලා නැතුව ඇද්ද අර සියලුම ස්ත්‍රී ඒ උත්තර මේ උත්තමාවියෝ දරුවෙක් කොතනකට යෝනියෙන් ගන්නවා කියලා ඒ දවස්වල සෙසේරියන්සත් කම නැහැ නේ ඔය තියෙන ධර්ම වේදනාව ලෝක දාතු විඳින්න පුළුවන් ඕක දැකගෙන නෙමෙයිද මුන් කියන්නේ මේ සයිමන් කියන්නේ නිකන් ගෑණික විතර රතවලා හංගියා කියන්නේ ගුණේ තේරෙන හිතට ගුණේට දාපු නමයි අම්ම එදා ඌට දාපු නමයි සයිමන් එදාට කියයි සයිමන් කියලා තේරුවාද හැබැයි මන්නේ එදා සයිමන් මැරුවාමත් අද රෝඩේ එක අවිධි මහානරකේ අයියේ සයිමන් කියන වචනේ එනකොටම දන්නෝ බිහි කරන්න දෝකුරේ මෙයා ඒක දැනගෙන නැහැ කියනකොට මේ මන්නේ මොකෝ වෙන්නේ මේ ලෝකෙන පරම මුසාවාදී වෙන්නේ ඉරටි වල එහෙමයි ඕක වෙන්නේ ඒකයි ආර්ය ශ්‍රාවකයෝ අම්මා ඉන්නවා කියලා පණවන්නෙත් නැහැ අම්මා නැහැ කියලා පණවන්නෙත් නැහැ අයියේ අම්මා ඉන්නවා කියලා පණවන්නේ මොකද්ද අත ගානවා නයින්ගේ ඔළුව අම්මා නැහැ කියලා පණවන්නේ කපාගෙන කපාගෙන යනවා ඔය මොකද්ද පාඩුව තාම තුඹස දැකලා නැහැ මොකද්ද තුඹස පණවන්න බෑ කියලා දැකලා නැහැ තාම පැල් පැල් හරි මේ සැකේ පිංවදි කාලම වෙසෙන්ට ආවා හරි ඊට පස්සේ බලමු කොහෙන්නේ කියලා මෙන්න මේ ටික බලන්න පැල් අතර මෙන්න මේ ටික තමයි තාම වටින් මේ පෙන්නදි පේනව නේද අලංහිවෝ කාලාම කංකිතුන් අලං විචිකිච්ඡතුන් කංකනීයේච පනවෝ ඨානේ විචිකිච්ඡා උප්පන්නා ඒත තුම්මේ කාලාමා මා අනුස්සවේන ඔන්නෝඩියන අහලද මා අනුස්සවේන ඊට පස්සේ මොකද මා પરම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ටි නිජ්ජාන නිජ්ජානක්කන්තියා මා බබ්බ රූපතාය මා සමනෝ නෝ ගරුති යදා තුම්මේ කාලාමා අත්ත අත්තනාව ජානෙයාත ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤු විඤ්ඤු ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තං තීති අත තුම්මේ කාලාමා පජෙහියාත හරි මෙන්න දියොදන කාලාමේනි තොප විසින් සැක කරන්ට නිසිමැයි විචිකිත්සා කරන්ට නිසිමැයි සැක කටයුතු තැනම තොපට විචිකිච්ඡා උපන වැඩි අගේ කරනවා තව දෙනවාසේ ඔය ප්‍රශ්නේ තමයි එන්න ඕනේ හැමෝටම ඒකයි අගේ කරන්න තවනවා බුදුහාමස මොකද කියන්නේ කාලාම වැසියනි ඔබ සැක කළ යුතු තැනයි සැක කරන්නේ ඔබට කුතුහලයක් සැකයක් බිහි වෙන්න ඕන තැනයි ඔබ සැක කළේ ඉතාලම වටිනවා කියලා කියන්නේ පියවදී ඔන්න ඔය හාරා උස්සන විදිය තමයි සාසනේ තැන අර කියන්නේ ප්‍රශ්න අහන්න කියලා ප්‍රශ්නයක් කියන්නේ සැකයි සැක තැනකද එතන විචිකිච්ඡාවක් විචිකිච්ඡාවක් වික්ෂේපණයක් తీර තරඟ නේද? ඒ ප්‍රශ්නේ අහන්න නැතුව තාගෙන වාසෙලා උත්තර දෙන්නේ නැහැ. බලද අයියේ ප්‍රශ්නේ කියන්න නැතුව මොකටද උත්තර දෙන්නේ මේකේ දැන්? ඇවිල්ලා බණක් කියලානවා. හවුදුනේ ඒක නෙමෙයිනේ මට ඕනලා තිබ්බේ වෙන එක. කියමු බණත් අපරාධ නන්දේ මේ. බලද දැන ප්‍රශ්නේ යහනේ ස්වාමිනී මෙහෙම මහණු ඇවිල්ලා අපිට කියනවා මේක හරි කියලා. හවුදුනේ අපිට තේරෙන්නේ නැහැ මේක තෝරගන්න. ඔබ වහන්සේට කියන්න බැයිද? එබැලි මොකද මුලින්ම කියන්නේ? අර කියපු ප්‍රශ්නේ ප්‍රශංසා කරනවා ඔබලා හරිමයි හරි තැනයි බැලුවේ ඕක තමයි එන්න ඕන ප්‍රශ්නේ කාලා ඕක අහලා උනාසි මොකද කියන්නේ කාලාමිනි තෙප එව අනුශ්‍රව කතායනදු නොගණුව પરම්පරා කතායනදු නොගණුව තෙල මෙසේ වී යයි නොගණුව අපගේ පෙළහා යෙදති නොගණුව තර්ක ග්‍රහයෙන්දු නොගණුව ණය ග්‍රහයෙන්දු නොගණුව ආකාර පරිවිතර්කයෙන්දු නොගණුව අපසිතා ඉවසාගත් දෘෂ්ටියහ සසදෙදයි නොගණුව මෙතෙම පූජ්‍යකයයි භාව්‍ය රූපායතනෙදු නොගණුව මේ මහණ අපට ගුරුහයි නොගණුව කාලාමේනි මේ දහම් කුසල්‍ය මේ දහම් මකුසල්‍ය මේ දහම වරද සහිතය මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය මේ දහම් සපූර්ණ ලද්දාහූ සමාදන් කොට ගන්නා ලද්දාහූ අවඩ පිනිස දුක් පිනිස පවතන්නාහයි තෙපි යම් කලක තුමූම දැනගන්න උනම් කාලාමේනි කල්ලි තෙපි එය දුරු කරව මම දැක්කෝනේ මේ කතාව. ඇත්තටම මේකේ තියෙන හොඳම කැලිටික තියෙන කොහෙද? උඩද යටද? යට යට තියෙන්නේ. මොකද්ද ඇන්දර කියන්නේ පිංවන්නේ? කියන්නේ පිංවන්නේ. තෙපි යම් කැලක තුමූම දැනගනුව. ඔබලා තමන්ම දැනගන්න දවසක එදාට ඒක දුරු කරන්න අවස්ථාව ලැබෙයි. අද අපි තමන්ම දැනගනවද අනිත් උන්ගිනේ වහන්නේ. තේරවනි පිංවන්නේ මේ නොකිය මොකද්ද කියන්නේ? මෙතන බලන්න ආයි. නුවණැත්තන් විසින් ගර්හිතයි.
කාර්හිතයි කියන්නේ මොකද්ද? ගරහ කරනවා, නිඳා කරනවා. ඔය නුනේ නැත්තන් කියන්නේ මොකුണ്ട്? මේ ලෝක සම්මතින් නුනේ නැත්තන්ද? ඔය කාර්ද නුනේ නැත්තු කියන්නේ? යඩත් පුරිසෙන් සෝදාපන්න උත්තමෙක්. නැත්තම් සකෘදාගාමි අනාගාමි අරහත් පසේ බුදු මහරහත්. නැත්තම් බුදු ගයන් වහන්සේලා. ඔය ඉන්නේ නුනේ නැතු ලෝක සම්මතේ? ලෝක සම්මතෙත් හොඳම නුනේ නැතු. ලෝකෝත්තර සාසනේ කෙල පැමිණ නුනේ නැතු. දෙපැත්තරම සමයි බිමයි. තථාගතයන් වහන්සේගේ ගුණේ පෙන්වන්න බෑ. මම මතක තියාගන්න කතාවක් කියනවා. විජම්බන දේශනාවට තථාගතයන් වහන්සේ වඩනෝනේ තුසිතේට. මාතු දිව්‍ය රාජයට බණ කියන්න. ඒ කාලේ සක්‍රදේවේන්ද්‍ර හිතන් ඉඳලා තින්නේ බුදු පියාණන් වහන්සේ චූටිනේ. මනුස්ස ලෝකේ චූටියෙක් කනේ. පාණ්ඩු කම්බල සෛලාසනේ යොදුන් 50ක් දිගයි කියලා පෙන්වන්න. යොදුනක් කනේ කිලෝමීටර් 25ක් විතරද? නිකා හිතන්නකෝ ඇඟ කොහොමදද කියලා සක්‍රදේවේන්ද්‍රගේ. හිතන් හිටියේ දැන් බණ කියන්න අහු කූඹියෙක් වගේ බණ කියන කියලා. එයා නී තථාගතයන් වහන්සේ එදා බෝසත් කුමාරය විතර පහලලා පියවර හතක් තියලා මොකද්ද කරපු සීනාද? අග්ගෝ හමස් විලෝකස්ස කියලා කිව්වේ. ජෙට්ටෝ හමස් විලෝකස්ස සෙට්ටෝ හමස් විලෝකස්ස. මොකද ඔය කියන්නේ? මම තමයි මේ ලෝකේ අග්‍ර. මම තමයි මේ ලෝකේ ජේෂ්ඨ. මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. ඕක කිව්වේ කොහොමද? දන්නව නේද? උන්වහන්සේ බැලුවා මේ තුන් ලෝක ධාතුෙම මට වඩා උත්මයක ඉන්නවද කියලා. පෙලේ පෙන්නන්නේ බෙර ඇසක් වගේ සමතුලනවා කියලා කියන්නේ සමස්ත පෘථුවිය. බෙර ඇසක් තුල පේන්නේ නැති ගැත් ඉනවද? මේ මේ දිගට තියෙන ලෑල්ලේ කෙරුවලක් පේනවද නැද්ද? ඒ වගේ සමස්ත විශ්ව ධාතුව පේනවා. පියනි සියලු තැන්නි පරප්‍රාප්ත අග්‍රශේෂ උත්මයා කවදාවත් දෙවනි තැන ගන්නෑනේ. මේ ධර්මතාවයම දෙවනි තැන දෙන්නම බෑ. එකම දෙනවා. තථාගතවන්සේ ඔබ දැනගත්තා. උන්වහන්සේ තෙපොඩ මේ දෙපොඩ සිවුරත් අරගෙන කෙලින්ම වක්කලත දික්කලසෙනින් තවුතිසාවේ තුසිතේ පාණ්ඩු කොමර සෛලාසනේ ඉස්සරහා. පියනි මතක් කරනවා දෙපොඩ සිවුර අරගෙන එළවලු දෙපැත්තෙන් වැක් කරනවලු සිවුර. යොදුන් 50යි. වාඩ්නාට පස්සේ සක්‍රියා කූඹියෙක් තථාගතවන්සේගේ ඔළුව පේන්නේ. එච්චරට බලයි ගුණේ. ගන්නේ ඒකයි මගේ ලෝක සම්මතේ අති උත්කෘෂ්ඨ ප්‍රඥාවන්ත මේ ඉන්නේ. ලෝකෝත්තර සාසනෙත් අති දැවැන්ත ප්‍රඥාවන්ත මේ ඉන්නේ. මුන්නාන්සේ නැත්තම් අම්මා තාත්තා ඉන්නේ දුනා වගේ තමයි සතු. වැල් සියලු අම්මා තාත්තගේ අම්මා තාත්තා මේ ඉන්නේ. ඒකයි උන්වහන්සේ ඇස් දෙක වහගෙන ඔහේ ඉන්නේ. ඇයි කිව්වට අහන්නේ. හරි මෙතන බලන්න නුව නැත්තම් විසින් ගර්හිතයි. මේ දහම් සපුර ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු මොකක් මිස බවදිනේ? අවැඩ අසාධාරණ පිණිස පවතින්නේ. ඕක නිසා මොකද වෙන්නේ? දුකක් වෙන්නේ. තනතන යම් කිසි උත්තමෙක් නුවණැත්තු කියද්දි දරන්න එපා. සාමාන්‍ය ලෝක සම්මතයේ කට්ටිය නෙමෙයි මේ කියන්නේ. හොඳේ එකයි කියන්නේ මොකද්ද මේ හැමදේම? මොකද්ද මේ මුලින්ම කියන්නේ? මේවාද මේ නොකිය හැම සූත්‍රෙම තථාගතයන් වහන්සේ පෙන්වන්න ඕනේ නැද්ද ලෝකෝත්තර සාසනයට එන්න තියෙන මුල? මේ පෙන්වන්නේ මුල. එක එක විදිහට හංගලා දිනවා මේකේ. මොකද නුවණැත්තු කියද්දිම ඒ ප්‍රඥාවන්තයා දන්නවා සත්පුරුෂ සංසේවණිය තමයි එක කියන එක. ඒක නිසා නුවණැත්තෝ ප්‍රශංසා කරන ධර්මය අහගත්තාම ලෝක සම්මතේ නුවණැත්තෝ ගර්හා කරන සාසනෙන් නික්මෙන්න පුළුවන්. ඔය මොකද්ද ඔය? කල්යාණ මිත්‍ර සංසේවණේ සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ පල්ලෙහා මොකක්ද තියෙන්නේ? තම තමන්ට තේරෙනවා. කල්යාණ මිත්‍ර සංසේවණයයි සද්ධර්ම ශ්‍රවණයයි බාහිරින් ලැබෙනකොට තම තමා කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය ධම්මවලුම් පරිපදා ඔය තියෙන ලස්සන කියලා. අර්ථුලුප්පණ්ඩු නැත්තං එන්නේ නැහැ. තේරවද? සතර සෝදාපති අංග පළයි මේ කියලා තියෙන මෙතන. සෝදාපති අංගයේ පිහිටිච්ච කෙනා කියන්නේ ආයි පරපත්‍යක් තියෙනවා. යටි මොකද්ද කියන්නේ? එකල්ලි තෙපියේ දුරු කරව. එදන කියන්නේ ඕගොල්ලෝ එළුමගෙන් අහගන්න කියලා. ඕගොල්ලෝ දුරු කරලා දාන්න කියලා කියන්නේ. ඇයි ඒ? දක්ෂයි දැන් ඒගොල්ලෝ. දුරු කරන්න දන්නවා. දුරු කරන්න දැනගන්න නම් දුරු කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවද නැද්ද? දන්න ඕන ඕකයි ඔය සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා මේ දුන්නේ ලෝකෝත්තර ලෞකික උත්තරීතර අර්ථයක් මේකේ තියෙන්නේ. පැහැදද? හරි අපිට වැදගත් මෙන්න මේක. මෙතන බලන්න මෙන්න බලන්න මං පෙන්නනම් මේ පාළියම මා අනුස්සවේන. අනුස්සවේන කියන්නේ මොකක්ද? මා අනුස්සවේන කියන්නේ පිවන්නේ අහගත්තා කියලා දරන්න එපා. මා කියන්නේ එපා කියන එක. තේරවද? මා මේ බාල සමාගම. මම ලස්සන කතාවක් කියන්න. මම මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේට මම කිව්වා. ඒක මෙවන්නේ ඒ කාලේ පොඩි කාලේ ඔය මාමේ බාල සමාගම සරණ සමාගම හොතු යවනි බණ පත්තිය කියලා මම ඒ දවස්වල බුදුන් වඳිනකොට මට සෑහෙන ලොකු තිබ්බ ප්‍රශ්නයක් මේක. දැන් පාලි මං එහෙම දන්නේ නැහනේ. මට තේරුණේ මාමේ බාල සමාගම මම ඉන්නේ බාල සමාගමේ. තේරවද? සටන් සමාගම හොතු සටන් කරන සමාජයක ඉන්න ඕනේ නැහැ. දැන් උඩින් අර්ථයක් ගත්තාම මේක ඇවුල. අහසර පොළොවේ වෙනස් අර්ථෙ මේ. තේරවද? මාමේ කියද්දි ඕනනම් මාම කියලා ගන්න පුළුවන් දැන්. මාම ඉන්නේ බාල සමාගමේ සරණ සමාගමේ. බලද මේ අර්ථ පැටලෙනවා එහෙම කියවොත්. ඒ මංගේ පාලි කියන එකද හොයන්න වටන ඉතාලම දරුණු මට්ටමේ භාෂාවක් ඔය. සුද්ධ මාගදී ඊට පස්සේ දැන. දැන් වටන හොදේ මා
පාලිය තියෙන බලන් වෙච්ච අකුරු ගැන කතා කරන්න දෙයක් නැහැ. අයන්නට වඩා බලයි මාගදී භාෂාව. එහෙම හිතන්න. ඒකෙන් ආපු නිසා සීයල භාෂාව හොඳයි. කෙසේ වෙතත් මා අනුස්ස වෙන මා කියන්නේ මොකද්ද? මා මේ බාල සමාගම කියන්නේ මොකද්ද? මේ බාල සමාගමක් නම් මට එපා කියලා කියන්නේ. නැත්තම් අරගෙන ඉන්නේ මම ඉන්නේ බාල සමාගමේ. දෙකන ආතර වගේ පොළොව වගේ වෙනස්. මා අනුස්ස වෙන කියන්නේ මොකද්ද? අහගත්තා කියලා දරන්න එපා එපා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මා පරම්පරාය. මා පරම්පරාය කියන්නේ මොකද්ද? ඔය ඉස්සර මල කියලා දන්නේ කොහොමද? එක්කෝ අහගත්ත නිසා නැත්තම් පරම්පරාවෙන් ආපු නිසා. අදනම් පරම්පරාවෙන් ඇවිල්ලා තව දැනුම වැඩිත් වෙලා මුලින්ම කියන්නේ කහ මලක් දැන් ඊට පස්සේ අහගෙන කියනෝ නෑ ඒක කහ පාට වද මලක් පරම්පරාවෙන් එන්න එන්න මේක වර්ධනය වෙනවා පැහැදිලිද හරි ඊට පස්සේ පිටින් මේක බලන්න මම ඕනනම් මෙතන පේනනම් විචිකිච්ඡාව උපන අනුශ්‍රව කතා කියන්නේ අහගත්තා කියලා දරන්න එපා නොගණුව නොගණුව කියන්නේ ගන්න එපා පරම්පරා කතාවෙන් ආව කියලා ගන්න එපා මා ඉතිකිරාය තෙල මෙසේ වීලා ඊද නොගණුව ඒ කියන්නේ මොකක්ද ඉතිකිරාය කියන්නේ මේක මෙහෙමයි උනේ මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්න ඕනේ අපි කියන්නේ කාලගුණ විද්‍යාව ගිය මාස නම් බැස්සා අද වහින්න පුළුවන් අනාගතෙත් වහයි ඔය මොකද්ද කියන්නේ ගන්න එපා ඕවා ගන්න නැත්නම් ලෞකික පුතද නේද ආර්යශාවකෝ ආර්යශාවකෝ ලෞකිකයෙක් ගත්තේ නැත්නම් එහෙම ඉතින් බැස්ස යන්න ඕනේ අන්තිමට හැබැයි වන්දි ආර්යශාවකෝ ඕවා ගන්න ඕද නැද්ද ගන්නෙ මොකද්ද මේ ඉන්න පැවැත්මට යන්තම් ඉන්න විතරයි පැහැදිලිද වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලේ ඉඳලා යොග ගන්න. අනිත් මිනිස්සු වෙන දේවල් බලන්න අවශ්‍ය දේම කණ්ඩායම් කරන්න එන කටි. අනිත් පැත්ත. නේද? හරි ඊට පස්සේ දේ මොකද? මෙසේ නෝ අපගේ පෙළහා යෙදෙයි. ඒ කියන්නේ මොකද්ද? මා පිටක සම්පදා දෙන. පෙළහා යෙදෙනවා. අද පෙළ මොකද්ද? අද මේ ලෝකෙ තියෙන හොඳම පෙළ මොකද්ද? පෙළ පොත. අද මොකද හොත් තියෙන හොඳම පෙළ? Google. ඉන්ටර්නෙට් එක. ඔක තමයි අද දින ලෝක සම්මතයේ හොඳම පෙළ. එන්සයික්ලෝපීඩියා කියන හොඳම පෙළ පොතද? ඊට පිටිපස්සෙන් අච්චු පොත් පෙළ පොත් ඔක්කොම තියෙනවා. යටත් පිරිසෙන් ඔය නොකිය මොකද්ද මෙතන කිව්වේ? පෙළ දහමටවත් තිබ්බ පළියට ගන්න එපා. ගත්ත සැනින් පින්වන්දි මොකද්ද වෙන්නේ උතන? පෙළ දහම වැරදි නෙමෙයි මේ කිව්වේ. තිබ්බ පළියට ගන්න එපා. තිබ්බ පළියට ගණ්ඩත් ගණ්ඩ දෙයක් හම්බෙනවද නැද්ද? ඔත්තනම මිත්‍යා දෘෂ්ටියෙන් බහිනවා ඒසා. උන්වහන්සේ මොකද කිව්වේ? මේ ධර්ම ශ්‍රවණයෙන් තිට්ටි සම්පන්න වෙච්ච කෙනා කාගෙන් අහගත්තා? පරම්පරාවෙන් ආවත්, පෙලෙන් කියෙව්වත් ඇත්ත ඇති හැටියෙන් දන්න නිසා අවශ්‍ය දේම දරනවා, අනවශ්‍ය සියල්ල බැහැර කරනවා. දිට්ටි සම්පන්න නොවෙච්ච මනස අහගන්නවා, දැනගන්නවා, බලනවා, අහනවා, කියවනවා. අනවශ්‍ය දේ දන්නෙත් නැහැ. අවශ්‍ය දේ දන්නෙත් නැහැ. යෝනිසෝ මනසිකාරය දන්නෙත් නැහැ. අයෝනිසෝ මනසිකාරය දන්නෙත් නැහැ. මඤ්ඤං වෙනවද නැද්ද? පෙනවනේ සියලු සූත්‍ර කියලා වෙනව මේවට. මඤ්ඤං වෙනවා. මඤ්ඤණා වෙන්නේ නැති මනස තමයි දිට්ටි සම්පන්න මනස. එයා දන්නව මඤ්ඤං වෙන්නම බෑ කියලා. ඒක දැනගෙන මඤ්ඤං නොවි ඉන්නකොට කියන කියන හැම එකටම සාදු කියන්නේ. කෙලින්ම ප්‍රශ්න අහන්නේ හාමුදුරුවෝ මේක වැරදි කියලා. ග්‍රන්ථාරූඪ කළේ කවුද? ග්‍රන්ථාරූඪ කළේ කවුද? සාමාන්‍ය පුතඥයෝද නැත්නම් ෂටබිලාලාදී පංචබිලාලාපි සිවිලිසිමපත් මහරතුන් වහන්සේලා? උන්වහන්සේලාගේ ලය මඩලේ හැංගීම තියාගෙන ලියන්නේ. අපි මොකද කරන්නේ? හැංගීමල් නැහැ, ලියපු වචනෙන් ගන්නවා. හරිද? සර්ලොම් ගැන අවුරුදු 4ක් කැම්පස් ගිහිල්ලා අවසාන වාර විභාගෙ ඉන්නකොට ඕගොල්ලෝ හිතනවද පොත් ලක්ෂයක් විතර අරන් ගිහිල්ලා පාඩම් කරනවා කියලා? නෑ, පොඩි වචනයයි තියෙන්නේ. එක බිඳුව විතරයි තියෙන්නේ. ඒක මට විතරයි දෙන්නේ. දැන් මම දෙනවා අලුතෙන් ඉන්නේ එකට. ආ මල්ලි. අවසාන වාරි භාගයට තියෙන ප්‍රශ්නේ උත්තරේ මෙන්න. ඌ මොකක්ද දන්නේ? අයියේ මේක 10ක් දන්නේ නෑ නේද? කොහොම බලන්නේ? ඊපස්සේ අපිට අද හම්බෙන්නේ මොකද්ද? අවුරුදු 4ේ සම්පූර්ණ පොත් ටිකද? වාර අවසානයේ තියෙන නෝට් එකද? ෂෝට් නෝට් එකද? ෂෝට් නෝට් එක. ඕක කියවලා පුළුවන් නම් ලියන්නකෝ. ලියන්නේ නැද්ද? ලියන්න වෙයිද? අපි නම් ලියනවා යන් දන්නේ. අපි හිමිමින් ලෑන් යනවා ලෙහෙයි කියලා ඉතාලි. ලෙහෙනුත් ඇවිල්ලා කියන්නේ. ඒක ලෙහෙන්න බෑ. මොකක්ද මේ ගැම් ගම්බීර හැංගීම දන්නේ ඉගෙන ගත්තගෙන. ඉගෙන ගත්තගෙන මොකද? ධර්මය දැක්කගෙන. යාත් විසින් දිටි සම්බන්ධ කරන. නැත්තම් දන්නේ නෑ මේක. දැනගන්න බෑ මේ. මේ ඉතින් සරලව මම කියනෝනේ මේ පෙළේ තියෙන්නේ මේක. පැහැද? ආයි පෙළ තියෙන හින්දා ගත්තද? නෑ. ඒක තමයි ක්‍රියාවලිය වෙන්න ඕන තැන. නැත්තම් ඉතින් පෙර නොවැසූ විරු දහමක් මට පුළුවන් ද මතක් කරලා ගන්න? පුළුවන් දෙන්නෙක් ඉන්නවා.
පසේ බුදු බුදු පියාණන් වහන්සේලා. මේ කියන්නේ උන්වහන්සේ කියන්නේ නෙමෙයිනේ ඊට පල්ලෙහා පිටස කියන්නේ. එහෙනම් මොකද්ද මේ කතාව? හැමෝම අහගන්න ඕනේ. කියන්නේ නුවණැත්තන් විසින් ගරහන අප්‍රසංසා කරන ලද ධර්මය දැකගත් දවසට තම තමන් විසින්ම අකුසලයේ දුරු කරන්න. පැහැදදන? හරි. ඊට පස්සේ මොකද ඉන්නේ? පෙළහා සමගාමි කියලා ගන්න එපා. මෙවන් මෙතන මම අර්ථයක් පෙන්නනවා මෙහෙම. නිකමට ගන්න පෙළ පොත කියවනවා. පෙළ කියෝල හැංගීමක් වෙනවා මේ ලෝක කියන බොරුවක්. මොකද්ද බොරුව? මේ ලෝකේ බොරුවක්. ලෝකේ ඇත්ත ඊට පස්සේ බොරුව. ලෝකය කියන එක ඇත්ත කරලා නෙමෙයි ඒකේ බොරුවක් කියන්නේ. පැහැදද? ඔන්න උතරයි යවෙන්නේ මේකේ මම. ඇයි පියන්නේ? එයා දක්ෂ නෑ. මේක දරන්න බැරි වෙන්න මනසක් තියන්න. එයා කරන්නේ මොකද? දරන්න නැතුව ඉන්නේ කොහෙද? පැහැදද? ඔය කරන්නේ පොල්ලෙන් ගහ අත ගා යන එක. තාම තුබස දැක්කේ නෑ. බුදුරජාණන් කියන්නේ පෙළ කියෝලා ඔය හැංගීම හිතට අරන් ඔය හැංගීමෙන් ලෝකේ බැලුවොත් එයාටත් තේරෙනවා මේ ලෝකේ නම් අනිච්චයි අනිත්තයි අසාරයි අනාත්මයි අත්තයිනේ මේ අනාත්ම ඕන එකක්. පැහැදද? මට සරලව කියන්න මෙයා බලන්නේ මට කියන්නේ මේක හරිද කියලා. මේ ලෝකය මේ ලෝකයේ අනිච්ච දුක්ඛ සබහ අනිච්ච දුක්ඛ අනාත්ම සබහය ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සබහය ඒවා අස්තිර දුක්ඛ ආත්මයක් නැති සබහය ඒවා බලන එක හරිද වැරදිද? බලන එක හරි පෙන්නන එක හරි මොකක් හරි කවන්නේ. මේ ලෝකයේ සරලම මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිච්ච දුක්ඛ අනාත්ම බලන එක හරිද වැරදිද? ගණි ලෝකේ බලන්න යන්න එපා එතන ආයසයි. ඇයිද ලෝකය බලන්න? ලෝකයේ බලන්න ලෝකය හදන්න එපා. එතනම පුස්. පැහැදදන? ඒකයි යෝගේන පාඩුව. පිටින් වෙන්නේ මොකද්ද මේකෙදි? ධර්ම ශ්‍රවණයෙන් මේ ලෝක ස්වභාවය තේරෙන මනසට. ඕක තේරිච්ච මනස හැංගීම එනවා හිතට. ඔය හිතට අනුව පෙළ සංසන්දනය කරනකොට තේරෙනවා. තක්කෙට කියලා දිනවනේ වැඩේ කියලා. නැතුව නෙමෙයි වෙන්නේ. පැහැදද? අපි යන්නේ මොකෙන්ද? අපි යන්නේ මෙහෙන් බෝලේ පාස් කරන් ඉන්නේ. හරණ ගිය මොකද්ද? අරගෙන බෝලේ මෙහෙට පාස් කරන්න කියලා. පැහැදද? පැහැදද? තරක ග්‍රහයෙන් නොගනුව. දැන් මේක ඊට වඩා ගැටලු මේකයි. දැන් කට්ටිය කියන්නේ පෙළ පොතේ තිබ්බ කියලා ගන්න නෑ. අපේ තරකෙට කියලා වෙනවනේ. දැන් මොකද වෙන්නේ? අර මල සූර්යකාන්ත. මං කිව්වොත් කොහෙන්ද තිබ්බද ගත්තේ? ඉන්ටර්නෙට් එකේ. මං කිව්වොත් ඉන්ටර්නෙට් එකේ බොරු දිනවනේ. දැන් මොකද කරන්නේ? ඉතින් බම් මේ කහපාට බෙදි දෙන්නේ. ඉර උදාන කොට මේක එහෙම හැරෙනවනේ සූර්යකාන්තේ. ඉර උදාන කොට එහෙම යන්නේ සූර්යකාන්ත විතරද? ඒ මොදි තර්කයට හරි තමයි පිංවන්නේ. ප්‍රති මේකෙන් තව අර්ථයක් ඉන්නද ඔයගලන්ට? තර්කයට අනුව ලෝකේ දින දේවල් විශ්ලේෂණය කරන්න ගියොත් අර බමුණන්ගේ කතාව වගේ සියලු තර්කවාදී කෙනෙක් ගන්නවද නැද්ද? සමස්ත තර්කවාදී කෙනෙක් ගන්නවද මේකේ? කවද්ද ඉවර වෙන්නේ? අලුත් තර්කයක් කරනකොට ඒකේ තව තර්ක ලක්ෂයක් එනවා. ප්‍රති මේකෙන් මේ මොනවද කියන්නේ? තර්ක කර කර හිටියා කියලා මේක නිවෙන්නේ නැහැ. හරිද? තර්ක කර කර හිටියා කියලා මේක නිවෙන්නේ නැහැ. මොකද්ද තන? තර්කයක් පවත්වන්නවත් බැරි තර්කයේ පිටන්න ඕනේ මේකේ. ඒතර තර්කායි කරන්න යන්නේ මේ තර්ක කරන්න බැරුව යනවා. පැහැදදද? හරි. ඊට පස්සේ තියෙන පිංගන්නේ නයන ග්‍රහය. ඒ කියන්නේ මොකද්ද? ණය අනුව. මා ණය හේතු. ණය කියන්නේ මොකද්ද? න්‍යායාත්මක දාන. F සමාන MA. F සමාන MA නම් බලය සමාන F. M කියන්නේ ස්කන්ධය. A කියන්නේ ත්වරණය. ඔහොම දාලා ගන්නවා ගාන හරි. මන්ට සරලව කියන පිංගන්දි F සමාන MA කියන එකම වැරදි නා. ගාන යන කවර කතාවද මේක දැන්? ගාන හදන දින න්‍යායම වැරදි නා. පැහැදද? ඒකයි උනවාසි කියන්නේ ඔහොම ගන්න එපා කියලා මේවා. පැහැදද? නයන ග්‍රහයෙන් නොගනුව ඊට පස්සේ මොකක් තියෙන්නේ? ආකාර පරිවිතර්කේ. එක එක විදිහට පරිවිතර්ක කරනවා. Tamange හිත තුල හිතනවා මේ විදිහට. Taman හිතන හිතන ඒවත් තේරෙන්නේ Tamanට නෙමෙයි. Taman දන්නේ Taman දන්න දේවල් නෙමෙයි. තමන් දන්න දෙයකින් වෙන දෙයක් සංසන්දනය කරාම ආයතෙන්නේ තමන්ගේම දෙයක්ද නැද්ද? ලෝකෙන් ඊතර දෙයක් එනවද? ලෝකෙ දෙයක්ම දෙනවද? ඒ කියන්නේ ආයි මරොත් එන්නේ ලෝකෙ ලෝකෙ ඊතරද? අයවලනේ. හරිද? ඊට පස්සේ මෙල බලන්න මෙතන. මා බබ්බ රූපතාය. මොකද මේ කියන්නේ? මෙතෙම මේ තෙමේ පූජකෙක්. ඔය මොකද්ද? පූජ්‍ය පක්ෂයේ කෙනෙක්. බුදු පියාණන් වහන්සේගෙන් ආගත්ත කෙනෙක්. ආ සංඝරත්නයේ කෙනෙක්. සිවුරක් දාගත්ත කෙනෙක්. ඒත් මොකද්ද කියන්නේ? ඒත් දරන්න එපා. අයියේ. පැලි කෙනා කෙනා දන්න දේ කෙනා කෙනාට අනුනේ කියන්නේ. පැහැදද? ඉතින් ඒ කෙනාගේ දේ මම එළම ගත්තොත් වැඩක් තියනවද? වැඩක් තියනවද? වැඩක් ගන්න බෑ. මං අන්තිම මොකද කරලා තියෙන්නේ? කඩපාඩම් කරලා තියෙන්නේ කෙනෙක් ගියා. වැඩක් තියනද? වැඩක් නැහැ. පැහැදද? පැලි ඕකෙන් තේරෙන්නේ නේද? කඩට පහ දින්න එපා කියලා කියනවා කියලා. කඩට පහ දින්නේ මේකේ ගුණේට පහ දින්නේ. හරි.
අපසිතාගත් ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳෙනවා. මොකද මේ මම දරන්න දෘෂ්ටියට ගැලපෙනවා. කෙනෙක් හිතන් ඉනවා මේ ලෝකේ පැතලි. දැන් කවුරු හරි ඔප්පු කරාම පැතලි කියලා. ආ මං කිව්වනේ කලින් පැතලි කියලා. ඒකට දානවා. කවුරු කිව්වොත් ගොඩ කර කියලා එමෙන්නේ ඕද? පැතලි. අනිවාර්යෙන් පැතලි. පැහැදෙන පැහැදි මෙන්න දෙන්නද? දෘෂ්ටියක් තුල හිත රමණය කරනවා කියන්නේ එයා මම කියන කෙනාව පාලනය කරනවා කියන එක. ලෝකෝත්තර ධර්මයේ මම ඉන්න පුළුවන්ද මම නැද්ද මම ඉන්න බෑයි. මම ඉන්න බෑ. මම ඉන්න බැරි තැනක පින්වත්නි මම දෘෂ්ටිය දරනවා කියන මේ සත්කා දෘෂ්ටිය මිදලා නැහැ. එහෙනම් ඉතින් සම්බන්ධ නැහැ. එහෙනම් තව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පැහැද? ඊට පස්සේ මෙතන බලන්න. මහාන මේ මහාන අපට ගුරු. මේ මහාන කෙනා තමයි ගුරු. මේ පූජ්‍ය පක්ෂය කෙනා තමයි මේ හාමුදුරුවෝ අපට ගුරා. ඒත් කිව්වද ගන්න කියලා. පැහැද? ඕල් දන්නද මේ ලෝකේ විප්ලව කරපු විද්‍යාඥයෝ ගුරුවරයා කියලා දුන්න දේ ගත්තා. හැබැයි දරාගත්තේ නැහැ. මොකද කරේ? අලුතෙන් හිතුවා. ඒකයි ගුරුවරන්ට වඩා ඉස්සරහට යන්න. එහෙම ගියේ නැත්නම් අද අපිට මේකක්වත් නැහැ ඉස්සරහ. පැහැදෙන. තෝමස් අල්වා එඩිසන්. මතකනේ බල්බ් එක කියලා තිබ්බේ ඒ කාලේ හැටියට හොයන්න බෑ බල්බ් කියලා. මොකද හේව්වා? ගුරුවරයාට දිගනම් හොයනවද? බුදු පියාණන්ගේ චරිත බලන්න. ආලාර කාලම් උද්දකරාම පුත්ත සියලු දෙනාලකට ගියා. ඒක දරාගෙන හිටියනම් අදත් ඒ උත්මයා බුදු පියාණන්වාසේ බුදු වෙලා නැහැ. එහෙම වෙන්නේ නැහැ ධර්මතාවය. නමුත් එහෙම වෙන්නේ නැහැ. පැහැදද? දරන් ඉන්නේ නැහැ පිඟන්දි. සත්පුරුෂෝ ප්‍රඥාවන්තයෝ හොයනවා මේකේ කෙරවල. ඒ නිසා ඊ පිඟන්දි නයි එනකොට නයි කන ගමන් නයි ගලුවත ගනවා මොකද්ද අහන්නේ හැමදෙසෙම. මුන් එන්නේ කොහෙන්ද කියලා අහන්නේ හැමදෙසෙම. පැහැදද? ඔන්න ඔය අහන ප්‍රශ්න නිසා තමයි සසරත් තුල පුණ්‍ය සම්භාරය රසපත් කරලා යම් දවසක සාසනයක් හම්බෙන්නේ නිවෙන්න දහමක් එක. පැහැදද? පැහැදද? ඊට පස්සේ පිඟන්දි ගුරුවයින උන කාලාමිනි මේ කුසල් කිව්වේ මොකද්ද පිඟන්දි? කුසලයේ ගැන දන්නේ කවුද? දිටි සම්පන්න කෙනා. කුසල් ගැන දැනගන්න නම් අවිද්‍යා තෘෂ්ණා ගැලවෙන්න මඟ දන්නවා. මම උදේ පාර කරේ කුසල් වල අර්ථය. සියලු දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකලිත කර්ම කෝෂයන්ව මුලින් උපුටලා දාන්න පුළුවන් අවිද්‍යා තෘෂ්ණාවන්ගේ ගෙවීම දන්නේ දිටි සම්පන්න කෙනා. මේ කුසල්, මේ අකුසල්, මේක පිරුවොත් නිවන් දකින්න පුළුවන්, මේක පිරුවොත් නිවන් දකින්න බෑ කියන එක පිහිටා හිටපු මනස දක්ෂයි. පිළිවෙලින් මාර්ගය පුරාගෙන යන්න. පැහැදිලිද? මේ අර්ථය තමයි පිළිවෙලින් සමස්ත කාලාම සූත්‍රයේ තියෙන්නේ. උනාසි කියන්නේ ලෝභය නිසා කාලාමේනි යහපතක්ද වෙන්නේ අයහපතක්ද? ස්වාමීනි අයහපතක්. ඕන මොනිසෝර යන්නේ? නෑ දන්නවා. අත උස්සලා මනුස්සයට ගැහුවොත් යහපතද අයහපතද? අයහපත්. අයහපත් දෙයක් කිරීම වටිනවද? වටින්නේ නැද්ද? වැඩක් ගන්නව බැයිද? වැඩක් ගන්නම් බෑ. එහෙනම් කාලාමේනි ඔක කළ යුතුද නොකළ යුත්තද? නොකළ යුත්තා. එහෙනම් ඔන්න ධර්මය කියලා දරන්න. සාදු කියලා පිළිගන්නවද? ඇයි උනාසි කියුවේ නෑනේ? තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මෙහෙමයි. සතු මරන්න මෙපා. ඔය මොකද නෝකිය කියන්නේ? මම කියන්නේ සතු මරන්න එපා, නොමරමු ඉදහා. එහෙම කිව්වේ නෑ උන්වහන්සේ ගන්න. ඒක කියන්නේ ප්‍රඥාවන්තයෝ ඉස්සරහා ඉන්නේ කිව්ව සැනින් මාර්ගඵල ලබන්න පුළුවන් මට්ටමේ නුවණක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න නගමින් උත්තර දෙනකොට පරිවිතර්කයේ කරමින් යෝනිසෝමනසිකාට ධම්මරතම් පරිදාව වඩමින් ඒ කෙනා මෙනෙහි කළ නිවෙනවා. ඒ වෙනුවෙන් මේක දුන්නේ. පැහැදිලිද? එහෙම දෙන ශාසනය අපි ගොඳි මේක. ඒ නිසායි කිව්වේ ප්‍රඥාවන්තයන්ටම ගෝචරයි මිසක් දුස් ප්‍රඥාන්ට මේක කටෝර කැලයක් විතරයි. ඇයි? ප්‍රතිපදාව දරුණු වැඩි. සිල් වෘතයක් වගේ සමාදන් වෙලා. බණ අහන්න වෙලා. බණ අහනද අහන්න වෙලාද? අහන්න වෙලා අහන්න වෙලා. නිවන් දකින්න නිවන් දකින්න වෙලාද? නිවන් දකින්න වෙලා. මේක සරලව කියනවා නම් එපා වෙලා. හැබැයි ගොඳි එපා වෙලා හරි කරන්නේ ඇයි? එපා වෙන දේ දරන්න බැරි වෙනවා කියලා තේරෙනවා දවසක්. එපා වීමද මේකේ රමණේ කරන්න බෑ කියලා තීරණ මනස මේක හොයනවා. හොයන්න හොයන්න වැඩේ යනවා. පැහැදද? ඔහොම ගියොත් වැඩේ බොහෝ දුරට කරගන්න පුළුවන්. පැහැදද? සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ